අයිබුවන් අලුත් පාර්ලිමේන්තුව අපි අදත් ආරම්භ කරන්න සූදානම් සුපුරුදු වේලාවටම කාලයක් තිස්සේ රටේ ජනතාව ස්වාධීන කොමිෂන් සභාව පිළිබඳව එය සක්‍රීය කිරීම පිළිබඳව සාකච්ඡා කළා කතා කළා ඇයි මේ පිළිබඳව ජනතාව අදහස් පළ කරේ ප්‍රජාවට ජනතාවට සෑම අතින්ම සුරක්ෂිත භාවයක් අවශ්‍ය වෙච්ච නිසා කලින් වගේ නෙමේ බටහිර යටත් විජිතකරණයෙන් පස්සේ අපිට රාජ්‍ය ව්‍යුහයක් ලැබෙනවා ඒක පද්ධතියක් විශේෂ පද්ධතියක් වර්තමානයේ දේශපාලනික වශයෙන් ගත්තම එය ආයතන පද්ධතියක් මහ බැංකුව පොලිසිය අධිකරණය පාර්ලිමේන්තුව මේ ආයතන මේ කියන මේ පද්ධතියේ සුවිශේෂී ස්ථාන එතකොට ජනතාව ප්‍රජාව මේ ප්‍රජාව ස්ථානගත වෙන්නේ මේ ව්‍යුහය ඇතුලේ කොතනද ප්‍රශ්නයක් තියෙනවා රාජ්‍ය සඳහන් කරනවා අපි ජනතාව බලා ගන්නවා කියලා නමුත් ඇත්තටම සිද්ධ වෙන්නේ ඒකද ජනතාව ආරක්ෂා කරන එක බලා ගන්න එකද එහෙමත් නැත්නම් අර රාජ්‍ය ආයතන පද්ධතිය ආරක්ෂා කරන එක ඒක ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාකාරකම් නිසි මාර්ගයක ගෙන යාමට යොහුසුලුව කටයුතු කරන එක ඒකද සිද්ධ වෙන්නේ පොලිසිය ගත්තොත් අනිත් පැත්තෙන් එය ක්‍රියාත්මක වෙන්නේ ජනතාව වෙනුවෙන්ද එහෙමත් නැත්නම් තමන් නියෝජනය කරන අර ආයතන පද්ධතියේ ආරක්ෂාව එහෙමත් නැත්නම් ඒ පද්ධතිය වෙනුවෙන්ද අපි මේ පිළිබඳව සාකච්ඡා කරන්නට සූදානම් අද අපේ මාතෘකාව වෙන්නේ යනුව ජාතික පොලිස් කොමිසමේ ආරමුණ රාජ්‍ය පාලනයේද විනය ගරුක සමාජයේද මේ තමයි අද දවසේදී අපේ මාතෘකාව බවට පත්වන්නේ විශේෂයෙන්ම අද මේ මාතෘකාව ජනතාව අතර ඉතා දැඩිව කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා අර මං කලින් කියපු ජනතාව ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා තමන්ගේ සුරක්ෂිතභාවය බලාපොරොත්තු වෙනවා ඒ නිසාම පොලිස් කොමිසම පිළිබඳව ලොකු විශ්වාසයක් ජනතාව තුල තියෙනවා ඒ නිසාම තමයි අපි අද දවසේදී මේ මාතෘකාව සාකච්ඡාවට සංවාදයට බඳු කරන්නට තීරණය කරන්නේ එවෙනුවෙන් අද දවසේදී අපි ආරාධනා කරා කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වගේම ජාතික පොලිස් කොමිසමේ සභාපති මහාචාර්ය සිරි හෙට්ටිගේ මහතාට ආයුබෝවන් කියලා ඔබතුමාව පිළිගන්නවා අද වැඩසටහනට. ඒ වගේම නීතිඥ ප්‍රතිභා මහනාම හේවා මහතා සම්බන්ධ වෙනවා අද දවසේදී අපි ඔබතුමාටත් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදේ කුමාර අමරසිංහ මහතා සම්බන්ධ වෙනවා ආයිබෝන් ඔබතුමාටත් ඒ වගේම දේශපාලන විචාරක ඒත් එක්කම මාධ්‍යවේදියෙක් විදිහට අපි හඳුනා ගන්නවා ඔහු කුමාර ශාපා බණ්ඩාර මහත්මයා අදත් අපි සමග සම්බන්ධ වෙනවා මේ සාකච්ඡාවට ආයිබෝන් ඔබතුමාට ඒ වගේම ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආර්යදාස කුරේ මහතා අද දවසේදී මේ සාකච්ඡාවට සම්බන්ධ වෙනවා අපි ඔබ සියලු දෙනාම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා ඒ වගේම මේ සංවාදයට අපේ ප්‍රේක්ෂකාගාරය වෙනුවෙන් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීති ශිෂ්‍ය සංගමයේ නියෝජනය කරන සමාජිකයින් සම්බන්ධ වෙනවා ඒ වගේම ගුරු වෘත්තිකයින් සමාජ ක්‍රියාකාරකයින් අද දවසේදී මේ වැඩසටහනට ප්‍රේක්ෂකාගාරයේ සිට තමන්ගේ දායකත්වය ලබා දෙනවා මම විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ ජාතික පොලිස් කොමිෂන් සභාව නියෝජනය කරන මේ මහත්වරු සභාපතිතුමාත් ඒ වගේම ලේකම්තුමාත් මේ මා හිතන්නේ ප්‍රථම වරටයි මාධ්‍යක් තුලින් මේ කාර්යභාරය පිළිබඳව සාකච්ඡා කරන්නේ අපි බලාපොරොත්තු වෙන ඒ නිසා ජනතාවට තවමත් තියෙන යම් යම් සැක සහිත තැන් අපිට සාධාරණයක් වෙනවද පොලිස් කොමිසම හරහා අපිට සුරක්ෂිතභාවයක් ලැබෙනවද මේ කාරණා පිළිබඳව ජනතාවට තියෙන සැක දුරු කරන්නට හොඳ අවස්ථාවක් වේවි කියලා අද දවසේදී අලුත් පාර්ලිමේන්තුව වැඩසටහන. එනිසා අපි තවත් ආකාරයකින් ජනතාවට මේ වැඩසටහන විවෘත කරනවා අපි පසුගිය සතියකදීත් මේ අවස්ථාව ඔබට ලබා දුන්නා www.derana.lk/vote කියන පිටුවට පිවිසලා අපි කරන මත විමසුමත් එක්ක ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන් ඔබේ මතය අපිට දැනගන්නට අවස්ථාව ලබා දෙන්නට පුළුවන් යනු අපේ මත විමසුමට අදාළ ප්‍රශ්නය මා මේ මොහොතේදී මතක් කරන්නම් ජාතික පොලිස් කොමිෂන් සභාවේ මැදිහත් වීමෙන් ගුණාත්මක පොලිස් සේවාවක් ඇති කළ හැකිද ජාතික පොලිස් කොමිෂන් සභාවේ මැදිහත් වීමෙන් ගුණාත්මක පොලිස් සේවාවක්
ඇති කළ හැකිද මේ මත විමසුමට අදාළව ඔබ හිතන දේ ඔබට මේ වෙනකොට පොලිස් කොමිසම පිළිබඳව ඔබට හැඟෙන දේ අනුව මේ පිළිබඳව ඔව් නැත එමත් නැත්නම් අදහසක් නැත මේ ඕනෑම මතයක් ඔස්සේ ඔබේ මතය ප්‍රකාශ කරන්නට පුළුවන් එහෙමත් නැත්නම් ඔබට පුළුවන් මේ වැඩසටහන මුල සිට අගට හොඳින් නරඹන්න ඒ අනුව ඔබට යම් අදහසක් ලබා ගන්නට හැකි වේවි මොන විදිහටද මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියන කාරණය හොඳයි सभापति तुमागे आरंभ करोति महाचार्य श्री हेट्टिगे महात्म्या देन ओब तुमा फलवनी वतावट मे हमबेन्ने माध्यकिन पोलिस कमिसमे सभापति वरे विधिहट मट मुलिन्म पहदिली करोति मे मे कमिशन सभापि व्यूहय मेक क्रियात्मक वन आकार मेक पिलिबदव बहु සක සහිත දේවල් තියෙනවා කියන ජනතාවට නිවැරදි හරි අවබෝධයක් හැමෝටම නැහැ මේ පිළිබඳව සමහරෙක් දන්නවා සමහරෙක් දන්නේ නැහැ මේ පිළිබඳ පැහැදිලි කිරීමක් කරු මයිතනි මුලින්ම සඳහන් කරන්න ඕන කාරණාවක් තමයි මේ පොලිස් කොමිෂන් සභාව කියන එක ස්වාධීන ආයතනයක් ඒ කියන්නේ බලපෑම් වලින් යටත් වෙන්නේ නැතුව ස්වාධීනව කටයුතු කළ යුතු ආයතනයක් එතකොට ඒ ස්වාධීනත්වයේ රැක ගැනීම පොලිස් කොමිසමේ एक वगे स्वाधीन अभी रेगा कारण अवतमी पुलिस स्वाधीन वर्धने क्रीम सद पुलिस स्वाधीन तवर क्रीम सद गत है कि विविधाकार पीवर गणी तोट मेघतम महिता मूलिक कारण इलां कारण अवतमी मे दानवन संशोधन मगिंग विविध බලයන් විවිධ වගකීම් පොලිස් කොමිෂන් සභාවට පවර්ලා තියෙනවා. ඒකට මේ පවර්ලා තියෙන වගකීම් පවර්ලා තියෙන බලය උපයෝගී කරගෙන අර මං කලින් කියපු මූලික කාරණා දෙක, ඒ කියන්නේ පොලිස් කොමිෂන් සභාව ස්වාධීන ආයතනයක් විදිහට ක්‍රියාත්මක වීම සහ පොලිසියේ ක්‍රියාකාරීත්වය ස්වාධීන කිරීම සඳහා වෙනත් බලපෑම් වලින් නිදහස් කරගෙන पोलिस पोलिस सेवय स्वाधीन सेवा वाक्यट वर्धने की तोड़ मेक अथवाशेम दवासकिन देखी करान पुलवांग दयाकने भी बोध हेतु अभी दान मे राज्य आयतन बहु काल्यक्ति से विविध आकार क्रियात्मक वेलतीनो इव आरंभकर कालिंद्र विविध आकार विकासन वेलतीनो पोलिस डिपार्टमेंट के ताम पेरणी आयतने तोट ये काले तो एक विविधाकार वर्धने वेलातीनो विविध पैतिकड ओसे थिंक मे तुल अभी दाकिनो एम धनात्मक प्रवणता एक दाकिनो नकूत आकार ऋणात्मक प्रवणता यथकोट मे ऋणात्मक प्रवणता अवमकिरी सह धनात्मक प्रवणता वर्धने किरी तम अतवशी अवसान वशी अभी बलापुर उदय कुमार अमर सिंह ज्येष्ठ कथिकाचार्य तुमाट यमुनो तीन जाति पोलिस कोमिसमक वगे द्याक अपे समाजेट अपे मिनिस्सुंट ऐ अवश्य भूमे खाऊद मेक इल्ला सिटी मिहिम द्याक ओने कियला आत्मा वैदगत मातृकावक पिलिबंद साकच्छा किरीम सतुरुट कारणक पोलिस कमिशन सभाव कियन වචනේට වඩා පොලිසිය ගැන තමයි මිනිස්සු දන්නේ. එතකොට අපි මහාචාර්ය හෙටිගේ මෙතුමා කිව්වා පොලිස් සේවාව ඉතාම පැරණි සේවාවක් අපේ රටේ. අත වශයෙන්ම පොලිසිය කියන වචනේ අපි අත දකින්න නූතන පොලිස් සේවාව මේ විධිමත් ආකාරයෙන් බිහි වෙන්න පෙර සිටම මානව ශිෂ්ටාචාරය ආරම්භ වුණු දවසේ ඉඳලම මිනිසුන්ට මේ අපරාධ බිය කියන එක තිබුණා. අපරාධවලින් මිනිසුන්ගේ ජන ජීවිතය අඩාල වීම පුජ්‍යලින්ගේ දේපල සහ ජීවිත අනාරක්ෂිතතාවයට පත්වීම කියන කාරණය සමාජයේ ඉතිහාසයේ පුරාම තිබුණු කාරණයක්. එතකොට මේ කාරණයට මිනිසුන් විසඳුම් හෙව්වා සාමාන්‍ය සරල සමාජයේ ඉඳලම විවිධ ක්‍රියාමාර්ග. සාමූහිකව කටයුතු කරා, පුජ්‍යල මට්ටමින් කටයුතු කරා. ඊට පස්සේ 16 වෙනි ශතවර්ෂයේ වෙනකොට යුරෝපයේ මේ වගකීම රජයට පැවරෙන එක්තරා ආකාරයකින් පොලිස් සේවාවක බිහිවීමට නූතන පොලිස් සේවාවක බිහිවීමට පදනම සකස්වන්නේ මෙන්න මේ පසුබිම තුල. මං හිතන්නේ පොලිස් කොමිෂන් සභාව කියන එක ඒ තරම් ඓතිහාසික එකක් නෙවෙයි.
කොමිෂන් සභාව කියන සංකල්පය වුණත් මං හිතන්නේ අපේ සමාජයේ නිතර කතා බහ වෙන කාරණයක් නෙවෙයි මම පෙර කිව්වා වගේ පොලිසිය ගැන තමයි කතා වෙන්නේ කොහොම වුණත් අර ඔබ මුලින් මේ වැඩසටහන් ප්‍රවේශ වුණ අවස්ථාවේදී පැහැදිලි කිරීමක් කරා රජයට රාජ්‍යයන් විසින් මිනිසුන්ගේ ආරක්ෂාව රැකවරණය සැපයීම වෙනුවෙන් වගකීමක් දරන්නේද කියන පැනය අප හමුවේ තිබෙන බව. ඒතර මේ කාරණේ මත තමයි ඇත්තටම ලෝකයේ විධිමත් ව්‍යවස්ථාපිත පොලිස් සේවාවන් බිහි වෙන්නේ. මේක එක්දා ඇමරිකා එංගලන්තයේ බ්‍රිතාන්‍යයේ තමයි මුලින්ම ව්‍යවස්ථාපිත පොලිස් සේවාවක් බිහි වුණු බවට සාක්ෂි ලැබෙන්නේ. එතකොට මේ පොලිස් සේවාව බිහි වෙනකොටම තිබුණු ස්වභාවය තමයි අද ලංකාවේ තිබෙන පොලිස් සේවාවත් එංගලන්තයේ ආභාෂයේ මත එංගලන්තයේ ආකෘතියට තමයි ආරම්භ කරේ ලංකාවේ පොලිස් සේවාව ඇත්තටම බ්‍රිතාන්‍ය පාලකීන් ලංකාවේ පොලිස් සේවාව ආරම්භ කරේ අද ඒ ආරම්භ එදා ඒ ආරම්භ කරපු අරමුණු වලට වඩා අද ඊටම පුළුල් අරමුණු වලට ගිහිල්ලා තියෙනවා. හැබැයි එක සමාන ලක්ෂණයක් තියෙනවා. ඒ ලක්ෂණේ දිහා බලලා තමයි අපිට පොලිස් කමිෂන් එක කොහොමද මේ කාරණේට වැදගත් වෙන්නේ කියන කාරණේට ප්‍රවේශ විය හැක්කේ. ඒ විශේෂ කාරණීය සමානතාවයේ තමයි පොලිස් සේවාව රාජ්‍ය පාලනයේ යටතේ ක්‍රියාත්මක වන එක්තරා ප්‍රධාන ආයතනයක්. එතකොට පොලිස් සේවාව රාජ්‍ය ආයතනයක් යටතේ කටයුතු කරන අපි දන්නවා අපේ රටේ පාලන තන්ත්‍රයේ ලෝකේ පාලන තන්ත්‍රයන් දිහා බැලුවම ව්‍යවස්ථාදායකයේ විධායකයේ සහ අධිකරණයේ කියලා අංශ තුනක් ඔස්සේ තමයි දිවෙන්නේ. එතකොට පොලිස් සේවාවන් වල ස්වභාවයෙන්ම පොලිස් සේවාවන් ඉන්නේ විධායකයේ යටතට. විධායකයේ යටතේ තමයි පොලිස් සේවාවන් කටයුතු කරන්නේ. එතකොට ඒ විධායක බලතල අනුව අමාත්‍යවරයෙක් ඉන්නවා ඒ සේවාව බාර. ඊට පස්සේ අමාත්‍යංශ ලේකම්වරයෙක් ඉන්නවා. ඊට පස්සේ පොලිස් ප්‍රධානියෙක් ඉන්නවා. ඊට පස්සේ මධ්‍යම මට්ටමේ ප්‍රධානීන් ඉන්නවා. මේ විධායකයේ නියෝග එක්තරාකාරයකට ගලාගෙන යාමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට එතනින්ම අපිට පේනවා පොලිස් සේවාව එක්තරාකාරයක දේශපාලන ව්‍යුහයක තීන්දු තීරණ මත තමයි යම්කිසි ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඒක එංගලන්තෙත් එහෙම තමයි. ලංකාවේ පටන් ගන්නකොටත් එහෙම තමයි. එතකොට දැන් එහෙමනම් අපිට පේනවා ඔබ කිව්වා වගේ ස්වාධීනද? එහෙමනම් අපිට ඇත්තට මේ කාරණේ කතා කරන්න පසුබිම සැකසෙන්නෙම ස්වාධීන නොවේ කටේ දැන් පොලිස් කමිෂන් එකක අවශ්‍යතාවය එන්නෙම ස්වාධීන නොවනවා කියන තර්කයේ මතනේ. එහෙමනම් පොලිස් සේවාව ස්වාධීන වෙලා නැහැ. ස්වාධීන වෙන්න බෑ අධිකරණයට සාපේක්ෂව අධිකරණයේ ස්වාධීන ආයතනයක් ව්‍යුහයක් හැටියට අපි දකින්නේ. ඒකට බලපෑම හැබැයි පොලිසිය පටන් ගත්තේ එහෙම නෙවෙයිනේ. ලෝකේ ලංකාවෙත් පොලිසිය පටන් ගත්තේ එහෙම නෙවෙයි. ඉතින් එහෙනම් අපි පේනවා අපි පිළිගත යුතු කාරණයක් තමයි ස්වාධීනව අපක්ෂපාතීව කටයුතු කරන්න බැරි අවස්ථාවල් තිබුණු නිසා තමයි පොලිස් සේවාවට අවශ්‍ය කොමිෂන් සභාවක් ඇවිල්ලා ස්වාධීනව එහි අධීක්ෂණයට මෙහෙවීමට යම්කිසි ආකාරයක පසුබිමක් සකස් වුණා කියන කාරණේ. මං හිතන්නේ මට වඩාත් වැදගත් වෙන්නේ මම අතු කරන්න උත්සාහ කරන්නේ මේ කොමිෂන් සභාවත් එක්ක ඇතිවන ස්වාධීනතාවය රටේ ජනතාවගේ ආරක්ෂාවට සුභසිද්ධියට සුරක්ෂිතතාවයට වැදගත් වෙන්නේ කොහොමද කියන කාරණේ තමයි අපිට වැදගත් වෙන්නේ. රටේ ජනතාව හැටියට ප්‍රවාසියන් හැටියට බහුතරයකට වැදගත් වෙන්නේ මං හිතන්නේ පොලිස් සේවාව රජය ආරක්ෂා කරනවාද කියන කාරණයට වඩා පොලිස් සේවාව එහෙම නොකළ යුතුයි කියන තර්කේ නෙමෙයි මං ඉදිරිපත් කරන්න හදන්නේ. හැබැයි රටේ බහුතරයක ජනතාව නිතරම උත්සාහ කරන්නේ අපරාධ බිය තුරන් කළා පුද්ගල ජීවිත දේපල ආරක්ෂාව කරන්න පොලිසිය ශක්තිමත්ද? එහෙමනම් ඒ කාර්යයේදී පොලිසිය ඉෂ්ට කරා මෙතෙක්කල් ඒ කාරණය ස්වාධීනව කරගෙන යන්න බැරි බලපෑම් එනවාද කියන බලපෑම් කියන කාරණේ අපිට එන්නේ අර මං කිව්වා වගේ විධායකයාට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක අපිට පේනවා විධායකයේ කොහොමද සකස් වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා අපි පැහැදිලිව පිළිගත යුතුයි ඇත්ත වශයෙන්ම රටක් හැටියට ජනතාව මේක අර සමහර විට අපිට සමාජීන විවිධ තරාතිරමේ අයගෙන් ඇහුවොත් එහෙම ජනතාවෙන් හැම කෙනාම මේ පොලිස් කමිෂන් එක කියන්නේ මොකද්ද ඒක කටයුතු කරන්න කොහොමද කියන වචනේ දන්නේ නැති අය ඉන්නවා. කොටිම්ම කියනවනේ පොලිසිය ගැන දැනගෙන හිටියට පොලිස් කමිෂන් එක ගැන දන්නේ නැති මිනිස්සු අපේ රටේ ඕන තරම් ඉන්නවා. එහි බලතල කුමක්ද, එහි නියාමනය කුමක්ද, කාර්යභාරය කුමක්ද කියන එක දන්නේ නැහැ. නමුත් අපිට වඩාත් වැදගත් වෙන්නේ පොලිස් කමිෂන් එක ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වැදගත් වෙන්නේ පොලිස් සේවාවේ ගුණාත්මක භාවයෙන් ලංවන්න මැදිහත් වීමක් කරන්න. පොලිස් සේවාවේ ගුණාත්මක භාවය යන්නේ අදහස කුමක්ද? පළවෙනි වැදගත්ම කාරණේ තමයි මිනිසුන්ගේ පුද්ගලින්ගේ දේපල ජීවිත ආරක්ෂා කරන්න අපරාධ බිය තුරන් වුණු සමාජයක් ඇති කරන්නේ. ඒ නිසා පොලිස් කමිෂන් එක අවශ්‍යතාවය තියෙනවා. පොලිසියේ ඓතිහාසික කාර්යභාරයන් දිහා බැලුවහම එහෙම යම්කිසි ආකාරයෙන් අර විධායකයාට ක්‍රියාත්මක වන ස්වරූපයක් මත අර අපි කියපු අරමුණු පොලිසිය ඉෂ්ට කරන්න උත්සාහ කරත් හැම විටම නිරන්තරයෙන්ම පොලිසියේ කාර්යයේ
අතිසාර්ථක ආකාරයෙන් අරමුණු වලට ළඟා වෙන්නට පුළුවන්කමක් ලැබිලා නැහැ විවිධ හේතු මත. ඒ නිසා පොලිස් කොමිසමක අවශ්‍යතාවයක් තිබෙන බව අපි කවුරුත් පිළිගන්නවා සමාජය. හොඳයි. කුමාර් ශාපා මහතා මම මාතෘකාවම ඔබට ප්‍රශ්නයක් කරොත් ඉන්න ජාතික පොලිස් කොමිසමේ අරමුණ රාජ්‍ය පාලනයේද විනයගරුක සමාජයක් ඇති කිරීමද කියන කාරණේ. තිලක මේක සංකීර්ණ ප්‍රශ්නයක්. මං කැමති ඔබට යෝජනා කරන්න අපේ සාකච්ඡා සන්දර්භය අර හැමදාම අපි අලුත් පාර්ලිමේන්තු මතු කෙරුව වගේ මේ මොහොත අපි ගෝලීය කරන වෙළඳ පොලක් ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදයේ යහපාලනය එතකොට මානව හිමිකම් කියන බොරු වචන පාවිච්චි කර කර ලෝකේ පුරාම අර ගරිල්ලා මාකටිං වලින් විශාල මාකට් එකක් හදනවා සම්පත් කොල්ල කරනවා රටවල් කීපයක් සහ වෙළඳ පොල පුළුල් කර ගන්නවා ඒකම වෙන්නේ ලංකාවගේ රටවල් කෙලින්ම මේ උගුලට අහුවෙලා ජාත්‍යන්තර මූල්‍ය ආයතන වල ණය අරගෙන ඒ ණය හොරකම් කළ භාගයක් ඉතුරු ටිකින් මොන හරි කරලා ණය කොන්දේසි වලට හිර වෙලා ඉන්නේ. ඒක අපි දැන් මේ මැදිරිය ඇතුලේ සැහැණ කතා කරා. එතකොට ඒ සන්දර්භයේ ඉඳගෙන තමයි මේ මාතෘකාවට පිවිසෙන්න ඕනි. ඉතින් අපි ගත්තොත් එහෙම මං කෙටියෙන් මෙතනට එන්න ඉක්මනට ප්‍රවේශයක් ගන්න මේ ජාතික පොලිස් කමිෂන් සභාව මේ මුල්වරට නෙමෙයි කරලියට එන්නේ. දැන් මේක ඔබ දන්නවා මේ 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථ සංශෝධන යටතේ 2002 11යි 25 පටන් ගත්තා. ඒ නිලකාලි වරුණ 2005 11 24. එතකොට සභාපතිවරයා හිටියේ රංජිත් අබේසූරිය. ඊට පස්සේ 2006 4යි 10 පටන් ගත්තා. 2009යි 4යි 9 ඉවර වුණා. සභාපති නිවිල් පියඳිගම හිටියා. දැන් මහාචාර්ය සිරිහෙට්ටිගේ ඉන්නවා 2015 ඔක්තෝබර් 14 පටන් ගන්නවා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යටතේ. දැන් මුලින් තිබිච්ච ප්‍රශ්නේ තමයි මේ කමිෂන් සභාව ඉල්ලපු අය කිව්වේ දැන් මේක ස්වාධීන නැහැ. මේ පිටිපස්සේ ඉන්නේ ජනාධිපතිවරයාගේ හස්තය. ඒ නිසා මේක ක්‍රියාත්මක කරන්න නම් අපි ස්වාධීන ක්‍රමයකට යන්න ඕනේ. දැන් ඔන්න ස්වාධීන ක්‍රමයට අපි එනවා. මොකද්ද මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනේ ගේනවා. අපි මේ ගැන දිගටම කතා කරපින්ද මම මේක සංක්ෂිප්ත කරනවා. මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේම ගේන්නේ එක වෙනත් කූට අරමුණක් සඳහා. ඒ අරමුණ තමයි මේ මොහොතේ ලංකාවේ ඊනියා ව්‍යවස්ථා සංශෝධනයේ පිළිබඳ කතිකාවක් තියෙනවා. මං හිතන්නේ අපි ඉදිරියට මේ ගැන සංකීර්ණව කතා කරමු. ලංකාව ව්‍යුහාත්මක වෙනස් කරන්න ඕනි කියලා අර මම කලින් කතා කරපු ඊනියා ජාත්‍යන්තර බලවේග කියා හිටිනවා. ඒක ඔබ බැලුවොත් 1990 ගණන් වල ඉඳලා දිගටම කියනවා මොකද්ද මේ රාජ්‍ය ක්‍රමය වෙනස් කරපල්ලා. සුබසාධන රාජ්‍ය ක්‍රමයේ වෙනුවට ණය ගෙවන්න පුළුවන් වෙනත් ක්‍රමයකට මාරු යල්ලා. ඒක මම ඉස්සරහට කියන්න කොහොමද කරන්න යන්නේ කියලා මේ විධායක ජනාධිපති ක්‍රමය හොසි කිරීම, කමිෂන් සභාපත් කිරීම, මැතිවරණ ක්‍රම වෙනස් කිරීම ඒ ඔක්කොම බොරු කතා. එතකොට මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මේ සංශෝධන යට තිබෙන එකම මූලික අරමුණ තමයි ජාතික ආණ්ඩුවක් හදන හැටි. මේ අනිත් ඔක්කොම නිකන් අර දාපු අයිසින්. මේකේ අපිට දීර්ඝ වශයෙන් කතා කරන්න පුළුවන් ඉතා පැහැදිලිවම ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයෙන් ජාතික ආණ්ඩුවක් හදන හැටි නීත්‍යානුකූලව මේකෙන් ගේනවා. ඒක තමයි ඒකේ අරමුණ. මම කියන්න දන්නේ මේකයි. දැන් මේ ජාතික පොලිස් කමිෂන් සභාව ස්වාධීනද? නැහැ. ඇයි නැත්තේ? එදා ජනාධිපතිවරයාගේ පත්කිරීම වෙනුවට අද මේ පත්කිරීම කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව. දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කියන්නේ මොකද්ද? අපි දා මේ කතා කරන්නේ නැවත මම කියනවා. සමාජිකයෝ, අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා, විරුද්ධ පක්ෂ නායකයා. දැන් මේ මොහොතේ තුනම එක කල්ලියක්. ඊට පස්සේ ජනාධිපතිවරයාගේ නියෝජිතවරයා. ඒ හතරවෙනියා. පස්වෙනියා. අග්‍රාමාත්‍යවරයයි විපක්ෂ නායකවරයයි නාම යෝජනා කොට ජනාධිපතිවරයා පත් කරන පස් දෙනෙක්. ඒ දෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒකට තියෙන්නේ කැමැත්ත විමසන් පමණයි පක්ෂ නායකයන්ගෙන් බාහිර 3 දෙනෙක් ඉන්න ඔවුන්ට පමණයි පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්න ඕනි. ලස්සන කතාව මේකයි. ඝනපූර්ණයේ කීයද? ඝනපූර්ණයේ 5යි. ඒතර මේක විහිළුවක්. ඒ කියන්නේ මේ දැන් තියෙන්නේ තරගමයි. දැන් හරියට එදා කොණ්ඩේ බවල දැන් කොණ්ඩේ කපලා. එදා සරමක් ඇඳලා දැන් කලිසමක් ඇඳලා. මේක තමයි කතාව. ඒතර මේක අපි වෙන්වෙම කතා කරමු. මගේ යෝජනාව මේකයි. මේ වාරි ලස්සන කතා. දැන් බලන්න මේ ජාතික පොලිස් කමිෂන් සභාවේ මම මුලින්ම කියන්න ඕනේ මේ මහාචාර්ය හෙට්ටිගේ කියන්නේ හොඳ චරිතයක්. මම වසර මං හිතන්නේ 15ක් විතර දන්නවා. ඉතාම හොඳ ඇකඩමික් චරිතයක්. ඒක නේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් බලන්න මේ ජාතික පොලිස් කමිෂන් සභාවේ දැක්ම යුක්තියට හා සාධාරණත්වයට රැකවලෙක්. මෙහෙවර මානව හිමිකම් සුරැකීමට දිරි දෙමින් නීති ආධිපත්‍ය ගරු කරමින් මහජනතාවට වගවීමේ අරමුණින් පොලිසියට එරෙහිව ඇති මහජන පැමිණිලි විමර්ශන ඉදිරි මොච්චරයි කවුරු හරි පැමිණිලි කරන්න ඕනේ. මම කෙටි උදාහරණයකින් මේ ප්‍රතිභාගාවට අපි යන් තත්පර ගානක් දෙන්න මට පුද්ගලික ප්‍රශ්නයක් නෑ මෙතන. දැන් බලන්න හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ සිද්ධිය අරන් බලන්න. වැරද්දක් කළා නෑ කිසි කෙනෙක් වැරද්දක් කළා නෑ. ඒ සිද්ධිය අරගෙන පැමිණිලක් කරන්න බෑ. හැබැයි අපිට හොඳටම පේනවා මේ සිද්ධිය හරිම පක්ෂපාති
ඉතාලම උපක්‍රමශීලව කරපු දෙයක් කරංගපෑම ඒක මීඩියා සම්දර්ශනයක් ඒක උදාහරණයක් මම මේ කියන්නේ ඇම්බිලි පිටියේ මේ තරුණියක් මරා දැමීම එතකොට කුණුකන්ද පෙරේව ව්‍යාපාරයට වෙච්ච දේවල් ඒ අතඩංගුට ගැනීම ඒ වගේ සිද්ධීන් පෙළක් තියෙන මේ ඊයේ පෙරේද මේ ඔක්කොම අරගෙන බැලුවාම ඉරුනිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිගේ සිද්ධිය බොහොම ලස්සන ටෙලිග්‍රෑම් එකක් ඒක හොඳටම දැක්ක ඔක්කොම ලංකාවම දන්නවා විනිසුරුවරයක් දන්නවා ඇති එතකොට නීතිඥවරුත් දන්නවා මහජනයත් දන්නවා මොකද මෙතන කරන්න පුළුවන් දැන් මේ කතාවේ වැදගත්ම දේ මේකයි මේ අවසානයේ තියෙනවා ඔවුන්ගේ මේ වටිනාකම් ඒ කියන්නේ ජාතික පොලිස් කමිෂන් සභාවේ අපක්ෂපාතීත්වය වගවීම මහජනතාවට ගරුත්වයෙන් සැලකීම නිර්මාණශීලීත්වය නව්‍යකරණය සමානාත්මතාව මේ සමානාත්මතාව නීතියට අදාළව අපේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ ඊටාම පැහැදිලිව මූලික අයිතිවාසිකම් වල තියෙනවා ඒක අපි ඊළඟට කතා කරමු අලුතෙන් කියන්නේ දැන් නෑ ඒක නීතිය සමාන වෙන්නේ නැහැ නීති සමාන නෑ දැන් රිමාන්ඩ් බහරේට පත්වන පුද්ගලයෙකුට අද අත්වන ඉරණම වැලිගඩ වන්දනාගාරය කියලා බලන්න මේ හිට ගිල බලන්න හොඳයි ඒතර මේක නීතිය පිළිබඳ මේ තියෙන්නේ ඩීල් කයි ඊළඟට කතා කරමු ලංකාවට විවුර්ත ආර්ථික හඳුන්වා දුන්නාට පස්සේ ඊටාම දරුණු විදිහට මේ ක්‍රීඩාව කරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිවරිය ඊට පස්සේ මහින්ද රාජපක්ෂ ගියුගේ ඊට පස්සේ දැන් මෛත්‍රීපාල සිරිසේන සහ මේ ජන අගමැති රනිල් වික්‍රමසිංහගේ යුගයේ යුග තුනක් ගත්තොත් මේ යුග තුනේම අධිකරණයේ දූෂිතයි අධිකරණයත් එක්ක විවිධ ක්‍රීඩා කරනවා කෙරුවා මේ මොහොතෙත් කරනවා ඒතර අපි දීර්ඝ වශයෙන් කතා කරමු මේ සියල්ල මැද්ද යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය පැත්තකට දාලා ජාතික පොලිස් කොමිසමට පමණක් එහෙම පවතින්න බෑ යුක්ති පසඳලීමේ ක්‍රියාවලිය මේ මොහොතේ විකෘතිය ප්‍රතිභා මහනාම හේම මහත්මයා දැන් මෙතනදී වර්තමානයේ වෙන විට මේ මානව හිමිකම් මානව අයිතිවාසිකම් වෙනුවෙන් ඉස්මතු වෙන ස්වභාවය බොහොම වැඩි දැන් ඒක අපිට ඉස්සර පෙනුනේ නැද්ද නැත්නම් ඇත්තටම වැඩිවීමක් සිද්ධ වෙලාද මෙතුමා කියනවා මේ පොලිස් කොමිසම ස්වාධීනයි කියලා කිව්වට කොහෙද මේකේ ස්වාධීන තත්ත්වයක් තියෙන්නේ කියලා මේ ප්‍රශ්න දෙකටම මම ඔබතුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා ඩිල්කි මේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කොමිෂන් සභා ගේන්න මුල්ුණේ සිවිල් සංවිධානය මේ සියලු සිවිල් සංවිධාන අද මහජනතාව ඉදිරියට ඇවිල්ලා බැගෑපත් වෙනවා කනගාටු වෙනවා මේ හිතපු වෙනසද ඉන්නේ ඒගොල්ලන්ට යම් කඩතුරාවක් දැන් අවශ්‍යයි වෙන කාටත් වඩා මේවා සඳහා කෑමොරදුන් උගතුන් සිවිල් සංවිධාන ක්‍රමක්‍රමයෙන් කියන දෙයක් තියෙනවා අපි සන්තෝෂ නැ මේ වෙන දේ කියන්නේ. එතනින්ම ඔබට පේනවා මේ ස්වාධීනත්වය. ස්වාධීනත්වය ගැන මම කතා කරන්නම් මම එකග වෙන්නේ අර විදායකය යටතේ හිටියම ස්වාධීන නැ කියන එක. මැතිවරණ කොමසාරිස්වරයා. මේක රාජ්‍ය ආයතනය. පොලිස්පතිවරයා රාජ්‍ය ආයතනය. මේ දෙන්නම කොන්ද කෙලින් තියන් වැඩ කරා. ස්වාධීන නැද්ද? විදායක යටතේ නෙමෙයිද හිටියේ? මැතිවරණ කොමසාරිස්වරයා විදායක යටතේ නෙමෙයිද හිටියේ? පොලිස්පතිවරයා විදායක යටතේ නෙමෙයිද හිටියේ? නෑ කොන්ද කෙලින් වැඩ කරා. මෙතන ස්වාධීනත්වයේ තියෙන්නේ පුද්ගලයා මත. පුද්ගලයාගේ ක්‍රියාකාරීත්වය මත. මම හොඳ උදාහරණයක් දෙන්නම්. HND ශිෂ්‍යයන්ට ටවුන් හෝල් එකේදී පහර දුන්නා. වැටි වැටි ඉන්න ශිෂ්‍යයන්ට ගැහුවා. බණ්ඩාරවෙල මේ වගේම රැලියක් පැවැත්තුවා. ASP වෙදමුල්ල ඒ ශිෂ්‍යයන්ට තේ දුන්නා. බිස්කට් දුන්නා. සත්‍යාග්‍රහ කරන්න කිව්වා. සැබෑ ලෙසම සත්‍යාග්‍රහ කරා. බණ්ඩාරවෙල HND එකේ ශිෂ්‍යෝ සාමකාමීව විසිර ගියා. ඔන්න තත්ත්වය ඕකයි. ඒ නිසා මේ ස්වාධීනත්වය පුද්ගලභාවය මත රැඳී පවතී. මම ඕන තරම් උදාහරණ දෙන්නා විදායකයේ යටතේ හිටියා ස්වාධීනව වැඩ කර අවස්ථා තියෙනවා. ඒ හින්දා අද අපි දකින්න ලැබෙන්නේ මොකද්ද? පොලිසියේ විනය සංස්කෘතිය වෙනස් කරන්න අපි උත්සාහ කරනවා සෑහෙන. මාංශ පේශී නොව බුද්ධියට කතා කරන්න. ඒ සංස්කෘතිය සෑදීමේ වගකීම ජාතික පොලිස් කොමිසමට තියෙනවා. සමහරවිට ජාතික පොලිස් කොමිසම දන්නේ නැහැ මාරු කළා. විදායක ජනාධිපතිවරයාට බලය තියෙනවා. පොලිස්පතිතුමා පත් කරා. පොලිස්පතිතුමා හැරෙනකොට සියලුම මාරුයි. වෙනස් කිරි. ඒ සියලු දේටම ජාතික පොලිස් කොමිසමදී. ප්‍රශ්නේ එක නෙමෙයි. 2016 වසරම පටන් ගත්තේ අඳුරු වෙලා. ඇඹිලි පිටියම අඳුරු වුණා. ඇඹිලි පිටියේ කළු කොඩි වටුණා. ඇයි ක්‍රියාකාරීත්ව.
ඒ ක්‍රියාකාරීත්වය එහෙම නෙමෙයි වෙන්න තිබ්බේ. ඒ සඳහා අපි පොලිසිය නව සංස්කෘතියක් ඇති කරන්න ඕන. කොච්චර ස්වාධීන කොමිෂන් තිබුණා. ඔබ අහපු ප්‍රශ්නෙට මම එනවා. මානව හිමිකම්. මේ මානව හිමිකම් සැසිය එනවා 2016 පෙබරවාරි මාසේ. මේක අද ලෝකේ විනිවිද භාවයකින් තියෙන හින්දා හැමතැනම ගිහිල්ලා තියෙන. අරමව කුසේ දරුවෙක් එක්ක අඬන්නේ. ඒ මවට දරුවෙක් ලැබෙන්න ඉන්නවා. පියා නැති වෙලා ඇදගෙන ගියයි කියලා කියන. මේක දැකපු සාක්ෂි තියෙනවා. ඇයි මේ අය වතරංගුර ගන්න නැත්තේ? ඇයි මේ අය වතරංගුර ගන්න නැත්තේ? ඒ සම්බන්ධයෙන් නෑ නෑ වරදක් කරා නම් ට්‍රාන්ස්ෆර් කරන එක නෙමෙයි සභාපතිතුමා ඒකට උත්තර දෙයි. වරදක් කරා නම් ට්‍රාන්ස්ෆර් කරන එක නෙමෙයි. වෙන කෙනෙක් ওই වරද කරා නම් අද නුවරඉලි සිද්ධියේදී සිළු දෙනා අතරංගුර ගන්න තියෙන්නේ නැත්. ඒක නෙමෙයි මම කියන්නේ ඩීල් කි. මෙතන ක්‍රියාකාරීත්වය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මට ජාතික පොලිස් කොමිසම පිළිබඳ ප්‍රශ්නයක් නෑ. මම දෙඩියව පෙන්නන්න ඕන තරම්. වසන්ත සොයිසා ඝාතනේ. ඒ වසන්ත සොයිසා ඝාතනයේදී බොහෝම මේ තියෙන සිදුවීම් පින්වීම නිසා අද නඩුවට විශාල බාධාවක් වෙලා තියෙනවා. කොහේ හරි අපරාධයක් සිදු වුණ ගම අපරාධ ස්ථානයේ ගිහිල්ලා වටලන කවුද වටලන්නේ? ජනතාව. එහෙම වුණාම පොලිසියට හරි ක්‍රියාකාරීත්වයක් කරන්න බෑ. එතන විශාල පාඩුවක් වෙනවා. මං කියන්නේ කවුරු හරි පණා දිනවා නම් හොස්පිටල් එකට ගෙනියන එක නෙමෙයි. මං ඔබට කියනවා රථ වාහන අනතුරක් වුණොත් 5000කට වඩා එතන රැස් වෙනවා. නමුත් පොලිස් කොස්තාපල් රථ වාහන එනකොට ඔක්කොම යනවා. ඇයි? උසාවියට ගිහිල්ලා සාක්ෂියක් දෙන්න දින බියට. මෙන්න මේ පරිසරය අපි හදමු. මේ පරිසරය හදන්න අපි ජාතික පොලිස් කොමිසමට උදව් වෙමු. අද මානව හිමිකම් පිළිබඳ කතා කරනකොට මේක බුර පුරා නැගිනවා. හේතුව තමයි එක සිදුවීමක් තුල මේ වගේ නීච සිදුවීම් තුල රාජ්‍ය තාන්ත්‍රණය වෙනස් වෙන්නේ. අන්න ඒක නිසා විධායකී ස්වාධීන භාවයට වඩා අපි මේ සංස්කෘතිය වෙනස් කරගන්න කතා කරමු. ඒකයි අද යුගයේ අවශ්‍යතාවය. හොඳයි ආරියදස කුරේ මහත්මයා, දැන් මෙතනදී අදහසක් මතපුණා. දැන් එදත් පොලිස් කොමිසම හිටියේ විධායකය යටතේ. එතකොට මේ විදිහට අදත් පුළුවන්ද කියන්න ස්වාධීනයි කියලා? එදා තිබිච්ච තත්ත්වයට වඩා අද වෙනස් වෙලා කියලා කොහොමද දෙන්න පුළුවන් සහතිකේ? මොකක්ද පොලිස් කොමිසමට තියෙන බලය ක්‍රියාත්මක වීමේදී? කොයි විදිහටද කොමිසම විදිහට ක්‍රියාත්මක වෙන්නේ? මම හිතන්නේ පොලිස් කොමිෂන් සභාව 19 වෙනි ව්‍යවස්ථාවේ යටතේ ඊටාම ස්වාධීන ආයතනයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. කලින් කතා කර මහත්මියක් සඳහන් කර පරිදි ව්‍යවස්ථාදායක සභාව මගින් තමයි 19 වෙනි ව්‍යවස්ථාව යටතේ තියෙන කොමිෂන් සභාව 10ටම පත්කිරීම කරන්නේ. අපි හිතන්න ඕනේ වෙන මොකද්ද තියෙන ක්‍රමය? ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරය සියලුම දෙනාගේ නියෝජනයෙන් තමයි කොමිෂන් සභාවල සමාජිකයේ පත් වෙන්නේ. ඊට හොඳ විකල්පයක් තියෙනවා නම් මේ මම හිතන්නේ ක්‍රියාත්මක කරන එක හොඳයි. නමුත් අපිට දැනට තියෙන තත්ත්වයන් යටතේ සෑම දෙයකටම දේශපාලනය අන්තර්ගත වෙන නිසා පාර්ලිමේන්තුව තුළ සියලුම අය එකතු වෙලා සහයෝගිතාවෙන් ස්වාධීනයි කියන විද්වතුන් අපේ සභාපතිතුමා වගේ ජාත්‍යන්තර කීර්තියට පත් වුණු මහාචාර්යවරු වැනි අය පත් කරලා ස්වාධීනව කටයුතු කරන්න ඉඩ දීලා තියෙනවා. පහුගිය ඔක්තෝබර් මාසයේ ඉඳලා කොමිෂන් සභාව ඇති වුණාට පස්සේ මට සහතික වශයෙන් කියන්න පුළුවන් කිසිම බලපෑමක් සභාපතිතුමාට ඇතුළු කිසිම කෙනෙකුට කිසිම බලපෑමක් කිසිම බලධාරියෙකුට ලැබිලා නැහැ. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යටතේ පොලිස් කොමිෂන් සභාවට බලතල රාශියක් ලැබිලා තියෙනවා. සභාපතිතුමා සඳහන් කරා වගේ පොලිසිය නිර්දේශපාලනීකරණය කරනලා ඊට පස්සේ ගුණාත්මක භාවයෙන් යුතු හොඳ පොලිස් සේවාවක් ගොඩනැගීම සඳහා අවශ්‍ය සියලුම බලතල පොලිස් කොමිෂන් සභාවට ලැබිලා තියෙනවා. ප්‍රධාන වශයෙන් ගත්තොත් පොලිස් කොමිෂන් සභාවට ලැබිලා තියෙන බලයක් තමයි පොලිස්පතිවරයා හැර නියෝජ්‍ය පොලිස් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිට පොලිස් කොස්තාපල්වරයා දක්වා එයාගේ පත්වීම්, උසස් කිරීම්, මාරු කිරීම් සහ විනය පාලනය. ඒතර මේක අපි පුළුල් වශයෙන් බැලුවොත් බඳවා ගැනීමේ ඉඳලා ස්වාධීනව විධිමත් ලෙස ක්‍රියා කිරීමේ බලයක් ස්වාධීන ආයතනයකට දීලා තියෙනවා. එතකොට පොලිසියට අවශ්‍ය සුදුසු පුද්ගලය තෝරලා සුදුසුකම් තීරණය කළා, වෙනත් හැකියාවන් තීරණය කළා, සුදුසු අය බඳවා ගන්න තීරණ ගැනීමේ බලය පොලිස් කොමිෂන් සභාවට තියෙනවා. ඒ වගේම ඒ අය යම් යම් අවස්ථාවලදී මාරු කරන්න, ඒ වගේම ඒ අයගේ කාර්ය ශූරත්වය සලකලා බලලා විධිමත් ලෙස උසස් වින් ලබා දෙන්න,
එවැගේම පොලිස් සේවයට නුසුදුසු ඇවිල්ලා ඉන්නවනම් ඒ අයට විරුද්ධව විනයානුකූලව කටයුතු කළා ඒ පොලිසින් ඉවත් කරන්න ඒ බලය දීලා තියෙනවා. සමාවෙන්න පැහැදිලි කිරීමක් කරෝතින් ජනතාවට. කලින් ඔය ඔබතුමා පැහැදිලි කරපු කාරණා ටික සිද්ධ වුණේ කොහොමද? කලින් මං හිතන්නේ ටිකක් කාලය ගත කරන්න වෙනවා මේ මෙතුමා සඳහන් කළා වගේ රංජිත් අබේසූරිය මෙතුමාගේ කාලේ පොලිස් කමිෂන් සභාව ක්‍රියාත්මක වුණා. ඒ පොලිස් කමිෂන් සභාව ඇත්ත වශයෙන්ම පළවෙනියෙන්ම ලංකාවේ ඇති වුණු පොලිස් කමිෂන් සභාව. මම හිතන්නේ ආයතනයක් ඇති වුණාම එක දවසින් දෙකෙන් ඒකේ ප්‍රගතියක් ඇති කරන්න බැරි වෙනවා. ඒ ආයතනය යම්කිසි ක්‍රියාධාරමක් ආරම්භ කළා ක්‍රියාත්මක කරගෙන ගියා. නමුත් දෙවනි වතාවට නිවෙල් පේදිගම මෙතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු කමිෂන් සභාව ව්‍යවස්ථා සභාව පත් කිරීමේ ප්‍රශ්නයක් නිසා අතිගරු ජනාධිපතිතුමා කාලීන අවශ්‍යතාව සැලකලා පත් කරේ. එතකොට අපි දෙවනි කමිෂන් සභාව ස්වාධීනයි කියලා අපිට කියන්න බෑ. එතකොට ලංකාවේ දැනට ක්‍රියාත්මක වෙන්නේ රංජිත් අබේසූරිය මෙතුමාගේ ප්‍රධානත්වයෙන් තිබුණ කොමිෂන් සභාව සහ වර්තමාන එට්ටිගේ මහතාගේ මෙතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පොලිස් කමිෂන් සභාව. ඒ අතරතුර කාලයේ 18 වෙනි සංශෝධනය යටතේ පොලිස් කමිෂන් සභාවේ කාර්යභාරය වෙනස් වෙලා ඒ කාර්යභාරය රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පැවරලා තිබුණා. මේ පෞගිය අවුරුදු 3 පමණ කාලයක රාජ්‍ය සේවා කොමිෂන් සභාව මේ රටේ සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ ආයතන කටයුතු බාර ආයතනය. ඒ ආයතනේ මං හිතන්නේ ගිලිහිලා ගියා පොලිස් සේවය පිළිබඳ විධිමත් ලෙස කටයුතු කරේ මොකද කාර්යභාරය පුළුල් නිසා. ඒ නිසා මේ මං කියාගෙන ගිය කාරණේ මං හිතන්නේ වැදගත් ඉදිරිට කියන්නේ. එතකොට පොලිස් සේවයේ බඳවා ගැනීම, පත් කිරීම, උසස් කිරීම සහ නුසුසුසුය පොලිසින් ඉවත් කිරීමේ බලය පොලිස් කමිෂන් සභාවට තියෙනවා. එතකොට අපිට පේනවා ඕනම සේවාවක ගුණාත්මභාවය ඇතිකරන්න අවශ්‍ය ප්‍රධාන බලතල සියල්ල ලැබිලා තියෙනවා. දෙවනි කාරණේ තමයි පොලිසිය ස්වාධීන කිරීම, පොලිස් කමිෂන් සභාවේ වගකීම. ඒ සඳහා පොලිස් කමිෂන් සභාවට විශේෂ බලයක් තියෙනවා. මොකද වර්තමාන ක්‍රියාකාරීත්වය තුළ පොලිස් නිලධාරීන්ට සම්පූර්ණයෙන්ම කිසිම බලපෑමකට යටත් නොවී ක්‍රියා කිරීමේ බලය සහ හැකියාව ලැබිලා තියෙනවා. අපි පොලිස් කමිෂන් සභාවේ සභාපතිතුමා ඇතුළු සියලු දෙනා දැනටමත් සම්මන්ත්‍රණය මගින් දැනුවත් කිරීම කරලා තිනවා. නීත්‍යානුකූලව නිවැරදි ලෙස ක්‍රියා කරන ඕනම පොලිස් නිලධාරියෙක් පොලිස් කමිෂන් සභාවේ ආරක්ෂාව ලබනවා. ඒ නිසා කිසිම දේශපාලන හෝ වෙනත් බලපෑමකට යටත් රාජකාරී කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ පණිවිඩය මං හිතන්නේ පොලිස් සේවාවට ලැබුණාම ක්‍රමක්‍රමයෙන් පොලිසියේ චර්යාවන් වෙනස් වෙන්න ඉදිරි කාලයේදී කටයුතු කෙරෙනවා. මං හිතන්නේ ඒකත් මේ කාලයක් තිස්සේ මිනිස්සු පුරුදු වුණාම ඒක දවසකින් දෙකකින් වෙනස් කරන්න පුළුවන් චර්යාවක් නෙවෙයි. ක්‍රමක්‍රමයෙන් ඒ වෙනස ඇති වෙනවා. ඊළඟ කාර්යය තමයි පොලිසියේ කාර්යක්ෂමතාවය ඇති කිරීම. ඒ වගකීමත් පොලිස් කමිෂන් සභාවට පැවරලා තියෙනවා. පොලිස් සේවයේ කාර්යක්ෂම කිරීම සඳහා පොලිස් කමිෂන් සභාව විශේෂ වැඩපිළිවෙළ රාශියක් දැනට ක්‍රියාත්මක කරගෙන යනවා. විශේෂයෙන් පොලිස් කමිෂන් සභාව විවිධ පැතිකඩ ඔස්සේ මේ ප්‍රශ්නේ දිහා බලලා තියෙනවා. අපි දන්නවා මේ හොඳ සේවයක් ලබන්න නම් තෘප්තිමත් සේවක කණ්ඩායමක් ඉන්න ඕනේ. පොලිස් සේවයේ තියෙන විශාල ප්‍රශ්න සංඛ්‍යාවක් තියෙනවා. වැටුපේ සිට නොයෙක් දේවල් පිළිබඳ ප්‍රශ්න තියෙනවා. විශේෂයෙන් සුභසාධක පහසුකම්. ඒ සෑම අංශ කෙරෙහිම පොලිස් කමිෂන් සභාවේ අවධානය යොමු කරලා දැන් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන මම හිතන්නේ සභාපතිතුමා ඉදිරියේදී ඒ ගැන සඳහන් කරා. ඊළඟට පැවරෙන වැදගත්ම කාර්යය තමයි මහජන පැමිණිලි විමර්ශනය කිරීම. ඕන මහජනතාවගේ ඕනෑම සමාජිකයෙකුට පොලිසියට හෝ පොලිස් බලකායට විරුද්ධව තමන්ට වෙන අසාධාරණයක් සම්බන්ධයෙන් පොලිස් කමිෂන් සභාවට පැමිණිලි කරන්න පුළුවන්. මම මේක දකින්නේ ඇත්ත වශයෙන් රටේ ඉන්න බහුතර බලය රහිත ජනතාවට ලැබිච්ච විශේෂ බලයක් හැටියට. මොකද අපි දන්නවා යම්කිසි බලයක් තියෙන සමාජ බලයක් තියෙන ධන බලයක් තියෙන වෙනත් බලයක් තියෙන ඕනම කෙනෙකුට ඕනම රාජ්‍ය ආයතනයකින් වැඩ කරගන්න එක හරි පහසුයි. නොඑක සම්බන්ධතාව තියෙනවා. නමුත් ගමේ ඉන්න ඉතාම දුප්පත් පුද්ගලයාට තමයි කිසි හවුහරණක් නැත්තේ. පොලිසියට ගියත් සමහර වෙලාවට ගිය හැටි ඉඳලම පැමිණිල්ල බාර ගන්නෑ. එතකොට ඒ පිළිබඳව පොලිස් කමිෂන් සභාවට පැමිණිලි කරොත් පොලිස් කමිෂන් සභාව මැදිල්ල පැමිණිල්ල බාර අරගෙන ඒ රාජකාරිය නීත්‍යානුකූලව කිරීමේ වැඩපිළිවෙලක් තියෙනවා. ඒ නිසා මම දකිනවා මේක සමාජයේ ඉන්න දුප්පත්ම පන්තියට තියෙන ආරක්ෂණ පද්ධතියක් හැටියට. ඒ නිසා මේ අවස්ථාව මම ප්‍රයෝජනෙට ගන්න කැමති. මහජනයාට පොලිසියෙන් වෙන අසාධාරණ හෝ වෙනත් අනීතික ක්‍රියාවක් සිද්ධ වෙනවා නම් ඒ ඕනෑම කාරණයක් පිළිබඳව පොලිස් කමිෂන් සභාවට පැමිණිලි කරලා තමන්ට අවශ්‍ය අපේක්ෂිත සහනය ලබා ගන්න පුළුවන් වෙනවා. හොඳයි. හොඳයි. අපි තවදුරටත් සාකච්ඡා කරමු. විරාමයකට යන්න කලින් මම මත විමසුම සඳහා ප්‍රශ්නය යොමු කරන්නම්. ජාතික පොලිස් කමිෂන් සභාව මැදිහත් වීමෙන් ගුණාත්මක පොලිස් සේවාවක් ඇති කළ හැකිද?
ජාතික පොලිස් කොමිෂන් සභාවේ මැදිහත් වීමෙන් ගුණාත්මක පොලිස් සේවාවක් ඇති කළ හැකිද ඔබට කරන්නට තියෙන්නේ අන්තර්ජාලය හා සම්බන්ධ විය හැකි ඕනෑම උපකරණයකින් මේ ඔබේ ජංගම දුරකථනය වන්නට පුළුවන් ඕනෑම උපකරණයකින් www.derana.lk/vote කියන පිටුවට පිවිසිලා එහි තියෙන රූප ආශ්‍රයෙන් ඔබේ මතය අපට දන්වන්න ඒ මොහොතේ මේ මතය අපට දැන ගැනීමට හැකියාව අවස්ථාව ලැබෙනවා ඒ වගේම ඔබේ අනන්‍යතාවය පිළිබඳව ගැටලුවක් තබා ගන්නට එපා එය බොහොම සුරක්ෂිතයි ඔබේ අනන්‍යතාවය ආරක්ෂා කරන්නට අපි වග බලා ගන්නවා ඒ වගේම ඔබට හැකියාව තිබෙනවා ඔබේ අදහස් මේ පිටුව ඔස්සේම අපිට යොමු කරන්න අපිට හැකියාව තියෙනවා ඒ අදහස් වලටත් මේ සාකච්ඡාව තුළදී ඉඩක් ලබා දෙන්න අපි කෙටි විරාමයක් ලබා ගන්නවා විරාමය නැවතුරු යලිත් හමු गुणात्मक අදහසක් නැහැ 104කගේ මේ අදහස් අපිට ලැබෙන්නේ ස්විස්තරලන්තය ඇමරිකාව කුවේට් සවුදි අරාබිය එක්සත් අරාබිය එමිරාජ්‍ය මාලදිවයින කියන රටවල් ඇතුළුව ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකින්ම අපිට මේ අදහස් ලැබෙනවා අපේ දුරකථන අංකය 011523314 මේ ඔස්සේ ඔබට සම්බන්ධ විය හැකි සජීවීව මේ සාකච්ඡාවට ඒ වගේම ඔබේ අදහස් අපිට කියන්න www.dena.lk/ वोट थीन पीटूट पे विस्तला उबे मते इदिरिपात करने गमान उबे अधास अपीट इदिरिपात करान अपीट ए अधास मे सांगवादेट ලක් කරන්නට හැකියාව තියෙනවා දැන් ප්‍රශ්නයකට යන්නට මා අදහස් කරගෙන හිටියේ නමුත් දැන් මේ ජනතාව තුල තියෙන මතය මට හිතුණා ඔබතුමාට කෙලින්ම ඉදිරිපත් කරන්නද මේක තමයි දැනට මේ සම්බන්ධයෙන් ජනතාව තුල තියෙන සරල අදහස අනුව උන්ගේ තියෙන මතය ඇයි මේ යම් 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 නියදියක් අපිට යම් අදහසක් ලබා ගන්නට පුළුවන්. ඇයි මේ වගේ ප්‍රතිශතයක්? මම අත වශයෙන් මේ ගැන කිසිම පුදුමයක් වෙන්නේ නැහැ. ඒකට හේතුව පසුගිය දශක කීපය තුළ මේ රටේ විවිධ වූ ආයතන පිළිබඳව රාජ්‍ය ආයතන මහජන නියෝජන ආයතන පිළිබඳව කරන ලද නොයෙකුත් සමීක්ෂණ වලින් මතුවෙන්නේ මේකම තමයි. ඒ කියන්නේ මේ රටේ राज्य आयतन पिलिबंधव पोदुवे पार्लिमेंतु ये पावतीन आंडुव ये रटेतीन अनेकुत नोयकुत महाजनता वेनुवेन केल पीठवल तीन सूर्य आयतन पिलिबंधव महाजनताव तुल क्रमक्रमें विश्वासे अडुवीमक दकिन्न लभेन एतोट मे पोलिसी कियन्ने अत्वश्यम मे वेनम ए वगे वेनम आयतनयक केल अपिट गन्न बै नेद तत्व तीयन दहितने अभी उत्साह मे तत्व विनाकिरी दीयन तत्व बंधव इताम ऋणात्मक अदास कति मे मेवा कवधा विनास्करा बै मेवा मेहम्म तम हेमदा किल अभी इन पुलवा नमश मेरा जनता बट ओन मे तत्व मे विदीट पवत्तनी अन्नद पार्लिमेंतु එතකොට පවතින රාජ්‍ය එතකොට නොයෙකුත් වෙනත් රාජ්‍ය ආයතන මේ ආකාරයටම පවත්වාගෙන යන්න ඕන නෑ මේවා වෙනස් කර ගැනීම මහජනතාවට අවශ්‍යයි හොඳයි අපි බලමු අඩුම තරමේ මේ සාකච්ඡාව තුලින් හෝ ජනතාවට මේ පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා දෙන ඔබට හැකියාව තියෙනවා ඔබේ මතය වෙනස් කරන්න ඔබට අවස්ථාව තියෙනවා ඔබේ මතය වෙනස් කරන්න මේ සාකච්ඡාවට ඇහුම්කන් දීලා ඔබට මේ පිළිබඳව අදහසක් අරගෙන මේ සාකච්ඡාවේ අන්තර්ගතය පිළිබඳව හොඳට අවබෝධයක් ලබාගෙන ඔබට හැකියාව තිබෙනවා මේ ප්‍රතිඵලය ඊළඟ මොහොතේ වෙනස් කරන්න මම කැමති ඔබතුමාට ප්‍රශ්නය සඳහා අවස්ථාව ලබා දෙන්න ලක්මාල් පෙරේරා මහත්මිය මගේ ප්‍රශ්නේ මේකයි දැන් 2011යි 5යි 30 ගත්තොත් රොෂෙන් චානක සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධව මැරුණා. ඊළඟට 2012යි 2යි 15 ගත්තොත් ඇන්ටනී පනාදු දීවර ජනතාව පොලිසිය හා යුද හමුදා එකතුල එයත් මැරුණා. ඊළඟට 2014 6යි 12 මේ අපරීක්ෂාක රිය පැදවීම කියන්නේ අනනොතකා දාවණේ මැරුණා. එතකොට දැන් 2011යි ප්‍රශ්නේදී මහානාම තිරගන්ත කියලා කමිටුවකුත් ආවා. එතකොට මේ හැමතැනකදීම උලුප්පලා ආවා මේ මැරිච්ච පුද්ගලයා උලුප්පලා ආවා මේ ප්‍රශ්නේ වගේම. හැබැයි අපිට ඉලිප්පුන්නේ නැහැ කිසිම තැනක ඒකට දුන්න දඬුවම. ඒකනේ පොලිස් නිලධාරියාට හෝ කොහෙද මාරු වීම කියන එක දඬුවමක්ද? ඒ කියන්නේ අපිට දැන් මේකෙත් අපිට මේ මාරු කරා. මේක දඬුවමක්ද එතකොට?
सामान्य मनुष्य मिनी एक मेरव इतना दड़ूम मेक मारकरी में दड़ूम आप कमीशन के दड़म तरह मे उदाहरण हर विशद मत दुनो एक मध्य तुलपल पेनो आप चूड़ी विश्वास अक्की मत आप सीट पढ़ा मत मैं हर गे ප්‍රශ්නේ තියෙන්නේ මේ මේ తత్వය වෙනස් කිරීම කාලයක් තිස්සේ ගොඩනැගිලා තිබෙන ආයතනික ව්‍යුහයක් වෙනස් කිරීම සඳහා ක්‍රමානුකූලව යම් සැලැස්මකට අනුව මේ අපි යම් යම් පියවර ගන්නට ඕන. දැන් උදාහරණයක් ගත්තොත්ින් බඳවා ගැනීම සම්බන්ධව. ඒ අය පුහුණු කිරීම සම්බන්ධව. ඒගොල්ලන්ගේ ආකල්ප සකස් කිරීම සම්බන්ධව. ඒගොල්ලන්ගේ වගවීම සම්බන්ධව. ये विविध देवाल तीनों दें मे दी दवा मे पोलिस कमीशन सभा पात्कर पाली हम पोलिसी व्यवहार में नस्त नहीं पोलिसी मिनसू एलिएटे आने पोलिसी कालती गुडने गल तीन रटा विनास्त ये सन्दा क्रमाकूल अभी याम याम पीव्र गाट दारण अभी तो अवश्य मे रटे तीन सियलुम आयतनिक व्यवहार අපිට වඩාත් ගැළපෙන ආකාරයට අපිට වඩාත් ධනාත්මක ප්‍රතිඵලයක් ගන්න පුළුවන් ආකාරයකට ප්‍රතිසංස්කරණය කරගනි. ආයතනික ප්‍රතිසංස්කරණ අපි කළ යුතුයි. දැන් ඒ සඳහා අපිට උදාහරණ ගන්න පුළුවන්. අපිට පුළුවන් විශ්වවිද්‍යාලයක් අරගෙන අපිට විශ්වවිද්‍යාලේ පුළුවන් ආයතනික වෙනස්කම් ඇති කරන්න. ඒ මොකද විශ්වවිද්‍යාල ස්වාධීන ආයතනයක් නම් විශ්වවිද්‍යාලේ ස්වාධීන ආයතනයක් විදියට याम याम प्रति संस्करण कल ये आयतन के व्यवहार विनाशकाम कल अभी तो ये आयतन गुणात्मक भाव वैडी कराने पूर्व यदि अन्य विद्यार्थ में आप मे कल्पना करा इंसा मांगीता ने मेक दिगुगमन मेक मे दाहरण के ना गो अवर्दू किहिप्या कमीशन सभा तिबुनाट अथवा शेम स्वाधीन कमीशन सभा पूर्ण बल तल तो ये क्रियात्मक विमा सिद्धुन සිදුුනේ නැහැ. එතකොට දැන් දැන් මෙතන අපි බලාපොරොත්තු වෙන්නේ අත් වශයෙන්ම ක්‍රමානුකූල වැඩපිළිවෙලක් තුලින් මේ සියලු දේ ක්‍රමානුකූල වෙනස් කිරීම. දැන් උදාහරණයක් අපි ගත්තොත් පුහුණුව. පුහුණුව අපි දන්නවා පුහුණුව තුලින් අලුත් දැනුම තුලින් නොයෙකුත් ආකාර වෙනස්කම් ඒ සේවකින්ගේ කරන්නට පුළුවන්. ඉතින් මම හිතන්නේ මේ වගේ ව්‍යවහාත්මක වෙනස්කම් අපිට කරන්නට සිදු වෙනවා. ඉතින් මම හිතන්නේ ඒව කිරීම තුලින් වසර කීපයක් තුල යම් වෙනසක් ඇති කරන්නට පුළුවන්. දැන් අවුරුදු 150ක් පමණ පැරණි ආයතනයක කාලාන්තරයක් තිස්සේ ගොඩනැගිලා තිබෙන ඒ සංස්කෘතිය අපි කියනවා කියන්නේ ආයතනික සංස්කෘතිය කියලා. ඕනම ආයතනයක යම් කාලයක් යනකොට මිනිස්සු තුල ගොඩනැගෙන යම් රටාවක් තියෙනවා සංස්කෘතියක් තියෙනවා. දැන් ඒව අපි ක්‍රමානුකූලව වෙනස් කරන්න නම් ඒ සඳහා අපි යම් යම් වැඩපිළිවෙළ වල දියත් කරන්න ඕනේ. परीक्षण श्रीलंका मानवीय कमीशन सभा परीक्षण अक्कर करला ए निर्देश लब मम अभियोग कर ये निर्देश इष्टीन जाति का पोलिस कमीशन शत्रु एच एन डी संबंध मे अहिंस शिष्य पहार दीव संबंध मे तुम निर्देश क्रियात्मक नमू पोलिस मानवीय कमीशन मे निर्देश अभी उत्साह සංශෝධන හදේ පිටුවල දින ස්වාධීන කොමිෂන් සභාව වලට තේරිව යනවා. ඒක නෙමෙයි ඩිල් කි මෙතන වෙන්න ඕනි. අපි පින්නන්න ඕනි. අපි ක්‍රියාකාරීත්වය. අපි ක්ෂණිකව මේ සඳහා මෙදිහත් වෙන්න ඕනි. ඒක තමයි පොදු රාජ්‍ය මණ්ඩලීය මානවීමිකම් අංශය බලාපොරොත්තු වන්නේ. ඒගොල්ලෝ බලාපොරොත්තු වන්නේ මේ ඩිලේ අඩුම ගාණි. මම දැන් අභියෝගයක් කරනවා. HND එකේ පහර දුන් HND එකේ පහර දුන් ශිෂ්‍යයාට පහර දුන් නිලධාරියාට අද වෙනකොට ඒ නිර්දේශ ක්‍රියාත්මක කළ නැත්තම් මොකද්ද කරන්නේ මොකද්ද කරන්නේ
स्वाधीन कमीशन सभा यटते नियम स्वाधीन कटति करना देवनी कमीशन सभा मे पावती कलीन सदर आगे अरे कलीं क्यों महत्व कदर आगे ददास देखे ददास पहादक्वा तमें पलवेणी स्वाधीन कमीशन सभा क्रियात्मक ददास पहे ददास पहलवे अक्टोबर विषय कदक्वा स्वाधीन कमीशन सभा क्रियात्मक न्याय स्वाधीन प्रश्नार्थ्यन तक विधायक नतुच्चे क्रमेक्तमूने दिदास पहालवे मे वर्तमान कमीशन सभा तमें स्वाधीन कमीशन सभा प्रथम पत्तू ये अवस्था तमें पलवनी सिधुन सिद्धि एच एंड शिष्य अर्बुदे मैंने ताम प्रशस्त विधिट कलमणाकरणे अवश्य पीवर गात अभी ये सिद्धि सिद्धुला दवास तुना कैथुलत दवास दिखाखो तुना कैथुलत श्रीलंक परपाल सीवी इटपू ज्येष्ठ निर्धारी कथुल खंडाय पत्कर्ला मूलिक विमर्शन महिता अभी तेरू गंडोनी अभी तो कोई तरह हंगीम तूनत हंगीम वहाल विला यम एम क्रियादाम गंडपुल अंकमकने अभी राज्य आयतन क्रिया क्रिया पद्धति अतीन निर्देश पोलिस कमीशन सभा बलतल तीन मलिंग की वागे पोलिस निर्धारेंगे वरदी संबंधी कटिक विनय क्रिया मार्ग गांड तो ये विनय क्रिया मार्ग गनीम अभी कोई तरह ओणकम तिबुना क्रिया पद्धति तम क्रियात्मक आयतन संग्रह आयतन संग्रह विधि विधान निलधारे विरुद्ध कटित कर मूलिक विमर्शन पावत मूलिक विमर्शन पावत पास आठ चोदना पत्र ये चोदना पत्र आठ खरण पत्र मसिक काल एदेन ये मसिक काल पास खरण पत्र आठ पास विधिमत् विनय परीक्षण पावत ये विधिमत् विनय परीक्षण अवस्था नवतत् करण ज्ञान ये विधिमत् विनय परीक्षण पावत परीक्ष निलधारे निगमन अनुतम यह निलधारे संबंध कटित कर मे सिद्धि यदि यार शिष्यावट संजीवनी शिष्यावट पहारदुन पोलिस निलधारिया मध्यम पेन्वे पिट हूगे पशु मूनु पेत नवे हंधुरागनी गटल आगती है अत्यवश्यम अभी एक पत्कल निलधारे दक्षता वे सा युमा इंटरनेट के तिबुन पिंतूर या किद्रीपस पिंतूर या करगन एक पोलिस निलधारी इंट पेन लता में हंधुर गति अरे शिष्यावत क्यूने खाऊद गेहूगे शिष्यावत दाने कहुमत गेहूगे खाऊद के शिष्याव प्रकाश देंट पाव अपीठ फैमिनी ने अपे कार्यालय अपे निलधारी अपे शिष्याव के गेदरटे आऊगा गेदरटे आवल प्रकाश अरगन तमाय मूलिक विमर्श ने संपूर्ण कल्ला निलधारी विद्रोह चोदना पत्र दिला निलधारी के वेडतान कर काटित कर दे निलधारी वेडतान लकुनाट पास मसे गतुनाट पास आगे विनय बलधारी अतमय बसनारी पलाते ज्येष्ठ नियोज्य पलिस्पति आवित अभियाचना के पत्कल्ला सेवेट नवत पेमिल्ला तीर एक अदास्वे या विनय क्रिया मार्गे निधास्ना या संबंधी आयतन संग्रह विधि विधान पारधि විධිමත් විනය පරීක්ෂණය පවත්වලා වැරදි කාර්යය වුණොත් බරපතල වැරදක් නිසා සේවයෙන් පහ කිරීමට තරම් කරුණු තියෙනවා මේ පරීක්ෂණය. ඒක අපිට පූර්ණ නිගමනයක් කරන්න බෑ. විධිමත් විනය පරීක්ෂණය ඉදිරිපත් වෙන කරුණු අනුව තමයි තීරණය වෙන්නේ. එතකොට මම හිතන්නේ අපේ පොලිස් කමිෂන් සභාවේ කටයුතු ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක මම හිතන්නේ නිර්වද්‍යයි කියලා කියන්න බෑ. මම ඇහුවේ තීරණේ මොකද්ද? ඔහු වැරදි කර දුන්නේ වැරදි කරු. ඒක ඉතින් මම දැන් පැහැදිලි කරන්නේ දැන් ඔහු වැරදි කරු. ඔව් වැරදි කරු කියලා තියෙනවා. නමුත් උඩ රැකියාවත් හම්බෙලා තියෙනවා. දැන් ඔබ ඉතින් තීරණයක් ගන්න එපා. ස්වාධීන පොලිස් කොමිසම කාගෙන්වත් බලපෑම නැත්නම් තීරණයක් ගන්න ඕන. මම හිතන්නේ දැන් ඔබතුමා රාජ්‍ය පරිපාලන නීතිය ගැන මම හිතන්නේ දන්නේ නැති කියලා. ආයතන සංග්‍රහයේ ඉතින් ආයතන සංග්‍රහයේ මොන්නේ නැත්නම් ජනතාවට විශ්වාසයක් ඇති වෙන්නේ එහෙම කරන්න එපා මහත්තයෝ. ජනතාවට විශ්වාසයක් අකුඩන දැන් ආයතන සංග්‍රහයට අනුව කටයුතු කළ යුතුද නැද්ද කියන එක අපි පොඩ්ඩක් කතා කරමු. ආයතන සංග්‍රහයට පරිභාහිර රාජ්‍ය නිලධාරී සම්බන්ධයෙන් කටයුතු කරන්න බෑ. ඕනම දන්න රාජ්‍ය නිලධාරී දන්නවා. රාජ්‍ය නිලධාරී සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ තියෙන ක්‍රියා පරිපාලනයට බාහිර වෙන්න බෑ. ඒතකොට එහෙම ගියොත් එයාට උසාවියේ ගිහිල්ලා අධිකරණ ක්‍රියාමාර්ගයට යන්න පුළුවන් වෙන. ඕනම කෙනෙක් දන්නවා ආයතන සංග්‍රහයේ දෙවනි කාණ්ඩය අනුව තමයි රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් බාහිර දෙනවා. ජාතික පොලිස් කොමිසම තීරණය දෙනවා. පස්නායිර පළාතේ හරි කොහේ හරි නැවත රැකියාවලදී. ඒක එතකොට මේ දඬුවම ක්‍රියාත්මක වෙන බොහෝ කාලයක් යනවා. අන්න එතනයි තියෙන ප්‍රශ්නේ. प्रश्न अवस्थावती नीति विद्यालय नीति शिष्य संघ में शिशु मे स्थाने
මේරටේ නීතිය සහ යුක්තිය පසුදලීමේ ක්‍රියාවලියේදී ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරන පොලිසිය. නමුත් පොලිසියේ වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳව මේරටේ සාතිශය බහුතර ජනතාවගේ තියෙන ඊතරම් සුබවාදී ආකල්පයක් නෙවෙයි. ඇත්තම දැන් පොලිසියේ වර්තමාන න්‍යාය වෙලා තියෙන්නේ උස්තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ කියන න්‍යාය උඩ තමයි ඇත්ත කතාව පොලිසිය ක්‍රියාත්මක වෙන්නේ. මේකට ඉතාමත් පැහැදිලි මෑත කාලේ උදාහරණ තමයි කොටදෙනියාවේ සේයාසදියුම් දැරියගේ ඝාතනයේදී ඒ සැක්කරුවන් සම්බන්ධව පොලිසිය ක්‍රියා කරපු ආකාරය. ඒ වගේම ප්‍රතිභා මහනාම හිමියන් මෙත්ම සඳහන් කළා වගේ ශිෂ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටපු ඒ වෙනුවෙන් හඬක් නගපු HND සිසුන්ට සිදු කළ පහර දීම, අමානුෂික පහර දීම. ඒ වගේම ඉතාමත් මෑතකදී ඇඹිලිපිටියේ තරුණියගේ ඝාතනය. නමුත් මේ ඔබතුමා දැන් ආරියදාස කුරේ මෙත්ම සඳහන් කළා මේ ක්‍රියාවලින් වලදී ජාතික පොලිස් කොමිෂන් සභාව මැදිහත් වීමක් සිදු කළා. නමුත් මට දැනගන්නට අවශ්‍ය වෙන්නේ මේ හරහා පොලිසිය නිලධාරීන්ට විරුද්ධව ඔබතුමන්ලා යම් යම් ක්‍රියාමාර්ග යම් යම් නිර්දේශ ක්‍රියාත්මක කරනවා ඇති. නමුත් මේ හරහා අගතියටපත් වෙන පාර්ශ්ව වෙනුවෙන් පීඩනයටපත් වෙන වරප්‍රසාද රහිත ජනතාව වෙනුවෙන් ඔබතුමන්ලා ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? ඔවුන්ගේ මානහිමිකම් උල්ලංඝනය වීම වෙනුවෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව පෙනී සිටිනවාද කියන ගැටලුව මම මතු කරන්න කැමතියි. හොඳයි, සභාපතිතුමාට ප්‍රශ්නය මතු කරමු. මම හිතන්නේ අපි කියන්නේ ආයතනයක කාර්යභාරය ගැන කල්පනා කරනකොට ඒ කියන්නේ කෝකටත් තෛලයේ විදියට අපිට ආයතනයක් මේ බාරගත් උදාහරණ ගත්තොත් දැන් මානව අයිතිවාසිකම් පිළිබඳ වෙනම කොමිෂන් සභාවක් තියෙනවා. මානව අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව මේ පිළිබඳව යම් යම් ඒ කියන්නේ විමර්ශන කළා. ඒ අයගේ ඒ නිර්දේශන් ඉදිරිපත් කළා තියෙනවා. එතකොට මම හිතන්නේ මෙතෙන්දී අත්වශයෙන්ම පොලිසියේ ඒ නිලධාරීන්ගේ අතින් යම්කිසි කියන්නේ වරදක් ඒ කියන්නේ යම්කිසි වරදක් සිදු වෙලා තියෙනවාද කියන එක පිළිබඳව ඒ මූලික පරීක්ෂණයක් කරලා මොකද හේතුව පොලිස් කොමිෂන් සභාව අත්වශයෙන්ම ආයතනයක් විදියට ඒ බොහොම කෙටි කාලයක් තමයි මේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ අවශ්‍ය කරන නිලධාරී මණ්ඩලයේ පවා අපි අත්වශයෙන්ම අපි මාස 3යි තවම ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඔක්තෝබර් මාසේ මැද තමයි කොමිෂන් සභාව පත් වුනේ. එතකොට කොමිෂන් සභාවට අවශ්‍ය කරන්නා වූ ප්‍රතිපාදන කොමිෂන් සභාවට අවශ්‍ය කරන්නා වූ නිලධාරීන් කොමිෂන් සභාවට අවශ්‍ය කරන්නා අනිකුත් දේවල් ස්ථාන කියන්නේ අවශ්‍ය ඉඩකඩ මේ සියල්ල මාස 3ක් වගේ කෙටි කාලයක් තුල අපිට සකස් කරගන්න කිසිසේත්ම පුළුවන්කමක් නැහැ. නමුත් අපි සෑහෙන වශයෙන් ඒ සම්බන්ධයෙන් කටයුතු කරලා තියෙනවා. ඒක ජනතාවගේ පැත්තෙන් ගත්තම ජනතාවට ප්‍රශ්නයක් නෙමෙයි. ජනතාවට අවශ්‍ය කරන්නේ කොමිෂන් සභාවක් ස්වාධීන කොමිෂන් සභාවක් පත් කරා නම් පත් කරපු මොහොතේ සිට ඊළඟ මොහොතේ සිට ජනතාව වෙනුවෙන් ඒ කොමිෂන් සභාව ක්‍රියාත්මක වෙනවා. ඒත් එහෙම අපිට හරිම පහසුයි එහෙම කියන්නේ. මම හිතන්නේ එහෙම කියන එක හරිම පහසුයි. ඒ අනුව අපි මේ පහසු නිසා අපි එහෙම කිව්විය යුතුයි. නමුත් අත වශයෙන්ම අපි දන්නවා ප්‍රායෝගිකව අපිට යම් යම් ගැටලු තියෙනවා නම් ඔබතුමන්ලට ඒ පහසුකම් ලබා දෙන්නේ නැත්නම් ඒකට පැහැදිලිවම රජයේ වගේ කිව යුතුයි. නෑ නෑ අපි කියන්නේ නෑ ඒ පහසුකම් ලබා දෙන්නේ නැහැ කියලා. අත්වශයෙන්ම කියනනම් මේවන විතර මොකද පොලිස් කොමිසම සක්‍රිය කරන්න කලින් රජය හිතන්නට අවශ්‍යයි අපි සක්‍රිය කරන බලාත්මක කරන කොමිසම කොහොමද එතනින් එහාට වැඩ ටික කරන්නේ. ඔන්න මම ඉතින් තාම තාම පුළුවන්. මම මේ ප්‍රොෆෙසර්ගෙන් හරි ඔබෙන් හරි අහන්නේ මේක මේ පොලිස් නිලධාරීන්ට පොලිස් බලකායට එරෙහිව මහජන පැමිණිලි විමර්ශනයේ කාර්ය පටිපාටි විමර්ශන කාර්ය පටිපාටි රීති කියන මේ මේ කොන්දේසි කවද්ද පනවන්නේ? ඔව් මම හිතන්නේ හරියටම කවද්ද ඒක මේ ප්‍රකාශනපත් කරන්නේ. දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා නව කොමිෂන් සභාව පත් වෙලා නව රීති රෙගුලාසි පනවගත්තෙක් තියෙන රෙගුලාසි බලාත්මකයි කියන. එතකොට දැනට තියෙන තත්ත්වය පැවති රෙගුලාසි සහ නීති පද්ධතිය බලාත්මකයි. අපි දැන් මේ ඒ අවශ්‍ය සංශෝධන කරලා ගැසට් කිරීමට ළඟදීම ගැසට් කිරීමට කලින් මේක මම කියන්න දන්නේ දැන් මේ ඔක්කොටම පේනවනේ දැන් මේ නිකන් මොකක් හරි මැජික් එකක් වගේ වෙනවා කියලා. මේ 2012 තමයි මේ කියන අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කරන්නේ. 2012 අංක 17.70 ඇලිරක් 19 2012 අගෝස්තු 10 ඒ කියන කාර්යපටිපාටිය තමයි දැන් මවුන් කරන්නේ 2012. මේකේ පැහැදිලිවම කොටස් තුනක් තිබුණා අ ආ ඈ කියලා. මේ තුනේ කියනවා කොහොමද මොන මොන සිද්ධීන් සම්බන්ධයෙන්ද පොලිසියට පොලිස් බලකායට එරෙහිව පැමිණිලි කරන්න පුළුවන්. දැන් ඒකේ තේරුම මොකද්ද? මේකේ තේරුම න්‍යායිකව. එහෙම නැත්නම් නිල වශයෙන් මේක තිබුණා. තියෙනවා. මම කියන්න හදන්නේ ඔබට
අපියර මේකට ගමේ හොඳ කතාවක් තියෙනවා මීට කලින් මේක කිව්ව අර අතිසාරයට අමුඩි ගහනවා කියන්නේ ඒ ප්‍රශ්නේ වෙන එකක් දැන් මෙතන තියෙන ප්‍රශ්නේ අපි හිතමු මේ කියන විදිහටම මේ මේ ප්‍රතිභා කියන හැටි කොයි පොලිස් නිලධාරියව ගෙදරදී කියලා එල්ලලා මැරුවා කියමුකෝ ප්‍රශ්නේ විසඳෙනවාද දැන් අර HND සිසුන්ට පහර දීපු අර මහා ප්‍රහාරේ පොලිස් කාරින්ග වැඩද මං ඒ වචනේ කියන්නේ අපහසකට නෙමෙයි ගමේ එළියේ පාර කියන ආකාරයට ඒක පොලිස් කාරින්ග වැඩද ඒක ඊටාම සංවිධානාත්මක පහර දීමක් ඒකට මේ අමාත්‍යවර වග කියන්න ඕනි අමාත්‍යංශ ලේකම්වරයා ඒතර ඒ සිදුවීම් මෙහෙම විසිරෙන්න ඉඩ අරපු බලධාරින් ඔක්කොම වග කියන්න ඕනි අන්තිමට අර බැටන් එකෙන් ගහපු එක්කෙනාව තමයි දැන් ගස්මදින් හදන්නේ මං අහන්නේ ඒකද අපි විනයගරුක සමාජයක් ගොඩනගෙන ප්‍රවේශය අපි මගේ ප්‍රශ්නේ ඒතර මං කියන්න හදන්නේ ප්‍රශ්නේ සුලිසුලඟක් වගේ අපි නිකන් පොල් කට්ටකින් වහන්න හදන්නේ මේ මගේ තර්කය ඒකයි මං අර මේ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය ගැන මතු කෙරුවේ පුද්ගලික සිද්ධියක් ඇටියෙ නෙමෙයි දැන් මේ වගේ සිද්ධියකට කොහොමද අපි මුහුණ දෙන්නේ දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා සිකුරාදා වගේ දවසක සෙනසුරාදාව හිතන්නවත් අපගන්න. දැන් මේ ඉතා සංවිධානාත්මක සෙනසුරාදා දවසේ ඔක්කොම ලෑස්තිලා ඒක කරන විදිය. ඉතින් හොඳටම පේනවා මේක ඩ්‍රාමා එකක් කියලා. මගේ තර්කේ මේකයි. නිකන් අපරාධයේ පිළිබඳ කතිකාව ලොකු පොතක් නා. මේ රටේ මේ මොහොතට අදාළ මම මේ කතා කරන්නේ. අපි යෝජනා කරන්නේ නිකන් මේ පොඩි නිකන් පුංචි කෑල්ලක්. එතකොට අර කන්දක් විලිලා මීයක් වැදූ වගේ එකක් තමයි මේ තියෙන්නේ. මම කියන්න හදන්නේ දැන් මිනිස්සු හිතනවානේ මොකක් හරි දැන් වෙනවා කියලා. මේ කිව්වට මේ අර මං කලින් කතා කරපු කමිෂන් සභා දෙකම බලාත්මකයි ජනාධිපතිවරයාද පත් කරන්නේ එහෙම නැත්නම් වෙන කවුද පත් කරන්නේ කියන එක නෙවෙයි අපි වැඩ කරන්නේ පැහැදිලිව මේ මොහොතේ කාටවත් මේක ඕනේ නැහැ පාර්ලිමේන්තු 225ටත් ඕනේ නැහැ ජනාධිපතිවරයාටත් අවශ්‍ය නැහැ විපක්ෂයක් නැහැ මේ මොහොතේ ලංකාවේ ඒතොර මේ අයාල යන්නේ රට මේ හෙට යන්න පොලිසියකට පොලිසි ක්‍රියා කරන විදිහ තව දෙයක් වෙනවා මෙතන දැන් මම මැද්දෙන් පැනලා කියන්නේ ඊටාම වේගෙන් නරක නිලධාරිවාදයක් ලංකාවේ වර්ධනය වෙනවා දැන් ඊටාම නරක විදිහට ඒක නිස්සල අඩුතරම නෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීට පොඩ්ඩක් බයයි වගේ තිබ්බනේ හොඳ හොනරක දැන් නිකන් අර මේ ඒ කියන්නේ කොලිවුඩ් ෆිල්ම්ස් වල ඉන්න චණ්ඩි වගේ තමයි පොලිසු ලෝයිස්ලා ඉන්නේ මේ ඕනතරම් වෙල බලන්න ඒ කියන්නේ දැන් අපි බය නෑ පුළුවන් නම් ගිහලා කියපල්ලා කමිෂන් සභාවට ගිහලා ඒගොල්ලෝ කියනවා ඒක තමයි එලීතත් මේක බලන් ඉන්නයි අහන්න ඔය සමීක්ෂණ වලින් කියවෙන්නේ ඒක තමයි ඊටාම නරක ආකාරයකට නිලධාරිවාදයක් එළියේ ව්‍යාප්ත වෙනවා මං කියන්නේ මේකයි ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ කතිකාව සංවාදයක් ඒ සංවාදය අපිට නෑ ඒ සංවාදයට එන්නේ නැතුව අවශ්‍ය දැනුම වර්ධනය කරගන්න නැතුව ඒ සමාජ ප්‍රතිසංස්කරණ සඳහා අධ්‍යාපනික වැඩපිළිවෙලක් නැතුව අපි මේ දාන පැලස්තර වලින් ඉතාම නරක විදිහට සමාජයේ පස්සට යනවා මේකේ භයානක අනතුරක් මොකද්ද සිවිල් කරල්ලක් මතුවෙන්න පුළුවන් බලන්න ඇඹිලිපිටි සිද්ධි හොඳයිද දැන් බලන්න සේයා අර සේයාගේ සිද්ධි හොඳයිද මිනිසු මොකද්ද කිව්වේ ඔය කාලකණ්ණි අපිට දීපල්ලා ඒ පොලිසි බලන් ඉද්දි පෙන්ුවේ අපරාධකාරයා අපිට දෙන්න මොකටද දෙන්නේ ගහලා මරන්න මේ ළඟදි මම දැක්ක මේ එක්තරා මේ ප්‍රවෘත්තියක් පළ වුණා ගමක මට ගම් මතක නෑ මේ එක යුවලක් තරුණ යුවලක් කොහේ හරි ඔය මේ කැලෑබද පැලක ඉන්නකොට ගම වට කරලා අල්ලන හැටි. ඒ තරුණයා ඒගොල්ල වස බොනවා අන්තිමට. ඒ කතාවේ. ඒ ගෑනු ළමයට වස පොනවා, ඒ පිරිමි ළමයට වස බොනවා. ඒ වැටෙනවා වස බීලා මේ අර ඉස්සර ගෝත්‍රික සමාජයේ වගේ ඔබ දැක්කනම් ඒ තරුණයාව කර තියන් එනවා අර අපි අර මුවෙක් එලාගෙන ඉන්නේ වැඩි සමාජය ඇතුලේ. ඒ විදිහට අරගෙන විසිල් ගග කෑ ගහනවා. ඉතින් ඒව ස්මාර්ට්ෆෝන් වල වීඩියෝ කරන එක තමයි තත්ත්වය දැන්. එතන දැන් අපි යෝජනා කරන්නේ චණ්ඩි සමාජයක්ද? අපි දැන් ඉල්ලා හිටින්නේ එහෙම එකද? සිවිල් කැරලි ගහන පොලිසි ඉස්සරහා ඇවිල්ලා සරන් උස්සගෙන කෑ ගහන මාධ්‍යත් මේකට වග කියන්න උන් දිල්ක. එක්තරා මාධ්‍යයක් වාර්තා වුණා. මොකක්ද නැද්ද ඒක තිබුණේ? මේ වචන පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. කොණ්ඩෙයා පොලිසි රෙදි ගලවයි. අර සෙයාගේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තාවක් තිබුණා. ඒක ලොකු එකක්. ටිකක් ලොකු පත්‍රයක තිබුණේ ඒක. ඒ කියන්නේ එක්තරා පුද්ගලෙක් ගෙනල්ලා ඔහුට කොණ්ඩයාගේ අනවර්තනාමයක් දාලා පොලිස් ප්‍රකාශකවරයාත් එක්ක කියලා ඔහු මේක නැවතනවා උච්චාරණය කරනවා නේ අනවර්තනාම වැරදි නේක මම මේ කෙටි කරලා කියන්න හදන්නේ මේක මෙච්චර සරල නෑ මම කැමති මේ සම්බන්ධන ආචාර්යතුමාගෙන් දැනගන්න මේ මෙතුම මතු කරපු කාරණේ මේ සමාජය ඇති වෙලා තියෙන තත්ත්වය සම්බන්ධයෙන් දැන් මෙහෙම තත්ත්වයක් තුළ කොමිෂන් සභා නෙමෙයි මොනවා පත් කරත් ස්වාධීන වැඩ කරන්න ලැබෙයිද ජනතාව වෙනුවෙන් පෙනී හිටින්නට කණ්ඩායමක් ඉඳීද කියන ප්‍රශ්නාර්ථය මිනිසුන්ගේ පැත්තෙන් තියෙන සාධාරණ ප්‍රශ්නයක්. නෑ ඒ කාරණේ ඉතාමත්ම මම හිතන්නේ යථාර්ථවාදී කාරණයක්. දැන් අපි පොලිසියක් පිහිටවීමෙන් හෝ පොලිස් බලකායක් හෝ පොලිස් කමිෂන් සභාවක් පිහිටවීමෙන් සමාජයේ බලාපොරොත්තු වෙන්නේ අර ඔබ මේ වැඩසටහනේ මුලින් සාකච්ඡා කරා වගේ සමාජයේ ශිෂ්ට සම්පන්න සහ විනයගරුක සමාජයක් බවට පත් කිරීම කියන එක. දැන් ජාප කියන කාරණේත් එක්ක මම 100%ක් එකඟ වෙනවා. දැන් අපිට පොලිසියක වගකීම වන්නේ
විනයගරුක සමාජයක් බිහි කිරීම නම් පොලිසියට විතරක් ඒක කරන්න බෑ සමාජයක රටක පොලිසියට විතරක් විනයගරුක සමාජයක් ඇති කරන්න බෑ විශේෂයෙන්ම පොලිසිය කියන ආයතනයේ සමාජයට හෙළන දෘෂ්ටි කෝණිය තමයි වැදගත් වෙන්නේ අර මෙතුමා සඳහන් කරා වගේ නිලැඳුමක් ඇඳගත්තාම මම චණ්ඩියෙක් කියලා මට ඕන එකක් කරන්න පුළුවන් කියලා හිතනවා නම් මම මේ පොලිසිය චෝදනා කරනව නෙවෙයි මේක මේ පොලිසිය විතරක් නෙවෙයි දැන් තවත් ආයතන වලට ගියාම එහෙමත් හිතනවා දැන් අපේ ප්‍රතිභා මහත්මයාට මතක ඇති මේ අර නීතිඥ ගාස්තු වෙනකොට කරාමු දෙකක් ගලව ගත්ත නීතිඥ වරියක්ද වරේක්ද ගැන මාධ්‍ය කතා කරා. ඒකත් එක්තරා චණ්ඩිකමක් නේද කොට. මෙතන තියෙන්නේ මේ පොලිසිය පිළිබ විතරක්ම ප්‍රශ්නයක් නේ. පොලිසිය හුදකලා කරලා සමාජයෙන් වෙන් කළා ගන්න බෑ. විශ්වවිද්‍යාල හුදකලා කරලා ගන්න බෑ. සමාජයේම මහා සංස්කෘතියේ තියෙන අගනාකම් මත අනුව තමයි මිනිස්සු මේ විදිහට හැසිරෙන්නේ. දැන් අපි ඕනම සමාජයක පොදු සම්මුතියන් ටිකක් තියෙනවා. සිරිත්විරි සම්ප්‍රදාය චාරිත්‍ර වාරිත්‍ර ටිකක් තියෙනවා මිනිසුන්ගෙන් බලාපොරොත්තු වෙන ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා ආචාර ධර්ම පද්ධතියෙන් හික්මන්න බැරි නිසා තමයි අපි නීති ගේන්නේ නීතිය ක්‍රියාත්මක කරන අය නීතිය ක්‍රියාත්මක කිරීම ගහලා මරලා කරන්න හදනවා නම් අන්න එතන තමයි අපිට බරපතල ව්‍යාධිය තියෙන්නේ රෝගය තියෙන්නේ ඒ හින්දා මේක මම හිතන්නේ පුළුල්ව සාකච්ඡා කළ යුතු වැදගත් කාරණයක් කෙසේ වෙතත් මගේ මා දැඩි ලෙස දරන මතය තමයි පොලිසිය කියන ආයතනය පොලිසිය කියන ආයතනය සමාජයේ නීති හා සමාජ පරය සුරක්ෂිත කරලා යහපත් සමාජ පාලනයක් ඇති කිරීම අපේක්ෂා කරන ප්‍රධාන ආයතනයක් හැටියට දඬනය කියන එහෙම නැත්නම් තර්ජනයේ පහර දීම දඬුවම් කිරීම කොහොම හරි බන්ධනාගාරගත කිරීම කියන අරමුණින් කටයුතු කරලා ඒකෙන් සාර්ථක ප්‍රතිඵල සමාජයකට එන්නේ නැහැ කියන එක අපි කවුරුත් මම හිතන්නේ පිළිගන්න කාරණයක්. ඒ හින්දා අපි අද ලෝකයේ අද කතා කරන එක්තරා වැදගත් සංකල්පයක් විශේෂයෙන්ම ප්‍රජාව පදනම් කරගත්ත පොලිස් සේවාවන් ගැන කතා කරනකොට අපේ සාම්ප්‍රදායික පොලිස් සේවාවන් නිතරම දැන් සමහර පොලිස් නිලධාරීන් වුණත් හිතනවා පොඩ්ඩක් කම්මුල් පාරක් ගහලා පොඩ්ඩක් බය කරලා තිබ්බොත් හොඳයි කියලා. එහෙම සාම්ප්‍රදායික පොලිස් නිලධාරීන් අපිට හම් වෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් සමහරලාට අපේ වැඩිහිටියෝ පවා බලාපොරොත්තු වෙනවා පොලිසිය පොඩ්ඩක් සරකරේ නැත්තම් පොලිසිය වගේ නෙවෙයිනික. ඒතර පොලිසිය හැදෙන්නේ සමාජයේ ඉල්ලන එකක් නේ. පොලිසිය මෙහෙම හැඩ ගැහෙන්නේ සමාජයේ. දැන් අපි බලන්න දැන් මේ 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 ප්‍රචණ්ඩත්වයේ කාරණේ කිව්වහම දැන් නගරබද ප්‍රදේශවල අර රූපවාහිනී දාලා අර රෙස්ලිං ක්‍රීඩා පහර දෙන ක්‍රීඩා බලනකොට හරි ආසාවෙන් කටේ කෙල පෙරාගෙන වෙලාව නැදෙන මේක දිහා බලාගෙන ඉන්නේ. ඉතින් අපේ හදවත ඇතුළේම අපේ ශරීරයේම ඇතුළේ ඉන්න සතා තමයි මේ එළියට එන්නේ. එතකොට මේ සතා එළියට නැවිත් මේ සතා යටපත් කරන්න අපිට මේ සමාජයේ තියෙන රීති වලට සිරිත් වලට සම්ප්‍රදායන් පුළුවන් වෙලා තියෙනවා. පොලිසියට පුළුවන් ද ඒක කරන්න? බැටන් එකේ තුවක්කුවෙන් පුළුවන්ද? එහෙම නෙවෙයි. අපිට ඇත්තටම ඕන වෙන්නේ අද දවසේ අර රියැක්ටිව් පොලිසින් කියන එකට. අපරාධයක් වුණාට පස්සේ දුවගෙන ගිහිල්ලා අපරාධකාරයෝ පුළුවන් තරම් අත්අඩංගුවට අරගෙන පුළුවන් තරම් බන්ධනාගාර පුරවලා ඒකෙන් අපි සතුටු වෙනව නම් අපේ සමාජයේ මං හිතන්නේ අපි යන්නේ ඉල්ලන්නේම අර ප්‍රචණ්ඩත්වය. හැබැයි අපි ඕන රියැක්ටිව් පොලිසින් කියන එකට වැඩිය අපිට ඕන ප්‍රොඇක්ටිව් පොලිසින් කියන. අද පොලිසිය සහ මං හිතන්නේ පොලිස් කමිෂන් එක ඉදිරියේදී සිටිය යුතු කාරණේ තමයි කෙටි කාලීන රසාස්වාද අර ත්‍රාසජනක සටන් චිත්‍රපට නරවලා ඒකෙන් ආස්වාදයක් ලැබනවා වගේ පොලිසියේ වැඩ දිහා බලා ඉඳලා ආස්වාදයක් ලැබීම නෙවෙයි වැදගත් වෙන්නේ. අපිට වැදගත් වෙන්නේ පොලිසියට පුළුවන් ද වෘත්ති කීම් පිරිසක් හැටියට අපරාධ ඇතිවීමට බලපාන සමාජ ආරක්ෂාවට තර්ජනයක් වෙන ගැටලු හඳුනාගෙන ඉතාම නිර්මාණශීලීව ප්‍රොඇක්ටිව් පොලිසින් කියන තැනට යන්න පුළුවන්. අපරාධ සමාජ විරෝධී ක්‍රියා වෙන්න ඉස්සෙල්ලා ප්‍රචණ්ඩ ක්‍රියා වෙන්න ඉස්සෙල්ලා ඒකට බලපාන සාධකවම කරගන්න සැලසුම් හදන්න පුළුවන්ද? ඒකට ප්‍රජාවත් එක්ක එකතු වෙන්න පුළුවන්ද? ඒකට රජයේ ආයතනත් එක්ක එකතු වෙන්න පුළුවන්ද? ආගමික ආයතනත් එක්ක එකතු වෙන්න පුළුවන්ද? ඒකට අදාළ සම්බන්ධීකරණය කරන්න පුළුවන්ද කියන එක තමයි වැදගත් වෙන්නේ. මේක එක්තරා ආකාරයකින් පිරවේ අඩු වීම පිළිබඳ ප්‍රශ්නයක්. අද පොලිසිය විශාල පිරවයක් දරනවා. බන්ධනාගාර විශාල පිරවයක් දරනවා. දසදහස් ලක්ෂ ගාණින් මේ පිරවේ අඩු කරන්න තමයි මම හිතන්නේ පොලිස් කමිෂන් එක මැදිහත් වෙන්නේ. පොලිස් කමිෂන් එක මැදිහත් මේ අවස්ථාවේ මම හිතන්නේ අපි පොඩි මැදිහත්වීමක් කළ යුතුයි කියලා හිතන දැන් අත වශයෙන් පසුගිය මාස කීපය තුළම අපි කල්පනා කරේ පොලිසිය කියන ආයතනයට පමණක් මේ රටේ මහජනතාව මුහුණ දෙන විවිධාකාර ගැටලු වලට මුහුණ දෙන්න පුළුවන් කමක් නැහැ. අපි දන්නවා රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා පිහිටුවලා ඒ ආයතනවල වගකීම තමයි අත වශයෙන්ම කියනවා විවිධාකාර අවස්ථාවල පොලිසිය සමග එක්ව කටයුතු කරනවා. අපි ගත්තොත් දැන් ළමා ආරක්ෂණය කියන එක. දැන් ළමා ආරක්ෂණය සම්බන්ධ අපේ ආයතන කිහිපයක්ම තියෙනවා. ඒකම අපි දන්නවා මේ විශාල වශයෙන් මේ රටේ
තියෙන ප්‍රශ්නයක් තමයි දැන් මේ මහා මාර්ගවල තියෙන තදබදේ. දැන් මේක පොලිසියට විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. මේ වගේ ආයතන 40 ගණක් අපි මේ වෙනකොට හඳුනගෙන තියෙනවා. අපි දැන් මේ දවස්වල අත් වශයෙන්ම කරන්නේ මේ සියලු ආයතන සමග එකතු වෙලා සාකච්ඡා කරන කොහොමද ඒකාබද්ධ වැඩසටහන් සකස් කරලා ඉදිරි කාලේ ක්‍රියාත්මක කරන්න කියන එක පිළිබඳව. දැන් අදත් අත් වශයෙන්ම අපි ඊයේ මේ සම්බන්ධව සාකච්ඡා පැවැත්වුණා. දැන් මං හිතන්නේ ඒ විදිහට අපි කල්පනා කරොත් පොලිසිය තුල ප්‍රතිසංස්කරණ සිදුවිය යුතුයි. පොලිසිය තුල අත් වශයෙන්ම සෑහෙන වෙනස්කම් සිදුවෙලා තියෙන පසුගිය කාලේ. පොලිසිය දැන් අපි කවුරුත් දන්නවා එක්සත් ජාතීන්ගේ ළමා මුදල් සමග එක්ව පසුගිය කාලේ පොලිසිය තුල කාන්තාවන් සහ ළමයින් සම්බන්ධව කටයුතු කරන්න අංශයක් පිහිටෙවුවා. එතකොට ඒ වගේ දැන් අපි දන්නවා මේ සිවිල් ආරක්ෂක කමිටු පිහිටුවලා ඊළඟට ප්‍රජා පොලිස් සේවය ස්ථාපිත කිරීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. හොඳයි මම මේ සම්බන්ධයෙන් වැඩිදුර පැහැදිලි කිරීම සඳහා ඊළඟ වැටේදී ඔබතුමාට අවස්ථාව ලබා දෙනවා. මොනවාද මේ පොලිස් සේවය කාර්යක්ෂම කරන්න පොලිසිය පිළිබඳ ජනතාව තුළ විශ්වාසය ඇති කරන්න ජනතාව වෙනුවෙන් තමයි පොලිසිය කටයුතු කරන්නේ. පොලිස් කොමිෂම ඒ වෙනුවෙන් පොලිසිය නිසි ක්‍රියාමාර්ගය ගන්නා තැනට අරන් යන්න පොලිස් කොමිෂම ඒ පිටිපස්සේ ඉන්නවා. මේ කාරණා සම්බන්ධයෙන් ජනතාව තුළ විශ්වාසයක් ඇති කරන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳ අපි ඊළඟ විරාමෙන් පසුව කතා කරනවා. ඊට කලින් ජාතික පොලිස් කොමිෂන් සභාවේ මැදිහත් වීමෙන් ගුණාත්මක පොලිස් සේවාවක් ඇති කළ හැකිද කියලා අපි මත විමසුමක් කළා ඔබෙන්. මට ලබා දිය හැකි නම් ප්‍රතිඵලය 82%ක් සඳහන් කරනවා නැත කියලා. ඒ වගේම අදහසක් නැහැ 2%ක්. ඒ වගේම ඔව් කියලා කියනවා 16%ක්. 16%ක් මේ තමයි දැනට තියෙන ප්‍රතිඵලය. ඔව් පුංචි වෙනස් වීමක් වෙලා තියෙනවා. අපි බලමු කතා බහ අවසානයේදී මේ ප්‍රතිඵලය කොයි විදිහට වෙනස් කරාවිද කියලා. ඔබ ලෝකයේ බොහෝ රටවල් වල සිට අපිත් එක්ක මේ මොහොතේදී සම්බන්ධ වෙනවා. ඔබ මත කිහිපයක් ඉදිරිපත් කරත් ඔබ අවසන් වරට ඉදිරිපත් කරන මතය තමයි මේ ගණනය කිරීමට භාජනය වන්නේ. www.derana.lk /vote කියන පිටුවට පිවිසල ඔබේ මතය ඉදිරිපත් කරන්නට පුළුවන්. අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් අනතුරු හමු වෙමු. ඔබ යලිත් එක්වේස් සිටින්නේ විරාමෙන් අනතුරුව අලුත් පාර්ලිමේන්තුව සමගින් අපි කතා කරමින් සිටින මාතෘකාව අද අපේ තේමාව ජාතික පොලිස් කොමිසමේ ආරමුණ රාජ්‍ය පාලනයේද විනය ගරුක සමාජයේද කියන කාරණේ තමයි අපි සාකච්ඡා කරමින් සිටින්නේ. අපේ මත විමසුම සඳහා ඔබට පිවිසෙන්නට පුළුවන් www.dena.lk/vote කියන පිටුවට පිවිසෙන ඔබේ මතය ඉදිරිපත් කරන්න. ජාතික පොලිස් කොමිෂන් සභාවේ මැදිහත් වීමෙන් ගුණාත්මක පොලිස් සේවාවක් ඇති කළ හැකිද ඔබේ අදහස අපිට කියන්න. අපි සූදානම් මේ අදහසත් එක්ක මේ සාකච්ඡාවට ඒ අදහස එකතු කරගන්න. අපිට ප්‍රශ්නයක් තිබුණා යොමු කරන්න ඔබතුමාගේ අවස්ථාව. අද මේ විද්වත් සභාව ඉස්සරහා තමුනාන්සලගේ මට ප්‍රශ්නයක් අහන්න අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මම දෙරණ මාධ්‍ය ජාලයට පළමුවකටම ස්තුතිය පිරිනමනවා. මොකද හේතුව මම ඇඹිලිපිටියේ. පසුගිය දවසක ඇඹිලිපිටියේ සිදු වුණා අහස පොළව උහුලන්නේ නැති ප්‍රගතිශීලී මිනිසුන්ගේ හදවතට දරා ගන්න බැරි මහා ඛේදවාචක අර සුමිත් ප්‍රසන්න සහෝදරයා ඝාතනය කළා. ඝාතනය වෙච්ච හැටි මං S2 දැක්කේ නැහැ. හැබැයි එතන S2 දැකපු සාක්ෂි තියෙනවා. ඒ තියෙද්දි මාධ්‍ය ප්‍රකාශකතුමා පළවෙනි දවසේම ප්‍රකාශයක් කරනවා සුමිත් ප්‍රසන්න සහෝදරයා පැනලා මැරුණා කියලා. මෙතන අපි මේ කාරණේ සම්බන්ධයෙන් ටිකක් පුළුල් ඔබතුමාගේ ප්‍රශ්න යොමු වෙනවා නම් හොඳයි. මොකද මේක නීති ඉදිරියේ තියෙන කාරණයක්. ඒක නිසා මම එතනට යන්න හදන්නේ. එතකොට මාධ්‍ය ප්‍රකාශකතුමා එක එල්ලේම ඒක ජනතාවට ඉදිරිපත් කළ ප්‍රකාශයක් හැටියට මට මතකයි සේයා දැරියගේ මරණය සම්බන්ධ අවස්ථාවේදී මාධ්‍ය ප්‍රකාශකතුමා විවිධ මත දවසින් දවස තප්පරෙන් තප්පරේ ඉදිරිපත් කළා. මම දකින හැටියට විද්වත් සභාවේ මහත්තුනි මං අහනවා රාජ්‍ය නිලධාරියෙක් යම්කිසි ප්‍රකාශයක් නිකුත් කරනකොට ඒක වගකීමෙන් නිකුත් කරන්න ඕන. එහෙම නැතුනොත් ඒක මහජන අරගලයක් බවට පරිවර්තනය වෙනවා. කලකිරීමක් බවට මේ රටේ මිනිසුන්ට ඒක ඇති වෙලා මේ ජීවත් වෙන සමාජයේ ජීවත් වෙනවද කියලා ප්‍රශ්නපත් වෙනවා. අන්න ඒ නිසා
ඔබ පස් දිනාගේ මම අහනවා විශේෂයෙන් මාධ්‍ය දරන මාධ්‍යට අපි ස්තුති කරමින්ම අහනවා මේ ප්‍රශ්නේදී උත්තර දෙනකොට උත්තර හොයනකොට ඒක පාක්ෂිකව යන්න එපා සාධාරණයට යන්න යුක්තිගරුක විදියට පුද්ගලයාගේ තරතිරම හොයන්න එපා අපි දන්නවා අලියෙක් මැරුවොත් යම්කිසි පුද්ගලෙක් ඇස් දෙකෙන් දැක්ක කියලා කවුරු හරි සාක්ෂියක් දුන්නොත් පොලිසියට ඒ පුද්ගලයා අරන් ගිහලා උසාවියට දාන අද වෙනකන් ඇඹිලි පිටියේ සුමිත් ප්‍රසන්න සහෝදරයා වෙනුවෙන් කිසිම නිලධාරියෙකුට දඬුවමක් සංකේත කරලා නැහැ මහානාම මහත්මයා කිව්ව වගේ ස්ථාන මාරුවීමක් නම් ලබා දීලා තියෙනවා ඒක දඬුවමක් නෙවෙයි තව දවසක ඒක හොඳයි ප්‍රොමෝෂන් එකක් වෙනවා කියලා මගේ විශ්වාසය තියෙන නිසා මම ඉල්ලීමක් කරනවා මේකට වහාම අද ඉඳලවත් මේ වෙනකොට අද දවසේ තිබුණා මහත්රාත් පරිස්සමෙන් ඉන්පස්සේ ඔබතුමාලගේ ඍජුම ඇදහියත් විමත් ඔබතුමාලගේ පැත්තෙන් යොමු කරන්න දෙන්න දඬුවම් හෙට දවසේ මේ සමාජය නිවැරදි කරන්න පුළුවන් වෙන්නේ එහෙම වුණොත් කියලායි මගේ විශ්වාසය. හොඳයි ඔබතුමන්ලත් සඳහන් කරා මේ සලස්මවල් ක්‍රියාත්මක කිරීමට දැනට යෝජිත ක්‍රමවේදයන් තියෙනවා කියලා දැන් මේ විදිහට මතුවෙන කාරණා තියෙනවා ප්‍රතිසංස්කරණ කරන්නට අවශ්‍යයි කියන තැන තියෙනවා. අනිත් පැත්තෙන් නීතිය ඉදිරියේ තියෙන කාරණාවක් නිසා අපිට සමහර කාරණා පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කරන්නට හැකියාවක් නැහැ. මොකද ඒක යම්කිසි බලපෑමක් කරන්නට පුළුවන්. නමුත් මේ පොදු කාරණාව ගත්තම් පොලිසිය කෙරෙහි තියෙන අවිශ්වාසය එහෙම නැත්නම් අපහැදීම තවත් පැත්තකින් සමහර ප්‍රශ්න කරනවා මේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් වර්තමාන තත්ත්වයන් යටතේ අවශ්‍යද කියලා. මොකද මාධ්‍ය ප්‍රකාශකවරයෙක් පත් කරේ යම්කිසි කාලවකවානුවකදී. එතකොට තව දුරටත් ඒ ක්‍රියාවලිය ඒ විදිහටම සිදුවිය යුතුද? මාධ්‍ය සඳහා මේ විදිහට ප්‍රකාශ නිකුත් කිරීමෙන්ම යම් ගැටලු මතුවෙනවා කියන තත්ත්වෙනුත් කියනවා. ඔබතුමාට පැහැදිලි කරන්න පුළුවන් අපි නතර කරපු තැන යම් යම් වෙනස්කම් කරන්න කොතනින්ද ආරම්භ කරන්න කියන තැන. අත වශයෙන්ම අපි සතියකට වරක් අත වශයෙන්ම කොමිෂන් සභාව රැස් වෙනවා. රැස් වෙලා අපි අර දිගු කාලීන සැලසුම් පිළිබඳව සාකච්ඡා කරනවට අමතරව එදිනෙදා ඒ මතුවන්නා වූ දේවල් සම්බන්ධිනුත් කරුණු සාකච්ඡා කරනවා. ඒ අවස්ථාවල දැන් විශේෂයෙන්ම අපි දන්නවා ශිෂ්‍යයන්ගේ ඒ කාරණාව සම්බන්ධයෙන් ගත්තාම එදින්දී අත වශයෙන්ම ඒක අපි ඉතාම වැදගත් අවස්ථාවක් විදිහට සලකලා ඒ සම්බන්ධයෙන් අපි ඒ අවස්ථාවේ අපිට තියෙන සීමාවල් තුළ ඒ ගත හැකි ඒ පියවර ගත්තා. නමුත් ඒක තවම අවසන් වෙච්ච දෙයක් නෙවෙයි. ඒ පිළිබඳ පරීක්ෂණ මේ වෙනකොට පොලිසිය තුළ සිදු වෙනවා. නමුත් අපිට ඒ පිළිබඳ අවසාන නිගමනයක් එනකන් අත වශයෙන්ම අපිට නැවත වරක් ඒ සම්බන්ධයෙන් යමක් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ අත වශයෙන්ම අපි දන්නවා දැන් උසාවි වල අද තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි දැන් ඉතිච්ච මහත් එක් වශයෙන් මහත්මයා දන්නවා මේ උසාවි වල තියෙන විශාල තදබදයේ එකම විශාල කාල පරිච්ඡේදයක් ගන්නවා සමහර සුළු නඩු ඉඩම් නඩු අවුරුදු 25 30 ගත වෙනවා අවුරුදු 25 මේ සුළු ඉඩම් නඩු අවුරුදු 25 30 ගත වෙනවා ඉතින් මේ වගේ ප්‍රශ්න තියෙනවා ඊළඟට අපේ රටේ අත වශයෙන්ම යම් අපරාධ වලට असू वन पीरसगें इतम सुलु प्रतिशतमय अवसान वशें दंडुआम लभा एक प्रश्न युकोट अपे बांधनागार बल भाग्यक्तरी अतवशेम कि दंडुआम दीपु आयन दंडुआम लभेन्न खाली मे नडुवलट संबंध वेल इन पीरस बांधनागार रिमान चक्रोट मे वगे तत्व अट मे इक तनकट अट मे सियाल गुणुकरा बह මේ සියල් මේ රාජ්‍ය ආයතන උදාහරණයක් නම් ගත්තොත් අපි දන්න උඟක් රාජ්‍ය ආයතන කාර්යක්ෂම නැහැ රාජ්‍ය ආයතන කාර්යක්ෂම නැහැ රාජ්‍ය ආයතන වල නොයෙකුත් ගැටලු තියෙන දූෂණ තියෙනවා වංචා තියෙනවා ඒ වගේ නොයෙකුත් ප්‍රශ්න තියෙනවා මම හිතන්නේ මේ සියල්ල ආයතන වශයෙන් අපේ රටේ මිනිස්සුන්ට විශාල ප්‍රශ්න තියෙනවා මේ හැම ඉතින් ඒක තමයි මෙතෙන්දිත් අපි මුහුණ දිලා ඉන්න ගැටලුව එතකොට මේ වෙහිදී අර එක එක අවස්ථාවල මතුවෙන ප්‍රශ්න වලට අපි විසඳුම් සෙවිය යුතුයි අපිට ඒක වැදගත් නැහැ කියලා පැත්තකට කරන්න බෑ. දැන් මේ මතුවෙච්ච ප්‍රශ්නේ ගත්තාම මේ මහත්මයා ඊටාම සංවේදී වේ කාරණාව ඉදිරිපත් කළා. දැන් ඒක ඇත්ත වශයෙන්ම අවධානයට යොමු යුතු ගැටලුව. දැන් ඒක ඇත්ත වශයෙන්ම අනිවාර්යයෙන්ම ඒක සාකච්ඡාවට භාජනය වෙනවා. මේ නමුත් ඇත්ත වශයෙන් අවසාන වශයෙන් අපි කල්පනා කරන්න ඕන දෙයක් තමයි කාලාන්තරයක් තිස්සේ මේ ගොඩනැගිලා තියෙන සියලු ප්‍රශ්න අපිට කියන්න පුළුවන් මේක විප්ලවයක් වගේ අපි එක දවසෙන් මේක ඉවර කරන්න ඕන කියලා. එහෙම කරන්න එහෙම කරන්න පුළුවන්ද බැරිද කියන එක අපි දන්නෝ දැන් පහුගිය කාලේ විප්ලව හැතුණා කීපයක් නේද
ඒ විප්ලවවලට උණු දෙය අපි දන්නවා දැන් මේ වෙනකොට දැන් ඒ කියන්නේ අපි මේ අපි දැක්ක අරාබියේ රටවල් කීපයකම මහා විශාල විප්ලව සිදු වුණා මොනවද දැන් අද වෙලා තියෙන්නේ අද කෑලි කෑලි වලට ඒ රටවල් කැඩිලා තියෙන්නේ නේද දැන් ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ දැන් අපි ගත්තොත් ලිබියාව ගත්තොත් අද ලිබියාව මොකද්ද ලිබියාව නේද එතකොට එතන මහා විශාල ඊළඟට අපි අනිකුත් රටවල් වල සම්බන්ධ වෙන මේ මේ තත්ත්වය දන්න ඉතින් මම හිතන්නේ මෙහෙමයි අපිට අපි අපි කැමති ඇත්ත වශයෙන්ම ක්ෂණික සියලු දේ වෙනස් කරන්න අපිට පුළුවන් නම් මේ හැමදේම කනපිට ගහලා ඉතාලම හොඳ තත්වයකට ගේන්න පුළුවන් නම් මේ හැම දෙයක්ම හරිම හොඳයි ප්‍රශ්නේ තියෙන්නේ ඒවා හුඟක් වෙලාවට අපි බලාපොරොත්තු වෙන විදිය ප්‍රතිඵල වලට වඩා හාත්පසින්ම වෙනස් ප්‍රතිඵල ගන්න. ඒ නිසා මම හිතන්නේ ප්‍රතිසාර මාධ්‍ය ප්‍රකාශ ලබා දීමේදී තියෙන බාධක මම හිතන්නේ දැන් මම හිතන්නේ ඒක මම හිතන්නේ මේ ප්‍රශ්නය ඒක ප්‍රශ්නය අත් වශයෙන්ම ඒ චෝදනාව එල්ල කරානේ දැන් එතෙන්දී ඒක අත් වශයෙන් යොමු වෙන්න ඕන ඒකට වගකීවුතු මේ නිලධාරීන්ගෙන් ඒක අහන්න ඕනේ ඒ සම්බන්ධයෙන් පොලිස් කොමිසමට තීන්දුවක් ගන්න දැන් මෙතුමා සඳහන් කරා විනය සම්බන්ධව පොලිස් කොමිසමට වගකීමක් තියෙනවා ඒක ඒක කොතනින්ද බැහැර වෙලා තියෙන්නේ කියන්නේ මම හිතන්නේ අපි කුරේ මහත්මයා මොකද ඒ සම්බන්ධයෙන් කියනවා මම හිතන්නේ ඒ මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශ පිළිබඳව සමාජයේ ලොකු කතිකතා කතියක් මොකද මේ සම්බන්ධයෙන් මම දැක්කා මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කරද්දී අපි දැන් අද දවසේදී මේ මාතෘකාව තමයි අපි සාකච්ඡා කරන්නේ කියලා අපේ ප්‍රවෘත්ති අද දින ප්‍රවෘත්ති හරහා අපි අවස්ථා කීපයකදීම සඳහන් කිරීමත් එක්ක අපිට මේ පිළිබඳව විවිධ මත අදහස් ඉදිරිපත් වුණා. එතනදී මතුවලා තිබිච්ච කාරණයක් තමයි දැන් මේ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ සිද්ධිය සහ මේ ඇඹිලි පිටියේ සිද්ධිය සංසන්දනය කරමින් බොහෝ දෙනෙක් කාරණු ඉදිරිපත් කරා. එතකොට ඔවුන් පෙන්වා දෙනවා ආයුතු ජනරාශිය ගැන සඳහන් කරන්නේ ඇඹිලි පිටියේ සිද්ධියදී විතරද? එතකොට අරකෙදී එහෙම දෙයක් මාධ්‍ය ප්‍රකාශකවරයාට මතක් වුණේ නැද්ද? ඊළඟට බීමත්ව සිටීම බීමත් එතන මත්පැන් භාවිතා කිරීම කියන කාරණය ඇඹිලි පිටියේ සිද්ධියේදී එකපාරටම මාධ්‍ය ප්‍රකාශකතුමාට මතක් වුණා. නමුත් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ ඒ ආපු පිරිස මත්පැන් පානය කරලාද හිටියේ නැද්ද කියන කාරණය පිළිබඳව එතුමාට අදාළ තිබුණ නැහැ කියලා. ඔවුන් ඉතා ක්ෂණිකව දැක්වූ ප්‍රතිචාරය ප්‍රශ්න සහගතයි. මේ ජනතාව වෙනුවෙන් එතකොට පොලිසිය පෙනී සිටින්නේ ජනතාවගේ ප්‍රජාව පැත්තේද පොලිසිය හිටියේ? එහෙමත් නැත්නම් රාජ්‍යතාන්ත්‍රික තනකද රජයට එහෙමත් නැත්නම් රජ ආයතන පද්ධතිය ආරක්ෂා කිරීම සඳහාද පොලිසිය මැදිහත් වුණේ කියන එහෙම ප්‍රශ්නයක් මිනිස්සු ඇතුලේ තියෙනවා. මෙතනදී පොලිස් කොමිසම කොයි විදිහටද දැන් මේකට මුහුණ දෙන්නේ? පොලිස් කොමිෂමේ වගකීමක් තියෙනවා. ඒ කිසියම් පොලිස් නිලධාරියෙකු නීත්‍යානුකූලව ඉටිකොල යුතු කාර්යයක් නොකර සිටියොත් හෝ අනීතික කාර්යයක් ඉදිකරුවොත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරනවා. ඒතර ওই දෙකෙන් කෝකටද වැටෙන්නේ කියන එක බලලා මම හිතන්නේ අපිට අපේ පොලිස් කොමිෂන් සභා රැස්වීමට සෑම සතියකම පොලිස් ප්‍රතිතුමා සහභාගී වෙනවා. පෞගිය කාලය තුල කරන ප්‍රකාශ පිළිබඳව සමාජය තුල තියෙන ප්‍රශ්නකාරී තත්ත්වයක් එක්ක මම හිතන්නේ අපිට පුළුවන් සාකච්ඡා කරලා මේ පිළිබඳව යම් නිගමනයකට එන්න. එහෙම වැරදි විදිහේ ප්‍රකාශයක් කළා මම දන්නේ නැහැ. කොයිතරම් දුරට හැම එකම මම ඇහුවේ නැති නිසා මට හරියට කියන්න බෑ. අනිත් එක රුවන් ගුණසේකර මහත්තයා මෙතන නැති නිසා ඒ ගැන ඒ මහත්තයාට කරුණු කියන්න තවස්තාවක් නැති නිසා අපි යන වැඩියෙන් කියන එක මම හිතන්නේ. දැන් මෙතන මාධ්‍ය ප්‍රකාශකේ තුමාගේ කාර්යභාරය වෙන්න ඕනේ තීරණ දෙන එක නෙමෙයි. මහත්තයා හරියටම කිව්වා. අපි තීරණ නොදිය යුතුයි. ඒවා උසාවියේ විභාග වන දේවල්. කලින් මාධ්‍ය ප්‍රකාශක නම් කියන විමර්ශනයක් වෙමින් පවතී. විමර්ශනය වෙමින් පවතී. ඒක තමයි ඇත්තටම මහජනතාවට යන්න ඕනේ. මේ මහජනතාව ප්‍රකෝප කරනවානේ. මේ ප්‍රකාශ තුල වෙන දේ මම ජාතික පොලිස් කොමිසමට වැඳ නමස්කාර කරනවා. මේ වගේ ප්‍රකාශක හෝ එතුමව තියාගෙන නොකිව යුතුයි. පොලිසිය ගිහිල්ලා මහජනතාව ප්‍රකෝප කරනවා. ඒ ප්‍රකෝප කිරීම තුළ මහජනතාව වෙවිස්සින. ඒ නිසා අර තීරණ දෙනවා වෙනුවට මේ කරුණ විමර්ශන වෙන්නේ. මම හිතන්නේ අපිට පොලිස් කොමිෂන් සභාවේදී සභාවතුමනි අපිට සාකච්ඡා කරලා පොලිස් ප්‍රතිතුමාත් එක්ක මේ තියෙන සන්දර්භය තුළ MK ආදාමයකට යන්න පුළුවන්. මම හිතන්නේ පේන්නේ මොකද්ද? දැන් මේකෙන් පේන්නේ දැන් බලන්න මම නැවත මුලට ගෙනියනවා. ඔවුන්ගේ දැක්ම යුක්තියට හා සාධාරණත්වයට රැකවලෙක් කියලානේ කියන්නේ. නමුත් ඇත්ත කතාව තමයි පැමිණිලි පමණ විමර්ශනය කරන්නේ. පැමිණිල්ලක් නැත්තම් නිකන් ඉන්නේ. මේ මේකේ පැහැදිලිවම තියෙන දේ මම මේ කියන්නේ. දැන් මේ කියන කාරණා ඔබ්සර්ව් කරන්න එපා. ඒක මොනිටර් කරන්න එපා.
දැන් ජාතික පොලිස් කමිෂන් සභාවක් හොඳනම් හොඳ වෙන්නේ පැමිණිලි දෙනකන් බලන් ඉඳලා නෙමෙයි මේ මෙකැනිසම් එක යාන්ත්‍රණය උඩින් ඉඳන් අධීක්ෂණය කරන්න ඕන ඒක මාධ්‍ය අරහා වෙන්න පුළුවන් වෙනත් අතුරු තොරතුරු වෙන්න පුළුවන් දැන් දැන් මේ දැක්කේ නැහැ කියන එක මාධ්‍ය ප්‍රකාශ මේ වෙනකොට රෙකෝඩ් වෙලා තියෙන ඕනේ පොලිස් කමිෂන් එක මම කියන්නේ ඒකට මම පිළිතුරක් දෙන්න කැමතියි දැන් පොලිස් දෙපාර්තමේන්තුව වර්ෂ 150කට ආසන්න කාලයක් තිබුණා අපි තවමත් පත් වෙලා දවස් 150ක්වත් දත් වෙලා නැහැ මේක නම් උත්තර නෙවෙයි මේක ඊටාම දුර උත්තර මේ කතා කරන්නේ මේ ඊටාම ආසන්න පටන් ඊටාම ආසන්න කියන්න ඕනේ පිහිට වූ මොහොතේ පටන් මේක වැරදි ප්‍රකාශය සම්පූර්ණ වැරදි එක ෆැමිලි කරන තැනවත් අපිට ආවේ නැහැ නම්බරයක්වත් මේ දැන් परीक्षा अमतर अतवाशीम महाजन अवधान यमुनु प्रधान गटलुवेनो बांधव अवधान यमुकिरीम सिधु सिधुकरण उदाहरण मे शिष्यान पिलिबंध गैटलू अथवाशी में यह संबंध पेमीलाबिलतिबुनिने नुमुत एक महाजन अवधानेट यमुनु जनमाद्य विशाल वाश आगछावट भाजने वेमी पेवतुनु प्रश्न एन सतम क्षणिक तीरने कल ये मूलिक परीक्षण किरीम संधा ये කමිටුව අපපත් කළ ඉවල ඒ සම්බන්ධයෙන් අපි කටයුතු මහජනතාව පැමිණිලි කරනවා නම් පොලිස් කොමිසමට පොලිසිය යම් කිසි විදිහකට විරුද්ධව ඒ සම්බන්ද පැමිණිලි කරනවා නම් කොහෙටද පැමිණිලි කරන්නේ පැමිණිලි මතයක උනේ පෙරටුගාමි පක්ෂයයි අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය පරිදි අපේ පැමිණිලි කරා ඊට කලින් තමයි ඒ ඊට පසුව ඒ ලිඛිතව ඒ පැමිණිලි ආවේ නමුත් ඊට කලින් ක්‍රියාත්මක වීම ආරම්භ කළා කියලා මේ සම්බන්ධයෙන් ඒ ගැන තමයි යමක් කියන්න කැමති දැන් ඒ පිළිබඳව විශාල මහජන ප්‍රශ්නයක් ඇති වුණා මහිතන ශිෂ්‍ය 1200ක් විතර ආවයි කියලා කියන්නේ. අපි විමර්ශන නිලධාරීන් පත් කළා මාධ්‍ය මගින් ප්‍රචාරයක් දුන්නා ඇවිල්ලා සාක්ෂි දෙන්න කියලා. ශිෂ්‍යෙන් 10කට වඩා ඇවිල්ලා සාක්ෂි දුන්නේ නැහැ. වෙනත් පුද්ගලයෝ 10 දෙනෙක්. මුළු ප්‍රමාණය සාක්ෂි දුන්නේ 20 දෙනයි. අපි දවස් දෙකක් ජනමාධ්‍ය පාවිච්චි කරලා නිවාඩු දවසකත් කාර්යාලය විවෘත කරලා තියලා අවස්ථාව දුන්න ඕනම කෙනෙකුට ඇවිල්ලා තොරතුරු ඉදිරිපත් කරන්න. ඒ කිසිම වැඩිමනක් තොරතුරක් ඉදිරිපත් වුණේ නැහැ ශිෂ්‍යින් 10 දෙනෙක් විතර තමයි. අර ඒකත් මං හිතන්නේ දැන් ඔබතුමන්ලගේ පැත්තෙන් කියනවනේ අපි පත් වෙලා කෙටි කාලයක් එක මොහොතකින් මේ දේවල් වෙනස් කරන්න බෑ කියලා. ඒ වගේම තමයි ඔය ඔබතුමා ඉදිරිපත් කරපු එක්තරා විදිහට ඔක චෝදනාවක් නේ ජනතාවට. මොකද ජනතාවත්ටත් වගකීමක් තියෙනවා සාක්ෂි ලබා දෙන්න. ඒකම තමයි ජනතාවගේ පැත්තෙනුත් කියන්නේ ඔවුන්ට දැන් දීර්ඝ කාලයක් තිස්සේ අවිශ්වාසය කියන දේ ඇති වෙනවා. ඔවුනුත් පහසුවෙන් එන්නේ නැහැ සාක්ෂියක් ලබා දෙන්න සහ साक्षि लादूनट पस्े तीन अधिकरण क्रियावलीन वलट उंट सहभागी सिद्धवेनो योट दीर्घ कालो दहायाक पहालवाक मेवट साखी दिन वे विशाल कालया व्ययकरा कपकरा सिद्धवेनो मे प्रश्न मे दिपत्मी तीर्णात्मक सह बेरुम अभियोगे बरपतल पुलिस अभियोग इताम क्षणिक तीर्ण महाजन विश्वास अवस्था तीयन एवं सभापति आकार निर्माणशील कटेतु मे पुलिस गुणात्मक भाव इहलंगीम सन्धा दीर्घ काल සැලසුම් ප්‍රතිපත්ති සම්පාදනය කළ ක්‍රියාත්මක කිරීම සඳහා වන වැඩපිළිවෙළක් තියෙනවා. ඇත්තරම සමාජයක සාමාන්‍ය අතිබහුතර ජනතාවක අවධානය යොමු වෙන්නේ නිර්මාණශීලීව සැලසුම් සකස් කළ ප්‍රතිපත්ති සම්පාදනය කළ ඒ වගේ ක්‍රියාත්මක කරලා ඒ වගේ ඵල නිලා ගැනීම නෙවෙයි ජනතාව ඍජුව බලාපොරොත්තු වෙන්නේ බලාගෙන ඉන්නේ මොකද්ද මේකට ගත්ත ක්‍රියාමාර්ගය කියලා. ඉතින් ඒ හින්දා මම හැබැයි එහෙම ගත්ත ක්‍රියාමාර්ගයක් තියෙනවා. ජේෂ්ඨ විනිශ්චකාර සරත් අඹේපීඩියේ මැතිතුමා ඝාතනය කර ගමන් පය ගානක් තුල ගිහිල්ලා ඒ රත්නායක කියන IP වත් ඝාතනය කරා ගරු සරත් අපි බිනම පොටන උපරව ඉතාලම කෙටි කාලෙ ගැල්ලුවා. එහෙම තියෙනවා ත්‍රිකුණාමලයේ මරා දැම්මේවා තියෙනවා. දැන් මෙතන වෙලා තින්නේ අර 1-2 සමහර පොලිස් නිලධාරීන්ගේ ඒ ආමන්ත්‍රණ නිසා තමයි ඇඹිලි පිටි උනේ. හරි ඒවා අපි හදා ගන්න පුළුවන් නම් අපිට ගොඩක් වෙලාවට මේ යාන්ත්‍රණය හදාගත්තා. ඔව් අතවශ්‍යම දැන් දැන් පොලිස් කමිෂන් සභාවට පුළුවන් දැන් මේ වගේ සිදුවීම් හරහා ප්‍රතිභා මහත්මයා මට පේන්නේ පොලිස් සේවාවේ යම් යම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් තදබල අකමැත්තක් සමාජය තුල ගොඩනැගිලා තිබෙනවා.
ඒක මම කියන්නේ පොලිස් සේවාවේ සීළු දිනාම නරකයි කියන එක නෙවෙයි පොලිස් සේවාවේ විතරක් නෙවෙයි වෛද්‍ය සේවාවෙත් මේ කාරණේම තියෙනවනේ ඔව් වෛද්‍ය සේවාවෙත් තියෙනවා ගොඩක් සේවාවන් වල තියෙනවා ඉතින් එක්කෙනෙක් දෙන්නෙක් යමක් අඩුපාඩුවක් වැරද්දක් කරපු ගමන් මුළු සේවාවම අපි කියනෝක හැඳි ගෑවිලා යනවා නමුත් මේතකොට අපිට පොලිස් සේවා කමිෂන් ස්වභාවයට පුළුවන්කමක් තියෙනවා මම පෞද්ගලික විශ්වාස කරනවා අපේ රටේ වෛද්‍යවරයෙක්ගේ අතින් වැරද්දක් වුණොත් එහෙම පරීක්ෂණ කරන්නේ වෛද්‍යවරයෙක් විසින්මයි කවදාවත් අපි දැක්කනේ නර්ස් කෙනෙක් ඇඟිල්ල කැපුවට පස්සේ ඒ නර්ස් වැරදි කාර්යය වෙනවා දැකලා නැහැ වම් පියවර වෙනකොට දකුණු පියවර ඔපරේෂන් කරාම වෛද්‍යවරයා කවදාවත් වැරදි කරු වෙනවා දැකලා නැහැ ඒ වගේ තමයි පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් මම හිතන්නේ ඇතැම් අවස්ථා හැබැයි එහෙම නොවුණු අවස්ථාවලුත් තියෙනවා නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයෙක් මරණ දඬුවම නියම වුණා එතුමා ඔහු අභියාචනයක් ඉදිරිපත් කළාද ඒ වගේ අවස්ථාවලු සමාජයේ තියෙනවා පොලිස් කොස්තාපලරේක IP කෙනෙක් එක්ක බලනකොට නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයා ඉතාම බලගත් කෙනෙක් එතකොට අපිට කියන්න පුළුවන් ඔහු සම්බන්ධව නීති ක්‍රියාත්මක වුණා කියලා හැබැයි පොලිස් කමිෂන් සභාවේ මම හිතනවා අපි නිර්මාණශීලීව කටයුතු කිරීමේ අභියෝගය බාර ගන්නවා නම් ඉතාම හොඳ කටයුත්තක් මේ සම්බන්ධයෙන් ඉතාම කෙටි කාලයක් ඇතුළත ස්වාධීන අපක්ෂපාති පරීක්ෂණයක් මූලික පරීක්ෂණයක් පවත්වලා ඒ නිලධාරීන් සම්බන්ධයෙන් తాවකාලික විනයානුකූලව කටයුතු කිරීමට පොලිස් කොමිෂන් සභාවට ඒ කාර්යක්ෂමතාවය වර්ධනය කරගන්න පුළුවන් නම් ඔන්න ජනතාව හිතයි පොලිස් කොමිෂන් එක කාර්යක්ෂමයි කියලා. හැබැයි ඒකෙන් විතරක් ප්‍රශ්න විසඳන්න බෑ. ඒකෙන් විතර දීර්ඝ කාලීන සැලසුම් ප්‍රතිපත්ති සම්පාදනය කළා පොලිස් සේවාව මහජනතාවත් එක්ක සුහදශීලීව. හැබැයි ඒක අතකින් අපි මෙහෙම හිතන්න පොලිස් සේවාවේ ඉන්නේ මිනිස්සු. පොලිස් නිලධාරීනුත් මිනිස්සු. දැන් අපි කවුරුත් මිනිස්සු. අපි කවුරුත් හිතලා බලන්න අපේ රැකියාව තුළ ඉතාම කාර්යබහුලයි නම් අපි දිගින් දිගටම අපිට එනෝ නම් අපි පීඩාවටපත් වෙනවා ආතතියටපත් වෙනවා. ඉතින් ඒ වගේම අපි හිතන්න ඕන රතවාන රාජකාරියේ පැය 8ක් නෙවෙයි පැය 12ක් පැය 14ක් අවුෙත් ඉන්නවා දූවිල්ලෙත් ඉන්නවා ලෙඩ රෝග වලට එළදෙනවා. පැය 14ක් අවුෙ තියන්නේ. ඔව්. නෑ මම කියන්නේ මම උදාහරණයක් හදලා කියන්නේ. පැය 8කට වඩා රාජකාරියක් පොලිස් නිලධාරීන් කටයුතු කරනවනේ. නමුත් මේ පොලිස් සේවාවේ පොලිස් සේවාවට කැමැත්තෙන් ඉන්නේ සමන්ලාට. නෑ මම මේක මේ විහිළුවට ගන්න කාරණා නෙවෙයි මම කියන්නේ. දැන් අපි බලන්න ඕන මිනිස්සුන්ට එන පීඩනයන් එක්ක. මිනිස්සු ඒ ඊටාම සුහදශීලී ඊටාම ප්‍රියමනාපාකාරයෙන් දැන් අපි අපේ උදාහරණයකට ගන්න. අපිට ඊටාම දරා ගන්න බැරි වැඩ කොටසක් එනකොට ඒ දරා ගන්න බැරි වැඩ කොටස එනකොට අපිට මිනිස්සු බනිනවනะ. අපි good morning sir සුබෝදෑසනක් වේවා sir කියනවාද අපි? එතකොට දැන් මිනිසුන්ට එන පීඩනයත් එක්ක මිනිසුන්ගේ රැකියාවේ සේවාවේ ගුණාත්මකභාවය පිරිහෙනවා. ඉතින් ඒ හින්දා අපි පිළිගන්න ඕන පොලිස් සේවාවේ කොච්චර දුර්වලතාවක් තිබුණත් පොලිස් නිලධාරීන් අපිට වඩා විශාල වැඩ කොටසක් යම්කිසි කරනවා. ඒකෙන් මම පොලිස් සේවාව හොඳයි කියන එක නෙවෙයි. තමයි නීති ශිෂ්‍යෙක්ට තව ප්‍රශ්නයක් කරනවා අපි. කියමින් හිටපු දේ මේ තමයි. නෑ මම කියන්නේ මේ පොලිස් ඒ හින්දා පොලිසිය මේ වගේ කීම නිදහස් කරන්න කියන එක නෙවෙයි. මහාචාර්ය හෙට්ටිගේ අයියගේ කිව්වේ කියලා මම දන්නේ අර අරාබි විප්ලවයක් ගැන කිව්වනේ. ඒක වැරදි. දැන් අපි කියමුකෝද ඒක ඒක දේශපාලන විද්‍යාව ඇතුළේම වැරදි. මම දන්නේ ඔබේගේ අයිය කිව්වේ. මම කිව්වේ නෑ. දැන් ඇත්තටම ලිබියාව මම එතෙන්දි මෙතන කිසි විප්ලවයක් නැහැ. නෑ මම එතෙන්දි කිව්වේ අත්ත වශයෙන්ම අපි හිතනවා අපිට මේ පවතින තත්වය විප්ලවයකින් වෙනස් කරන්න පුළුවන් කියලා. එහෙම විප්ලවයකින් වෙනස් කරන්න පුළුවන් ඒ කියන්නේ ප්‍රචණ්ඩකාරී විප්ලවයකින් පවතින තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා අපිට ඕන විදිහට ඒක හදා ගන්න පුළුවන් කියලා හිතනවා. ඒක එහෙම අදහසක් නැහැ මෙතන දැන්. නෑ එහෙම නෙමෙයි මම කියන්නේ. දැන් මම කියන්නේ දැන් එහෙම අපිට එහෙම හිතෙනවා. අපිට පුළුවන් මම කියන්නේ ඊටාම ඉක්මනින් අපිට මේ තියෙන තත්වය සමහන් කර ගන්න පුළුවන් නම් විනාශ කර ගන්න පුළුවන් නම් මේ තියෙන සියලු අඩුපාඩු හදා ගන්න පුළුවන් නම් නොගින් මේවා ඉතාල කෙටි කාලයකදී කර ගන්න පුළුවන් මම කියන ක්‍රමවේද මත අපිට ප්‍රශ්නයක් තිබුණා නීති විද්‍යාල ශිෂ්‍ය සංග නීතිය පොඩකින් නීතිය අතරගෙන ක්‍රියා කරන නිලධාරීන්ට ඒ වෙලාවෙම අවශ්‍ය ක්‍රියාමාර්ගය ගතනම් මේ විප්ලව කරන්න ඕනේ හොඳයි මම හිතන්නේ දැන් ප්‍රශ්නේ බොහොම ඉක්මනට විසඳ ගන්නට හැකියාවල ගන්න බෑ ගන්න බැරි වෙන අත් වැඩ කරනවා අපි මේ කෑල්ලක් අයින් කරන්න තියෙන දැන් මේ පොඩි කැලණි අරගෙන තියෙන දැන් අපි තව උදාහරණයක් ගමු අපි වෙන පැත්තකට යන් බලන්න කැලණි ගඟට කුණු දැම්මා කියලා එක පුද්ගලයෙක්ව අධිකරණයට ගෙනිච්චා මං හිතන්නේ හිරේ දැම්මද කොහෙද දැන් අර එක්තරා සමාගමක් මම මේ ආයතනයේ ප්‍රශ්නයක් වෙන්නේ නම් කියන්නේ නැහැ ලංකාවම දන්නවා ඒක දැන් මුළු කැලණි ගඟම ඉවර කරුවානේ මොකද්ද ගන්න පුළුවන් පියවර එක මාධ්‍යක වාර්තාවක්වත් දාන්න බෑ මේ විෂමතාව පිළිගන්න ඕන අපි දැන් පොලිසිය අවු වෙනවද කියන එකනේ ප්‍රශ්නේ තියෙන උන්ට ඒකනේ පඩි ගෙවන්නේ දැන් මේ රටේ ජනයාගේ බදු මුදලින් අපි පඩි ගෙවන්නේ ඒකට ඒ කියන්නේ තේ දළු කඩන කෙනා පාරේ වැඩ කරන කෙනා අතු ගන්න කෙනා මාළු බාන කෙනා ඔක්කොම එකතුලා තමයි මේ පොලිසියට පඩි ගෙවන්නේ ඒකට මං කියන්නේ ඒක එක්ස්කියුස් එකක් නෙවෙයි එකම දේ අකාර්යක්ෂමතාව අංක 1 වැඩ කරන්නේ නැහැ දැන් පොලිසිය වැඩ හිරවිලා තියෙන පොලිසිය නිකන් ඉන්නේ ගිහිලා බලන්න පොලිස් ආයතනයකට අපි ඇත්ත කතා කරුවොත් අධිකරණේ නඩු කල්යන්නේ ඇයි දැන් බලන්න පොලිසිය ඇවිල්ලා කියන අධිකරණයට මරණ පරීක්ෂණ වාර්තාවක් ගන්න මාස ගණන් කල් යනවා
කවදාවත් විනිසුරුවර අහන්නේ නැහැ නේක පෙරලා ප්‍රශ්න කරන්නේ නැහැ නේ ගිහිල්ලා අධිකරණේ බලන් ඉන්න අපිරියයි ඒ කියන්නේ පොලිසිය විවිධ කතා කියමින් හිනා වෙමින් අඩුගල් දානවා කවදාවත් විනිසුරුවර ප්‍රශ්න කරන්නේ නැහැ දැඩි විදිහට පොලිසිය බොහොම කලාතුරකින් තමයි මේක වෙන්නේ ඒත් පොලිසිය දැන් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මේකයි අපි දැන් කමිෂන් සභාව කීයක්වත් කෙරුවා 19 මැතිවරණ කමිෂන් සභාව පැත්තකින් තියන් රාජ්‍ය සේවා කමිෂන් සභාව එතකොට ජාතික පොලිස් කමිෂන් සභාව අතර සම්බන්ධීකරණයක් ඕනේ නැද්ද ඒ දෙක අතර අන්‍යෝන්‍ය ගනුදෙනුවක් ඕනේ නැද්ද මේක තනියෙන් කරන්න බෑ දැන් විනිසුරුවරු වග කියන්නේ නැත්නම් අධිකරණයට කවුද වග කියන්නේ එකට අපිට පොලිසිය හදන්න බැරි වෙන එක හේතුවක් තමයි අධිකරණ ක්‍රියාවලිය අධිකරණ ක්‍රියාවලිය දූෂිත බව අකර්මණ්‍ය බව මම නෙවෙයි කියන්නේ කවුද කියන්නේ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කියන්නේ මානව හිමිකම් පිළිබඳ හුසෙන් ඔහු කෙලින්ම කෝ ලංකාවේ අධිකරණ පද්ධති දූෂිතයි යන අන්තර්ජාලයේ ප්‍රකාශය තියෙනවා කවුරු විරුද්ධ වුණේ ලංකාවේ කිසි කෙනෙක් බාය ඇසෝසියේෂන් එක එහෙම නැත්නම් විනිසුරුවරු එහෙම නැත්නම් කවුරුත් විරුද්ධ වුණේ නැහැ ලංකාවේ රාජ්‍ය පිළිගත්ත ඒක වැදගත් කාරණා තුනක් කිව්වා හුසෙන් ඔවුන් කිව්ව වෙන අරමුණකින් නමුත් කතා තුන මොකද්ද අධිකරණ පද්ධති දූෂිතයි අකර්මණ්‍යයි විශේෂම අපරාධ නඩු විසඳීමේ අපිට හැකියාවක් නැහැ කවුරුත් විරුද්ධ වුණේ නැහැ නේද අපි ඒක දැන් අර බලු කුක් වගේ පිළිගත්තා ඒක තේරුම් මොකද්ද හුසෙන් කුමාරයා මොනාර්ථයෙන් කිව්වත් අපි ආකාර්යක්ෂම තමයි ඉඩන් නඩු අහලා ඉවරනොට මිනිස්සු මැරිලා පරම්පරා ගාන ගිහිල්ලා විනිසුරුවරු අධිකරණයට එන්නේ කීයටද ඒ නිසා අපි අමස්ථාවට යෝජනා කළා අධිකරණ ක්‍රියාවලියට යොදලා තියෙන කාලය යම් කිසි විදියකින් දීර්ඝ කරන්න යෝජනාවක් අපි කරා අපි මුල සිට මේ ඒ සම්බන්ධව සාකච්ඡා කරා අපි බලාපොරොත්තු වෙන ඒ සම්බන්ධ යම් කිසි ක්‍රියාමාර්ගයක් ගනිවි කියලා අපිට නීති ශිෂ්‍ය සංගමයෙන් ප්‍රශ්නයක් තිබුණා හොඳයි අපි මේ ප්‍රශ්නට අවස්ථාව ගමු මේ විරාමෙන් පස්සේ අපි කෙටි විරාමයක් ලබා ගන්න राज्यपालने අදහසක් නැහැ 102ක් කලින් ඔව් කියලා කිව්වේ 112යි දැන් වෙනකොට ඒක 116 වෙලා තිනවා 102ක් වැඩි වෙලා තිනවා ස්විස්තරලන්තය ඇමරිකාව කුවේට් සෞදි අරාබිය මාලදිව ඉන්න එක්සත් අරාබිය මීරාජ්‍යට අමතරව අපිට ඊළඟ අර්ධයේදී අලුතෙන් එකතු වුණා කැනඩාව ඉතාලිය ස්වීඩනය බංග්ලාදේශය කටා රෝමාන් කියන රටවල් වලිනුත් ප්‍රේක්ෂකින් අපිත් එක්ක සම්බන්ධ වුණා බොහොම ස්තුතියි අපිත් එක්ක රැඳී සිටින දිගටම ඔබේ මත විමසුම් අපිට ඉතාමත්ම වැදගත් අපි ඔබ ඉදිරිපත් කරන මාතේ අපිට ඉතාමත්ම වැදගත් නිසා මම කැමති ජනිත් නිලන්ත නීති විද්‍යාල නීති ශිෂ්‍ය සංගමේ නියෝජනය කරමින් සම්බන්ධ වෙනවා ඔබේ ප්‍රශ්න යොමු කරන්න අවස්ථාව. මගේ ප්‍රශ්නය යොමු කරන්නේ මහාචාර්ය සිරිහෙට්ටි පිය මහත්මයාට. පොලිසිය අත්රොමති ක්‍රියාමාර්ග ගැන අපි මෙතනදී කතා වුණා. ඒ වගේම නිලධාරී වාද ගැන කතා වුණා. මම කැමති මේ විද්වත් මඩලත් ඒක ගැන අදහස් දක්වනවා. නමුත් ප්‍රධාන වශයෙන් ඔබතුමාට තමයි මගේ ප්‍රශ්නය යොමු වෙන්නේ. පෞගේ කාලේ අපිට මතකයි යම්කිසි වැරැද්දක් සම්බන්ධයෙන් මිනි මරුම් නඩුවක් වේවා ස්ත්‍රී දෝෂණ නඩුවක් වේවා සැකකාරයෙක් හොයාගන්නවා ඒ සැකකාරය පොලිසිය ඇවිත් කුදලගෙන යනවා මගදී එයා ආයුධ වෙන්නන්න එක්ක යනවා ආයුධ වෙන්නන්න එක්කන් ගිහිල්ලා එක්ක බෝම්බයක් ගහනවා නැත්නම් T-56 ගේ වෙඩි තියනවා අන්තිමට පොලිසියෙන් ප්‍රතිපාර හේල්ල කරලා ඒ මිනිස්සයා මරනවා මේ සිද්ධිය එක හුදකලා සිද්ධියක් විතර දකින්න අමාරුයි මොකද මේ වගේ සිද්ධි රාශියක් එක විදිහටම සිද්ධ වුණා පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා ඒ කියන්නේ පුලපුලා කියා සිටියේ අපි අතරංගුවට ගත්තා අපි ආයුධ පෙන්නන්න එක්කන් ගියා අපිට පහර දුන්නා අපි ප්‍රතිපහාරය එල්ල කරා ඒකෙන් බලන් ඉන්න කෙනෙක් හිතෙන්න පුළුවන් මේක නාඩගමක් කියලා නාඩගමක් ඒක නාඩගමක් වුණොතින් බොහොම දුර්වල නාඩගමක් මොකද අධ්‍යක්ෂණය ඉතාම දුර්වලයි කියලා බලන් ඉන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් මගේ ප්‍රශ්නය මේ මහාචාර්යතුමා මේ වගේ දෙයකින් ප්‍රධාන වශයෙන් දේවල් දෙකක් සිද්ධ වෙනවා පළවෙනි එක තමයි ජනතාව කියන්නේ නීතියට සමීප වෙන්නේ ඉස්සෙල්ලම පොලිසිය හරහා ඊට පස්සේ තමයි අධිකරණයට යන්නේ පොලිසියට සාක්ෂියක්වත් දෙන්න දැන් අපි මෙතන කතා වුණා සාක්ෂි දෙන්න මිනිස්සු වෙන්නේ නැත්තේ ඇයි කියලා. දැන් මේ වගේ සිද්ධි ගොඩක් බලපානවා. අනිත් එකට දැන් මේ වගේ සැකකාරයෝ මේ 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 ඇවිල්ලා ලොකු මේ ලොකු දේශ මේ මහා මොලකාරයෝ නෙමෙයි. මේ ඇවිල්ලා අහුවෙන්නේ කුඩු පැකට්ටයක් විකුණපු ස්ත්‍රී දූෂණයක් කරලා. ඒ කියන්නේ මේ ඒ දන්වලේ අන්තිම පුරුක තමයි මේ අහුවෙන්නේ. ඒ වගේ පුද්ගලයෙක්ව ඝාතනය කිරීමෙන් මේ සිද්ධියේ මහා මොලකාරු සදහටම වැළලීලා යන්න පුළුවන් යට හැංගෙන්න අවස්ථාව තියෙනවා. දැන් මම ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේක අපේ කාලයට කලින් තිබ්බා දැන් පොලිස් කොමිෂන් පත් කරලා දැන් අපි දැන් අපිට ඒක අදාළ නැහැ වගේ පිළිතුරක් මම ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මම අහන්න කැමති මේ වගේ සිද්ධි දිගටම වුණා පොලිස් දෙපාර්තමේන්තුවට අමතරව ප්‍රධාන වශයෙන් මේකේ විකටයා කියන්නේ විකටයාගේ භූමිකාව කියන්නේ ජනතාව විසින් ආරෝපණය කරේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාට ඒක එතුමාගේ වැරැද්දක් විදිහට දකින්නත් බෑ
මංගබතුමාගෙන් අහන්න කැමති අල්තෙන් පත්වෙච්ච පොලිස් කොමිසමේ ප්‍රධානීය විදියට මේ සම්බන්ධයෙන් ඔබතුමා ඉස්සරහට ගන්න එන පියවර මොකද්ද? ඒක ඒක ප්‍රායෝගික ජනතාව සමීප කරන්නේ කොහොමද? මේ පොලිසිය කියන්නේ පොලිසියට තියෙන බය නිකන් තුම්බිය වගේ පොලිසියට පොලිසියට එන මිනිස්සු බයයි. මට පෞද්ගලික කරන නරකද්ද කියන තියෙන පොලිසියට ඇවිල්ලා මම ළමෙක් ඉදිරිය පොලිසියට ගිහිල්ලා මට ප්‍රශ්නයක් කියලා මට නරකක් දෙකින් තියෙනවා මම ඔබතුමාගේ අහන්න කැමති ප්‍රධාන වශයෙන් මේ විද්වත් මණ්ඩලත් ඒකට අදහස් දක්වන්න නම් මම කැමති කොහොමද මේ ප්‍රශ්නෙට ඔබතුමාගේ උත්තරයක් හොයාගන්නේ හොඳයි මම හිතන්නේ මේමයි දැන් අත් වශයෙන්ම වගේ සිද්ධියක් වුණාම ඒක ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙකුට සිදුවන හානිය ඒකට ඒ සම්බන්ධයෙන් අත් වශයෙන්ම පොලිසිය සම්බන්ධ තියෙන චෝදනාවක් නේද ඒක ඒකට යම්කිසි අතවරයකට යම්කිසි පුද්ගලයෙක් පත්වීම නිසා සිදුුණු දැන් මේ සම්බන්ධයෙන් අත් වශයෙන්ම පොලිස් කොමිසමට අනිවාර්යයෙන්ම පුළුවන්කමක් තිබෙනවා මේ පැමිණිල්ලක් කරන්න ලිඛිතව ඒ පැමිණිල්ලක් කරන්න ඉඩ තියෙනවා කරන්න පුළුවන්. එතකොට ඒ පැමිණිල්ල පිළිබඳව පරීක්ෂා කරලා බැලීම සහ ඒ සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීම සඳහා මේ පොලිස් කොමිසම බැඳී සිටිනවා. මම හිතන්නේ ඒ වගේ පැමිණිලි හැමදාම එනවා පොලිස් කොමිසමට. දැන් ඒවා පිළිබඳව වෙනමම මේ සොයා බැලීම සඳහා ඒ කියන්නේ වෙනම අංශයක් පිහිටවලා තියෙනවා අධ්‍යක්ෂකවරගේ මූලිකත්වයෙන්. එතකොට ඒ අංශය ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. ඉතින් මේ වෙනකොටත් අත්ත වශයෙන්ම ඒ වගේ පත්‍යේකයන් විශාල ප්‍රමාණයක් පිළිබඳව සොයා බලමින් තිබෙනවා. දැන් ඔය කියපු වගේම සිදුවීම් තමයි අත්ත වශයෙන්ම සමහරක් ඒවා. සමහරක් ඒවා ඊටාම සුළු ප්‍රශ්න, සමහරක් ඒවා ඊටාම බැරෑරුම් ප්‍රශ්න. ඒ සඳහා තමයි අත්ත වශයෙන්ම වෙනම අංශයක් අධ්‍යක්ෂකවරයෙක් යටතේ පිහිටලා තියෙනවා. මම හිතන්නේ ඒ ඒවා පිළිබඳව සොයා බලගෙන යනවා හැමදාම ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. කොහොමද කොහොමද පැමිණිල්ලක් කරන්න ඕනේ කොයි විදිහටද පොලිස් කොමිසමත් එක්ක සම්බන්ධ වෙන්නේ කියන කාරණේ පිළිබඳව ඔබතුමා පැහැදිලි කරොත් පැමිණිලි විමර්ශනයේ සඳහා අපි පළාත් මට්ටමේ පළාත් අධ්‍යක්ෂවරු නම දෙනෙක් පත් කරලා තියෙනවා පළාත් නමේ සඳහා. ඒ ඒ පළාත් අධ්‍යක්ෂවරුන්ට ඒ පළාත් වල ඇයට පැමිණිලි ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට අමතරව ඒ අධ්‍යක්ෂකවරු මුණ ගැහෙන්නේ කොතනද? කොහෙද කොහෙද වුණේ? ඒ කාර්යාල පිටුල තියෙන්නේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල. දැන් යාපනයේ උතුරු පළාත ගත්තොත් යාපනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලේ, ඒ විදිහට රත්නපුරේ ගත්තොත් රත්නපුරේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලේ, කච්චේරේ කියලා අපි කියන්නේ. ඒ ස්තර ඊට අමතරව ඕනම කෙනෙකුට අපේ ප්‍රධාන කාර්යාලයට පැමිණිලි ඉදිරිපත් කරන්න පුළුවන්. අපේ පැය 24 පුරා ක්‍රියාත්මක වන අංකයක් තියෙනවා. 0710 36 10 10 0710 36 10 10 මේ අංකයට පැමිණිලි ඉදිරිපත් කරන්න පුළුවන්. අවයි පොලිසිය පිළිබඳව තියෙන ගැටලු පිළිබඳව උපදෙස් ලබා ගන්න පුළුවන්. පොලිස් කොමිෂන් සභාව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්බන්ධශාලා පරිශ්‍රයේ පිහිටවලා තියෙන ඒ පරිශ්‍රයේ තියෙන කාර්යාලය පැමිණ බාර දෙන්න පුළුවන්, තැපෑලෙන් එවන්න පුළුවන්. ඒ සෑම පැමිණිල්ලක් සම්බන්ධයෙන්ම අපි ක්‍රියා කරලා ඒ පැමිණිලිකරුවන්ට අවශ්‍ය සහනය ලබා දෙයි. අවශ්‍ය නම් මේ රහසිගත භාවය ආරක්ෂා කරනවද නැත්නම් විවෘතවද ඒක වෙන්න ඕනේ? අපි සරහසිගත භාවය ආරක්ෂා කරනවා. ඒක කිසි ගැටලුවක් නැහැ. නමුත් ආරක්ෂාව කියන්නේ අර මේ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම පිළිබඳ පනතක අවශ්‍යතාවය තියෙනවා. මේක මම දැන් දන්නවා ඇති. ඒ තත්ත්වය තවම නැහැ. ඒ නිසා සාක්ෂි දීමට ඒකට බයක් තියෙනවා. ඒක පැහැදිලි දෙයක්. මම හිතන්නේ අර මහත්යෙක් සඳහන් කළා වගේ පොලිසියට විරුද්ධව පැමිණිල්ලක් කරන්න සාක්ෂි දෙන්න බයක් තියෙනවා. ඒ බය නැති කිරීම සඳහා අපි ක්‍රියාමාර්ග ඇති කරන්න ඕනේ. මම අර කලින් කිව්වා වගේ අපිට මාස 3කින් කරන්න පුළුවන් කමක් නැහැ. මම හිතන්නේ මේ සාකච්ඡාව මාස 6කින් විතර තිබුණොත් ඔබතුමියට බලන්න පුළුවන් 60ක් 70ක් විතර ඡන්දයේ දීමේ වෙනස්කම් ඇති වෙයි. අපි අනිවාර්යයෙන්ම මොකද හේතුව දැන් අපි අත් වශයෙන්ම අපි මම හිතන්නේ මට පොඩ්ඩක් අවස්ථාවක් දෙන්න. ඒ මැතිතුමා කිව්වේ හරි වැදගත් කාරණයක්. මොකද හේතුව තමයි දැන් පැමිණිල්ල කරාම පැමිණිල්ල කොච්චර කාලෙකින් අපිට විමර්ශනය කරන්න පුළුවන්ද කියන එක. මේවා මේ වැදගත්ම කාරණා මම කියන්නේ. නමුත් මෙතුමාම කියනවා දැන් තීරණයක් දුන්නට ඒක යන්නේ නෝ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට. එතකොට මට ඉස්සෙල්ලා පැහැදිලි කරා එතන ඉඳන් විශාල කාලයක් යනවා. ඒව කීම තුල ජනතාව දවස් අප්‍රසාදයටපත් වෙනවා. කරලා වැඩක් නැහැ පැමිණිල්ල. දැන් මෙතුමාම කිව්වා නෑ ඔබතුම පොඩකින්. ඔබතුමාම කිව්වනේ. දැන් මම ඇහුවා HND ළමයාට ගැහුව එකේ තීරණේ මොකද? ආ තීරණේ තියෙනවා රයිට් තීරණේ බාර දුන්නා. එතකොට එයාට රේ විනය පරීක්ෂණ කරන්න පොලිස් දෙපාර්තමේන්තුව රාජ්‍ය සේවක කොමිෂන් සභාව ඉම රාජ්‍ය සේවක කොමිෂන් සභාව කියලා මං කිව්වේ නෑ. ඒක වැරදි කියන්නේ. ඔව් එතකොට දැන් මම මේ මහන්නම්කෝ. දැන් මට මේකට උත්තර දෙන්න. ඔබගේ තීරණේ මොකද්ද? ਉਹ වැරදි කරුදු නැද්ද?
මන්තනේ නීතිඥ මහත්තයෙක් හැටියට ඔබතුමා මේ ප්‍රශ්නයක් ඇහිම වැරදි. වැරදි නේ හරි. ඉතින් මම අහන්නේ ඔව් ඇරලා. ඉතින් සාක්ෂි විමසන්න සාධාරණ යුක්ති ධර්මය. ඔබලා සාක්ෂි විමසන්න ඕනම මහදේ බලාගෙන ඉන්න. අවස්ථාව දෙන්න ඕන කරුණ ඉදිරිපත් කරන්න. ඉතින් හරි ඉතින් මම ඉතින් ඔහුට අවස්ථාවක් දුන්නනේ. ඔහුටත් අවස්ථාවක් දීලා දැන් මම අහන්නේ ඉච්චෙන්ඩි ඒ ගහපු කවුරු හරි පොලිස් බටේ හරි කවුරු හරි වෙන්න පුළුවන්. ඉතින් ඔබ ඔබගේ අවසාන මොකද්ද නිගමනේ? නිගමනය කරන්නේ මම නෙවෙයි. මං පැහැදිලි කරන්නේ ඔබතුමාට. දැන් කවුද නිගම නිගමනය කරන්නේ? ඔව් ඒ සඳහා විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීමට ස්වාධීන නිලධාරිය පත් කරනවා. ඒ නිලධාරිය තමයි විනිශ්චය දෙන්නේ. දැන් ඒ නිලධාරියව පත් කරා ඔබතුමන්ලා. ඔව් ඒ නිලධාරිය දැන් අර චෝදනා පත්‍රයට මේ මේ වෙන කාලේනේ ආ නීක පිළිතුරු දුන්නා ඊට පස්සේ පොලිස් කොමිසමට මේ පොලිස් කොමිසමට ප්‍රශ්න ආවා. පොලිස් කොමිසම කරන්නේ කවුරු හරි විනය නිලධාරිය පත් කරනවා එච්චරයි. ඉතින් එහෙම නැතුව අපිට විනිශ්චය කරන්න බෑනේ ඔබතුමා දන්නවා අපි විනිශ්චයකාරයෝ නෙවෙයි. ඉතින් ඒක කිටි කාලය තුල කරන්න මහත්තයා. කිටි කාලය තුල කරන්න ඔබ ස්වාධින් නා ඔබට බලය දිනවනා කිටි කාලය තුල ඒ තුල තමයි ජනතාව විශ්වාස. මම හිතන්නේ නීතිඥ මහත්මයෙක් විදියට මම හිතන්නේ නීතිය පිළිබඳව මම නීතිඥ මහත්මයෙක් මම නීති විශාරදෙක් නේ මම නීතිය ගැන අධ්‍යයනය කළා නෑ. ඔබතුමා නීතිඥ මහත්මයෙක්. එතකොට මේ සාමාන්‍ය මානික කොමිෂන් සභාවට දෙන්න පුළුවන් නම් නිර්දේශයක් ඉතාලම කෙටි කාලෙන් ඇයි පොලිස් කොමිෂන් දෙන්න බැ? මානික කොමිෂන් සභාව නිර්දේශ දුන්නනේ. මම හිතන්නේ ජිල්ලිකාරී දුන්නා. මේ සාකච්ඡාවට සවන් දෙනවා රාජ්‍ය නිලධාරින් විසාරදේශා. මේ රටේ රාජ්‍ය නිලධාරින් පිළිබඳව විනය ක්‍රියාමර්ගයෙන් ගියේ ක්‍රියාපටිපාටියක් තියෙනවා. ඊටින් බැහැරව යන්න අපිට පුළුවන් කමක් නැහැ. හරි. අපි රාජ්‍ය නිලධාරියෙකුට විරුද්ධව මම පිළිගන්නවා ආයතන සංග්‍රහය. ආයතන සංග්‍රහය. එතකොට හරි. එතකොට මේ ආයතන සංග්‍රහය කොච්චර කාලයක් යනවා? ඒ ඒ ඒ ඒ ඒ යටතේ නිලධාරීක් පත් කළ ඒ ඉදිරිපත් වෙන සාක්ෂි සමහර පරීක්ෂණවල සාධාරණකාරයෝ 100ක් හිටියොත් සෑහෙන කාලයක් යනවා. ඒක ඉදිරිපත් වෙන සාක්ෂිකාරයෝ සංඛ්‍යාව දැන් ඔබතුමන්ලම සඳහන් කරා සාක්ෂි ඉදිරිපත් උනේ 20යි කියලා. 20 වෙන අවුරුදු 10ක් විතර යනවා. හැබැයි සාක්ෂි සාක්ෂි 20යි තිබුණේ. ඒ පරීක්ෂණයේ ඊටාම කෙටි කාලෙකින් සිදු කරන්න පුළුවන් උනේ අත් වශයෙන්ම සුළු සාක්ෂි සංඛ්‍යාවක් ඉදිරිපත් වෙන නිසා. ඔව් ඔබතුමන්ල පරීක්ෂණය කළා. ඔව් කළා ඒ පිළිබඳව ඒ වාර්තා නිර්දේශ ඒවා ලබා දුන්නා. ඔව් මොකක්ද ඒකින් දැන් ඒ සම්බන්ධයෙන් මම කියන්නේ නිලද ඒක තමයි දැන් ඒ සම්බන්ධව අත වශයෙන්ම ඒ සම්බන්ධව පැහැදිලි කිරීමක් කරන්නේ අපේ ලේකම් මහත්මයා දැන් ඒකෙදි මම කියන්න ඕනේ දැන් පොලිසිය ඉන්නවා 80000ක් නිලධාරීන් දල වශයෙන් ඒ 80000ේ ඉන්නවා රාජ්‍ය නිවේදිත නිලධාරීන් සහ නිවේදිත නොවන නිලධාරීන් රාජ්‍ය නිවේදිත නොවන නිලධාරීන් කියන්නේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු ඉඳලා පහළට ඒ අයගේ විනය බලතල කොමිෂන් සභාව පවර්ල තියෙන පොලිස් ප්‍රතිවරයා ඒක තවත් පහසු වෙන්න ඒ ප්‍රදේශවල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට පවර්ලා තියෙනවා. ඒතර මේ මේ නිලධාරියගේ විනය බලධාරියා වෙන්නේ බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති. එයා තමයි ආයතන සංග්‍රහයේ අනුව විනය බලධාරිය හැටියට කටයුතු කරලා විධිමත් විනය පරීක්ෂණය පවත්වලා දඬුවම් කිරීමේ කාර්යභාරය තියෙනවා. අපි වාර දීලා තියෙනවා. දැන් මණ්ඩලික මට්ටමේ විශ්වාසය දෙන්න. දැන් මෙතන මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් දැන් මේ කීනේ හැටියට රාජ්‍ය සේවා කමිෂන් සභාවත් එක්කනේ මේක බේරගන්න වෙන්නේ මේ පරණ ක්‍රමය. නෑ රාජ්‍ය සේවා කමිෂන් සභාවෙන් බෝ. දැන් රාජ්‍ය නිලධාරියත් එක්ක බේරගන්න. නෑ පොඩකින් මම අහන්නේ මේකයි. දැන් 19 වෙනි අනුරු ව්‍යවස්ථාවේදී දැන් මොවුන් පත් කරමු විදිය තියෙනවා නේද? ඒ 41A යටතේ තමයි මොවුන් පත් කරන්නේ. ඒ පත් කිරීම මෙහෙම තියෙනවා මෙන්න අහගන්න. පත් කිරීම ගැන මම කියන්නේ ඔවුන්ගේ බලතල. දැන් ඒ ආයතනේ මොවුන්ගේ අපෙක්ස් බොඩි එක ගන්න තීරණ ප්‍රශ්න කිරීමට කිසිදු අධිකරණයකට බලය හෝ අධිකරණ බලය නොමැති වේ යුත්තේය. එකී තීරණේ අනුමතය හෝ නිර්දේශයේ සියලු කාර්ය සඳහා අවසානාත්මක සහ තීරණාත්මක විය යුත්තේය. දැන් උදාහරණයක් විදිහට මහාචාර්ය හෙට්ටිගේ පත් කරපු ආයතනයේ තිනවනේ ඒ ආයතනයේ කිසිම හැසිරීමක් කිසිම අධිකරණයක ප්‍රශ්න කරන්න බෑ. ඒ තමයි 41A 19 වෙනි ආණ්ඩු ව්‍යවස්ථ සංශෝධනය. ඉතින් එහෙම ගත්තාම මේ ආයතනයේ පොතේ හැටියට ඉතා වල සම්පන්නයි. මේ ආයතන එක සෙල්ලම් කරන්න බෑ කාටවත්. දැන් මේ ප්‍රතිභා කියන එකේ වැදගත් කාරණයක් තියෙනවා. යුක්තිය පේන්න ඕනි. යුක්තිය අපක්ෂපාති වෙන්න ඕනි. යුක්තිය ප්‍රමාද නොවිය යුතුයි. යුක්ති ප්‍රමාද වෙන්න බෑ. ඒ ලෝකේ පිළිගත් සත්‍යයක් ඒක. දැන් සිද්ධියක් වුණාම අපිට වැණි වැණි ඉන්න පරණ ක්‍රමේ හොඳයිනේ. දැන් අපි කිව්වේ එක නෙමෙයිනේ. අපේ යෝජනාව අපි මේ කතා කරන සන්දර්භය මගේ යෝජනාව මේක නෙවෙයි. ප්‍රශ්නේ වෙන තැනක උත්තර වෙන එකක් මේ. මං කියන්නේ ඒකයි. මේ රෝග නිදානේ වෙන තැනක මේ කමිෂන් සභාපත් කිරීම වැඩක් නැහැ. මේක උත්තරයක් නෙවෙයි. හැබැයි ඔව් කියලා ගත්තොත් උත්තරයක් කියලා ගත්තොත් මේ පොත හරි කියලා ගත්තොත් ඒ තැන ඉඳන් මම මේ ප්‍රශ්න කරන්නේ. ඒතර මෙහෙම දුර්ලභයතනක් වෙන්න බෑ. ඒ කියන්නේ පොලිසිය බය වෙයිද මෙහෙම කමිෂන් සභාවකට? මේ අනුව තමයි ඔයයිසල ආරම්භ කියන්නේ. මේම කිව්ව ගමන් පොලිස් නිලධාරීන් තවත් බලය අතර ගන්නවා. ඒ ඉගොල්ලෝ දන්නවනේ විනය නිලධාරියෙක් පත් කරනවා. විනය නිලධාරිය අවුරුදු ගාණක් යනවා. ඒ තුල මමත් සාර්ථකයි. නැවතත් මට වැටුප ලැබෙනවා. නැවතත් මම පොලිසියට බැඳෙනවා. මම ඔබතුමාගේ ප්‍රශ්නයක් අහන්නද? ඔබතුමා කියන්නේ එතකොට පොලිස් කොමිෂන් සභාව අධිකරණයක් විදිහට ගෑ කරලා දඬුවම් දෙන්න කියලා. මානව හිමිකම් කොමිෂන් සභාවට පුළුවන් නම් කෙටි කාලය තුළ නිර්දේශ කළා. ඒ නිර්දේශ ඉදිරිපත් කළා. ඒ අයට වන්දි ගෙවන්න බව අයගොල්ලන්ට බලය තියෙනවා. ඔබතුමාම කිව්වා ඒ නිර්දේශ වලට එරෙහිව මේ අධිකරණයට ගියා. ඒ තමයි මම කියන්නේ. ඒ සම්බන්ධව
ඊට විකල්ප වූ ක්‍රමවේදය කියලා අපි ප්‍රායෝගික ක්‍රමවේදයක් ඉදිරිපත් කරන්න ඕන. මම හිතන්නේ එහෙම නැතුව අපිට අත්‍යවශ්‍යම කෙනන් තර්ක කරන්න පුළුවන් ඕනම කෙනෙකුට. ඕන කෙනෙකුට නොයෙකුත් ආකාර දේවල් ගෙනල්ලා ඉදිරිපත් කරන්න පුළුවන්. ක්‍රමවේදය ප්‍රශ්නේ තියෙනවා. ක්‍රමවේදයක් තියෙනවා යෝජනා කරන ක්‍රමවේදය. මොකද ක්‍රමවේදය? මොකද පොලිසියෙන් අපි පොලිසියේ ටීම් එක මොකද්ද? මහජන මිත්‍රශීලෝගේ නිල වෙබ් අඩවි මම මේ කියන්නේ. මහජන මිත්‍රශීලී වෘත්තියේමය අභිමානවත් පොලිස් සේවාවක් සඳහා මොනවද උන් කරන්නේ අව විෂන් අපරාධ සහ ප්‍රචණ්ඩත්වයේ පිළිබඳ බියෙන්තොර විශ්වාසයෙන් ජීවත් විය හැකි සාමකාමී පරිසරයක් දෙසට කොහොමද ඒක කරන්නේ ශ්‍රී ලංකා පොලිසිය රටේ නීතිය බලාත්මක කරමින් පවත්වාගෙන යෑමට විශ්වාසනීයව සහ කැපවීමෙන් ක්‍රියා කරයි මහජන සාමය රැක ගැනීමට කිසිවෙකුට පක්ෂපාතී නොවි අපරාධ සහ ත්‍රස්තවාදී වැළැක්වීම සියල්ලන්ටම සමානව කෙරේ ඒක උන් කියනවා මේ උන්ගේ වැඩේ जातीय पोलिस कमीशन सभा में अभी तम युक्ति साधारण रखवलाटे मे पोलिस कमीशन सभा नियोगवाम पोलिस तावकालिक सेवा प्रश्न प्रश्न क्षणिक අපිට ඕන දෙයක් මෙහෙම කරන්න කියලා අරම කරන්න කියලා එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ ඒකට ක්‍රම්සි ක්‍රමයි. උදාහරණයක් නම් අපි දැන් අර එතුමා සඳහන් කරන්නේ මේ සිද්ධියට අදාළ කෙනෙක් ඉන්නවා తాවකාලිකව වැඩ තහනම් කරන්න. తాවකාලිකව වැඩ තහනම් කරන්න. දැන් මෙහෙමනේ දැන් කලින් සිදු අපි කතා කරපු ඒ ශිෂ්‍ය අන් සම්බන්ධ අවස්ථාවේදී අපිට යම් කිසි නිර්දේශයක් ඉදිරිපත් කරන්න පුළුවන් කමක් තිබුණා. මොකද හේතුව අපි ඒ පිළිබඳ පරීක්ෂණයක් කරා. අපි ඒ පිළිබඳ මූලික සමීක්ෂණයක් කරා. मौलिक स्वाबली मैल ये मत तमए एक अभीट ओलुवट दया कौर हर कियन दया जनमाद्य साकाचावन विधियट अभी यमकियान बै दंग उदाहरण के अभी अभी दंग रास्वेला एक करे अतवशे में पोलिस कमीशन सभा एक करे अतवशे में ए विनय पोलिस कमीशन पोलिस पति तो ट्रांस मांगीता नहीं दैम मेघ दंग अभीट अतवशे में मैं जनमाद्य अभीट අපිට පුළුවන් ඉතාමත් ආවේගශීලීව ඉතාමත් කෙනෙක් ක්ෂණිකව අපි මේවා කරන්න ඕන අරම ක්ලයින් කියලා කියන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අත්‍යවශ්‍යම කෙනෙක් යම් කිසි දෙයක් කරන්න ක්‍රමවේදයක් නීතියක් රීතියක් තියෙන්නට ඕන. දැන් ඔබතුමා නීතිඥවරයෙක්. එතකොට නීතිඥවරයෙක් අපි දන්න ඇයි මේ නඩු අහන්න මෙච්චර කාලයක් ගත කරන්නේ අපි උසාවිවල. එතකොට ඒ සඳහා අපි ඇහුවොතින් ඒ සඳහා විවිධ ආකාර පිළිතුරු අපිට ලැබේ. එකම පිළිතුරු අකාර්යක්ෂමතාව අපි මේ පැය ගණන් කතා කරන්නේ. මං හිතන්නේ දැන් ඔප්පු කරලා පෙන්නන්න නඩු කල්ලාන එකම හේතුව අකාර්යක්ෂමතාව. නීතිපති දෙපාර්තමේන්තුව එතකොට මමත් කොමිසම දැන් මේ දෙපාර්තමේන්තුවේ අපි ඒ සාකච්ඡාව කරපු අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුවේ නීති උපදේශපතා තියෙන නඩුව 4000ක් පිළිබඳ කතා කරලා ළමා අධිකරණය බලන් ඉන්න තෝල්ක මුදලිගේ ඉඳලා ඔක්කොම කරන්නේ බොරු. කාල එකක අල්ලස් ගන්න ඕනේ. හදයි අපි කෙටි විරාමයක් සදා යොමු වන්නට අවශ්‍ය විරාමයෙන් අනතුරුව යලිත් අලුත් පාර්ලිමේන්තුව විශ්වාසවන්ත භාවය පිළිබඳව තමයි දිගින් දිගටම ප්‍රශ්න කරන්නේ පොලිස් කොමිසම ආවා කියලා පිට රැකවරණය වැඩි වෙයිද මේ වගේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ මහජනතාවගේ පැත්තෙන් ඒකට පිළිතුරු ලබා දෙන ගමන් ඔබතුමාට අවසන් කරන්න අවස්ථාව මම හිතන්නේ ඇත්ත වශයෙන්ම පොලිස් කමිෂන් සභාව පැමිණීමත් සමගම පොලිසිය ස්වාධීන වීම සහ නිසි විදියට ක්‍රියා කිරීමේ ක්‍රමවේදයකට යොමු වෙනවා ඒකේ කිසිම මේ සැකයක් තියාගන්න අවශ්‍ය නැහැ අපිට ලැබුණු කාල සීමාව දැනට තවමත් මාස 3කට වඩා අඩුයි
मंगिताने आयतने गत्तम ओनम के तीरण बुद्धिमत् के मस तुनक कालयादे विनास्कर अमार अट एक महाजन फैमिली लबन एवट अमतर अट क्रियाकल वगबार दिन पोलिस सह पोलिस वेहर गील इन्नागे अभियाचना संबंध अट मे मे राज्य सेवा कमीशन सभा काले खटितुन गुरु लिपिगुणु तुंदाह एक वार बार दूर ये तुंदाहम अपें सहने बलापुरत और गाना परक्कुन वेडक्कुना पोलिस कमीशन सभा पी टीवी मतुलिंग विशाल मे पिबीदी मतुल ये पोलिस तुंदाहम हेमदाम तमंगे कार्य अदकरगाने कीन उत्साह दर ये वटत मूल दीम तुलिन तमें अभी मेव क्रियाकर सभापति सन्धान कला इच्छे प्रश्न अभी भूमि इक्मनी क्रियाकल मूलिक विमर्श ने पात्र अदाल क्रियामार्गे गाता एमबिलिपिटी सिद्ध्यात् अभी नीतिपता पोलिस्पति सामग साकाचा क्रमी निरीक्षण क्रमी इन हेट युमा सहभागिन पोलिस कमीशन सभा रसी मठ ये रसी मिधि साकाचा कल इदिरी पीएवर अनिवार्य गतु इदिरी पीएवर वाल गा मंगिताने अभी मलिनु क्यूवागे अट क्वच्चर ओणकमति होना सभापति मठ सह कमीशन सभा हेट निलधारी गेदरे वाण बे इकट क्रमवेदिया क्रमवेदियाल रटे पावती नीति अनु के दंड मकन याट कर्णुकियां अवस्था दिंडो ये नीति खरी रखवर निधारे पेनीो ये स्वाधीन विनिश्चयतम ये पीलिमेद क्रियाकरण पुलवामें हेम हेम लहि लही अभी क्रियाकल किसी प्रयोजन याट अधिकारे गिल सहने क्लबागन पुलवामें क्रमवेदी तुल अभी क्रियात्मक मीनवा मट किसी सखे अक्ने तब मस कीपे अक्तु ये पोलिस क्रियाकारी संपूर्ण विनाशला महाजन हितकामी स्वरूप क्रियाकर पोलिस कतिकरंट अभी इद्री काले तो अनिवार्य मेहक बिना किल मम इतम विश्वास तो सदान कर कमीशन सभा वलिंग एपीट मम कथा करानव हिमिक अगेन अभी समाज एतिकरा समार विलावट अनदेन्नी बिलिवेन्नी तवकिन अनदेन्नी महाप्रबल पुलवा एट रेव क्रियामार्ग गंडबे अने एनिसा तमाय महाजनताव हेटियेट नविलीन अबिलिपिटी सहोदरी पवा एट पेनिच कारणातीन एवट हो हिट दवसे मारुणिक आयचना कर मेतुमा प्रसिद्धि क्यू हिट दवसे पोलिस्पति तुम हमबेनो कील मिन्न मे करुणि अवम वशेन अरे मतपे निलंग तरुण मतपे निलंग प्रकोपकर पोलिस निलधारी हरी यम किसी क्रियामार्ग कर अभी पेन्न मस तुनट इक वेडक अभी कर लती एम तो मस तुना कल मदी की निमी अभी मस तुनक इक वेडक खरीर कर रुलवाण जाति के पोलिस को मिसमकरी हिसा पोलिस लोक विश्वास कति विनो इन सा मा किया सिटी हेम पोलिस निलधारी निमी दक्ष पोलिस दोंपे पोलिस गिनीतिब महाजनता अभी वुडल पोलिस स्थानाधिपति अभी एक हों गोडने को हेम निलधारी नपियातर इन्नो ये समाज अभी आरक्षा कर नम प्रश्न निमित्त नदी अर एवेनी क्रियाकरण आरक्षा नौकर एवेनी क्रियाकरण आयटे क्षणिक विनय क्रियामार्ग गण पुलवाण माणिक कमीशन सभा वगे इतना ये निर्देश क्रियात्मक नौकरी मे संस्कृति अतीन एव सियालटम अभी विनस्करण पुलवांग विधि मे बलतल तीन आयतनया तम मितन एवगेम तमय मट मद माणिक कुमसारीश्वरियालाइनकोट पोलिस वेडिपुरमा वधिंसा निमे हारदा साइसी हतलिस नमे अक्का ओक्कोमावे अकार्यक्षमता संबंध नमूत ये अकार्यक्षमता तव दृढ़ इद्रीट गिनी पनायती पोलिस इक्मेंट विसदन गीका मे मोहत मंग कलिंग वगे अभी इन विशाल अर्बुदेक गोलीय परिमाण अर्बुदेक मानवीक बोरु ये पुटिंग हरी ओबामटारी हितनेक उपदान मेवन ब्रिटान्य आरक्षक अंश आरक्षक लेखांबर प्रकाश अकर्लती अभी त्रस्तवादी वलाकवा मानविकम कुंदे अकल गल ये प्रकाश अकल मंगित ओन इसहा सजाति संविधाने मानविकम पीलिबंद कुंदेसी इडक्तीन या लोकेपुरा प्रश्नत्तीनो मेतेक्का बोरवट अटवगन बोर्ड गलवन वेला दैंग एलिपिट मिनुसु मरणवाणि लोकेपुरा मेक वेनवा ई एस ई एस वेन्न पुलवा ये कौर वेन्न पुलवा मिनी मेरीम तम प्रजातंत्रवादी तमागे कैमेत् अरे विल टू पवर එක තමයි මේ වෙන්නේ. දැන් කෙටියෙන් මේක ගැන අපි කතා කරනවා නම් කමිෂන් සභාවවල මුකුත් කරන්න බෑ. අර බුදේ වෙන එකක්. අපි විශාල වෙළඳ උගුලකට අහු වෙලා ඉන්නවා. අපිට සුවි ආර්ථිකයක් නැහැ. අපිට හිට ගන්න කොන්දක් නැහැ. අපිට රටක් හැටියට වැඩ පිළිවෙලක් නැහැ. ලෝක සිතීමේ ස්ථානගත වෙන්න අපි දන්නේ නැහැ. පාර්ලිමේන්තු සංවාදයක් නැහැ. ඉන් පිටතත් නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. එතකොට මම කෙලිම මෙතනට ආවොත් මේ අපි කතා කරන සියල්ල 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් මතද තියෙනවා. මේක අලුත් නැහැ අපිට. මේක හරි පරණයි. 70 දශකේ කතා කරන්නේ. 11
මූලික අයිතිවාසිකම් වද හිංසාවල වලින් නිදහස 12 සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම් 13 අත්නෝමතිකව සිරබහරට ගැනීමෙන් රඳවා තබා ගැනීමෙන් සහ දඩුවම් කිරීමෙන් නිදහස සහ අතීතයට බලපාන දණ්ඩ නීති පැනවීම තහනම් මම වැදගත් විතරයි කියන්නේ මේ පොලිසියට අදාළ 11 කිසිම තැනැත්තෙකුට වද හිංසාවලට හෝ ක්‍රූර අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලට නැත හෝ දඬුවමකට යටත් නොකළ යුත්තේය 12 1 නීතිය පසඳලීම සහ ක්‍රියාත්මක කිරීමද නීතිය රැකවරණයද සර්ව සාධාරණ ගේ යුත්තේය 13 5 වරද කරුවයයි මේක හරි වැදගත් වරද කරුවයයි ඔප්පු කරනු ලබන තෙක් සෑම තැනැත්තෙකුම නිර්දෝෂීයයි පූර්වානුමාන කළ යුත්තේය දැන් මේවා ක්‍රියාත්මක කරන්නයි තියෙන්නේ අපිට අලුතේ විවස්ථා සංශෝධන වැඩක් නැහැ මේ විවස්ථා විතර හොඳ විවස්ථාවක් අපි ඒක කරන්නේ නැහැ මේ මං ඉස්සලා පෙන්නුවා වගේ අපිට අවශ්‍ය නීතිමය තත්ත්වයන් සියල්ල තිබෙනවා අපිව ක්‍රියාත්මක කරන්නේ අපි බොරුකාරයෝ අපි බොරුවට බුදි අර ගම්මල සීල කියන්නේ දැන් ඇත්ත නිදන් ඉන්න කෙනෙක් නැහැරවන්න පුළුවන් තට්ටු කරොත් ඇහැරෙනවා බොරුවට නිදන් ඉන්න කෙනෙක් නැහැරවන්න බෑ බොරුවට නිදි කවුරුත් වැඩ කරන්නේ නැහැ කෙලින්ම මේ කමිෂන් සභාව ගැන කතා කරුවොත් කරන්න තියෙන්නේ මෙච්චරයි ඇහුවනේ මොකද කරන්න ඕන කියලා මාචාර්ය හෙට්ටිගේ අංක 1 දවැන්ත සම්බන්ධීකරණ කටයුත්තක් කෙරෙන්න උනේ අනිත් කමිෂන් සභා එක්ක සහ රාජ්‍ය ආයතනත් එක්ක මෙතෙක් නඩු කල්යනේකේ සිට අකාර්යක්ෂම සියලු ආයතන ප්‍රශ්න කරන්න උන් ඔවුන් පොලිස් කමිෂන් සභාවේ හැටියට ඔවුන්ට සම්බන්ධ සියලුම ආයතන ඊළඟ වැදගත්ම කාරණේ ආයතන දැනුවත් කරන්න උන් පුහුණු වැඩසටහන් පටන් ගන්න ඕනි පාසල් පද්ධති හරහා වේගවත් අධ්‍යාපන වැඩසටහන් මාලාවක් උන් කරන්න ඕනි ඊළඟට මීට වැඩිය බොහොම දරදඩු හිතුවක්කාර දවැන්ත ශක්තිමත් දේහයක් බවට පත් කරන්න ඕනේ මේ ආයතනේ මම මේ මුරණ්ඩු හිතුවක්කාර කියන්නේ ගැඹුරු අර්ථයෙන් කියන්නේ මෙහෙම වැණි වැණි මේක කරන්න බෑ මහාචාර්ය හෙට්ටිගේ හොඳ දේශකෙක් දාර්ශනිකෙක් හොඳ පුද්ගලෙක් ඊට වැඩි ශක්තිමත් තැනක් මෙතනට ඕනේ ඔහුට ඒක කරන්න පුළුවන් වෙයි පොලිසිය කරන වැරදි ප්‍රශ්න කරන හැටි ඔවුන්ගේ චක්‍රලේඛයේ ඔවුන්ගේ ගැසට් පත්‍රයේ තිබෙනවා එකින් එක විස්තර කරලා තිබෙනවා සියල්ල අවසාන කතාව මට ඉර දෙන්න තත්පරයයි මම පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා දැන් ඒක ඔක්කොටම පේන්න මම ඉදිරිපත් කරන්නේ මේක ලංකාව වහන් ඉන්නවා පැමිණිල්ල මෙන්න මේකයි හිරුනිකා ප්‍රේමචන්ද සම්බන්ධ අත්අඩංගුවට ගැනීම දැන් ඔබේ ගැසට් පත්‍රයේ දැනට ක්‍රියාත්මක ආ කොටසේ 5 යටතේ මම පැමිණිලි කරනවා මොකද්ද රාජකාරී කටයුතු සිදු කිරීමේදී දේශපාලන පක්ෂවල සමාජිකයන් වෙත හෝ වෙනත් ඕනෑම් පාර්ශ්වයක් වෙත පක්ෂපාතීත්ව දැක්වීම පොලිසියට කරන්න බෑ ඒක එතකොට හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් ඇය සමග අපිට පුද්ගලික ප්‍රශ්නයක් නැහැ ඒ සිදුවීම අරගෙන බලන්න මාධ්‍ය හරහා වාර්තා වුණා පත්තර වාර්තා අරගෙන කියවන්න ඒ සියල් හරහා පේන පොලිසිය පක්ෂපාතීව ක්‍රියා කළා ඒ කාගේ වමනාවටද එතකොට අනිවාර්යයෙන්ම මේ ආ 5 යටතේ මේ චක්‍රලේඛයේ මේ සම්බන්ධයෙන් ඔබට විමර්ශනය කළ හැකි පියවර ගත හැකි ස්තුතියි මම ස්තුතියි ඔබතුමාටත් උදේ කුමාර අමරසිංහ කතිකාචාර්යතුමා දැන් අපේ මේ සාකච්ඡාවේ අවසාන කාරණේ නිසා මම සම්පින්නණයක් හැටියට මේ කාරණා ටික ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නේ අපි පොලිසිය පිළිබඳ කොතෙකුත් තර්ක විතර්ක දෝෂ දර්ශනයන් තිබුණත් පොලිස් සේවාව අත්‍යවශ්‍ය සේවාවක් අපේ සමාජයේ පැවැත්ම සඳහා ඒ අත්‍යවශ්‍ය සේවාවේ වැදගත්කම මතුවෙන්නේ පොලිස් නිලධාරීන් ඒ ආකාරයෙන් කටයුතු කිරීම මත විනයානුකූලව සහ සමාජය වෙනුවෙන් කටයුතු කිරීම මත නමුත් අපි සාම්ප්‍රදායිකව අපි බොහෝ දෙනෙක් විශ්වාස කරන නීතිය මත පමණක්ම පිහිටා සියලු කාරණා ඊට කළ යුතුය කියලා මම මේකෙන් කිසිසේත්ම අදහස් කරන්නේ නැහැ නීතිය අවශ්‍ය නැහැ කියලා සමාජයකට අතිශයින් නීතිය අත්‍යවශ්‍යයි මිනිසුන්ගේ හැසිරීම පාලනය කරන්නට හැබැයි නීතියට එහා ගිහිල්ලා අපි පොලිස් සේවාව තුලත් සමාජය තුලත් යම්කිසි ආකාරයක සංස්කෘතිකමය වශයෙන් පරිවර්තනයක් කරන්නට මොකද මහා සමාජය තුල තියෙන උද්දල්ලුණු පැසවලා ගිය රෝග ව්‍යාධීන් වල එක්තරා ආකාරයක ප්‍රතිරූපයක් තමයි පොලිස් සේවාව හෝ මහා ජනතාව. ඉතින් ඒ නිසා හැම ආයතනයෙම මේ ගැටලු තියෙනවා. ඉතින් ඒ නිසා අපිට නීතිය කටයුතු කරන අතරවාරයේම ඊටත් වඩා වැඩි අවධානයක් යොමු කිරීම නීතිය අත්‍යවශ්‍යයෙන් ක්‍රියාත්මක විය යුතු ඒ අතරවාරයේම ඉතාම සැලසුම් සහගත ආකාරයෙන් පොලිස් සේවාවේ ගුණාත්මක භාවය ඉලංගවන්න නිර්මාණශීලී විශේෂයෙන්ම අපරාධ නිවාරණය සඳහා අපරාධ අඩු කරන්න සමාජ ප්‍රශ්න අඩු කරන්න නීති විරෝධී ක්‍රියාවම කරන්න නිර්මාණශීලී පොලිස් සේවාව බිහි කිරීම සඳහා පොලිස් කමිෂන් සභාවට තීරණාත්මක කටයුත්තක් කරන්න පුළුවන් කියලා මම තරයේ විශ්වාස කරනවා. මම හිතනවා පොලිස් සේවාවේ ගුණාත්මක භාවය ඉලංගවීම සඳහා යම්කිසි ආකාරයක දායකත්වයක් සපයන්නට කටයුතු කරනවා නම් පොලිස් සේවාව දීර්ඝකාලීනව ස්ථාවර කටයුත්තක් හැටියට කරන්න පුළුවන් වෙන්නේ පොලිස් නිලධාරීන්ගේ නිර්මාණශීලී හැකියාව දියුණු කිරීම සහ ඔවුන්ට ඒකට අවස්ථාව සලසා දීම සඳහා නිලධාරීන් අතර තියෙන පුහුණුව විනය ශික්ෂණයේ හික්මවීම ඉහළ නැංවීම සඳහා අලුත් වැඩපිළිවෙළක් අලුත් ප්‍රතිසංස්කරණයක් පොලිස් සේවාව තුළ ඇති කිරීම ඉතාමත්ම අත්‍යවශ්‍යයි කියලා මා විශ්වාස කරනවා තරේ
බොහොම ස්තුතියි ඔබතුමාටත් අවසන් අවස්ථාව මහාචාර්යතුමාට මතු කරපු කාරණා එක්ක ඔබතුමා හොඳ වැඩිද මේ තනතුරට කියන ප්‍රශ්නයක් තියෙනවා මෙතුමා සඳහන් කරන මේ දරදඩු දැඩි තීන්දුව తీරන ගැනීමේ බලයක් සහිතව මේක ක්‍රියාත්මක විය යුතුයි කියලා කොහොමුණත් මොකද්ද ඔබතුමාගේ අවසන් මම හිතන විදිහට අපි හොඳ සංදිස්ථානයකට ආවා අවසාන වශයෙන් අපි විදහලා පිළි තුලින් ආවා හොඳ සංදිස්ථානයකට अत वशेम अपे प्रवेश तम अत वशेम मे अवसान वशे कारण इद्रिपात कर दिनाम पेहदलियों सदान कर पसुगी मस तुन अभी कल्पना करे अत वशेम क्रमाकूल मे आयतने तुतिबन्ना प्रश्न अधुनागेन ये प्रश्न क्रमाकूल विसंदी सदा सलसुम सकाशकल ये सलसुम सियलु आयगे सहयोग अथवा क्रियात्मक एकम अभी दानो मे अभी पोलिसिय විසඳන්න හදන ප්‍රශ්න විසඳන්න ඇත්ත වශයෙන්ම කියනවා විශාල ආයතන සමුදායක මැදිහත් වීම අවශ්‍යයි. ඒ සමුදාය ඒ මැදිහත් වීම සඳහා එම ආයතන සමග එකතු වී ජාතික මට්ටමේ සැලසුම් සකස් කරලා ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරි වසර කීපය තුළ අපි පැහැදිලි වැඩසටහනක් සකස් කරගෙන යනවා මේ අවස්ථාවේ. මේ දිනවල ඇත්ත වශයෙන්ම අපේ කාලය සම්පූර්ණයෙන්ම ගත වෙන්නේ ඒ සඳහා. अभी मेवनकोट वैड अपे आयतने रसी विशाल प्रमाण अतिवेला मे आय हम वेला मे आय समग इकतुला कुहमद मे वैडपी गिनी सागा करना सलसुम सकाश करना नुमुत् आलासना कोटवागे अपट तम अवस्थावल मेवागे महत्वन प्रश्न वल्ट मुहून देने सिद्धवेनो मगिधन एवट अभी हकीता मुहून देमी एवं ये प्रश्न वल्ट अभी हकीता पिलुतु देमी अपे दिगुकालीन वैडसटान सकाश क्रीम तुम पमनाई अपट अत्यवश्यम कि पेहदिली प्रतिसंस्करण अतिकल मेरटे मे पोलिस सेवाव मेरटे महाजनतावट लांगुनु महाजनताव समग इकट इकतुला वेडकन्न आयतने बावट पत्करणे पोलिसिय सह महाजनताव दिखाक निवे पोलिसिय सह महाजनताव इकट कटयुतु कुलु अभी दानो वेनात रटवल पोलिसिय कटयुतु करणे अनिकुत आयतन दैन जर्मनीये पोलिसिय तमाई शिष्य तरुणयांगे मध्यस्थान मेहेवाने तरुणयांगे मध्यस्थान पवत्तगेन याने एकम अभी दान मेतुमा दावा मे पोलिसिय कटयुत करना मेवन कोटा मे प्रजा पोलिस सेवा सदा अतवश्यम गम्मट में पिहिटोल तीनो आयतन की प्या एकम अभी दान समत मंडल तीनो प्रजा पोलिस पोलिसिय सम कटयुत करना प्रजा मट में पिहिटको आयतन मे सियाल इकट इकतु कर अतवश्यम अभी मे कटयुत करो अद पोलिसिय सह महाजनतावत्र अम्माकार पारत्रया तीयनो दें मे पारत्र अभी नैति कलयुत महाजनताव पोलिसिय तमंगे आयतन अब्बाट पत्कर नुमुत अतवशे मे सन्धा बाधावल तीयनो यदि मंगिताने पोलिसिय प्रतिसंस्करण कलयुत एकम मे समाज प्रतिसंस्करण कलयुत अनिकु सियलु आयतनात् मे हा संबंध कल्ला अपिट मेरटे सामकामी नीतिय गरुकन विनय गरुक सम हेम केनकुट आरक्षा सहितव जीवत्वेन पुलुवन् परिसरयक् निर्माणय करगनीम तमयि अपे एकायन परमाते पोलिस कमीशन संपूर्ण कैपवी सिटी मेन्न मेवनी पुलूल जाति वेडपिल कटयूत करांट मंगिता अभी सियलुदेनाम विवेचनशीली व्ययुत अभी प्रश्न कलयुत नुमुत् अभी अवसान इलाके व्ययुत्ते इकट इकतु मेराटे मे अभी मुहुन दीन सियलु प्रश्न विसंदागेन मेराट अभी काट जीवत्न पुलांग हुंद पारिसरया निर्माण करगनी मंगिता ये सन्दा अभी कौड़ एकंगवेनो महिता ये संबंध अपात्र किसीम विरुद्धात्न नुमुत अभी अतवशेम अतमलावट चित्तवेगी अभी हंगीम बल्ट वहाल कटित मगोद हेतु अभी एतरा हंगीम बरा मगोद अभी प्रश्न तीन उनांदुअनीसा ऐसा महिता मे महत्व हेमोम ये अवस्थावल बहुम वेगवत्व कथा करें मगोद मे संबंधी अभी कौड़ उनांदुअनीसा अभी यानु बलापुरुत्वेन अभी सियलुद नायक मेरटे पेहदिली वेनसक ये संबंधी अति करा मेक देशपालन क्रियावली अग्नि मेक अत्यवश्यम महाजनतावट अत्यावश्यकन महाजनतावगे शुभ सिद्ध्य सन्दा अभी कलयुत मम मे सन्दा अत्यवश्यम इद्रिपत्तुने विश्वविद्यालय मगे वेडकट अमतर मम्मे सन्दा मदिहत्तुने मे संबंधी मठ यम कलहकीन विश्वास तीन सा मेवन विटे ये मतय पिलिगत विशाल पिटिसा अभी समग एकतुलाो हेमदाम अत्यवश्यम करना अभी व्यय की हेमदाम विशाल पिटिसा ये साकाचाव करवनो अभी बलापुर इद्रिमास कीपेतु इतना पुलूल जाति वेडपील सकाशकल महाजनतावट दनगा इद्री पातक महाजनतावा तेगत करगेन सीलू राज्य आयतन तेगत करके जात्यंत्र आयतन सहयोग अतु मे वेड सटहा इद्रेट गेन मेरटे पेहदिली वेनसा
මේ තුලින් ඉදිරියට. ඒක තමයි අවසාන වෙන්නේ. බොහොම ස්තුතියි ඔබතුමන්ට අද දවසේදී මේ සාකච්ඡාවට සම්මතියුම් පිළිබඳව අපිත් බලාපොරොත්තු වෙනවා තවත් මාස 6කින් හෝ 7කින් එහෙමත් නැත්නම් තවත් වසරකින් මේ පිළිබඳව යලිත් සංවාද කරන්න ජනතාවට කොයි වගේ අදහසක් තියෙයිද? එතකොට පොලිස් කොමිසම සම්බන්ධයෙන් විශ්වාසය වැඩි වෙලාද? පොලිසිය පිළිබඳ විශ්වාසය වැඩි වෙලාද? මේ සංවාදය අපි ඉදිරියටත් කරන්නට බලාපොරොත්තු වෙනවා. වගේම ප්‍රේක්ෂකාගාරයෙන් සම්බන්ධ වෙච්ච සියලුම දෙනාටත් බෙහෙවින්ම ස්තුතියි. අපි මත විමසුමට ඉදිරිපත් කළ ප්‍රශ්න ජාතික පොලිස් කොමිෂන් සභාවේ මැදිහත් වීමෙන් ගුණාත්මක පොලිස් සේවාවක් ඇති කළ හැකිද කියන කාරණය අවසානය වෙන විට ඔව් කියනවා 15%ක් ආයසීට 1%ක් අඩු වෙලා ඒ වගේම නැත කියනවා 83%ක් ඒ වගේම අදහසක් නැහැ 2%ක් ඒ පතේ ඒ එසේමයි පවතින්නේ අපිට සම්බන්ධ වුණා ඇමරිකාව කුවේට් සෞදි අරාබිය මාලදිවයින එක්සත් අරාබිය අමීරාජ්‍ය ඒ වගේම කැනඩාව ඉතාලිය ස්වීඩනය බංග්ලාදේශය කටා රෝමාන් මේ රටවල් වලින් අපිත් එක්ක සම්බන්ධ වුණා ඔබට බොහොම ස්තුතියි අප සමග රැඳී සිටීම සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වෙනවා අවදියෙන් සිටින්න මේ පවතින මතය වෙනස් කරන්නට ඔබටත් ඒ වගේම මේ ජනතාවගේ මතය වෙනස් කරන්නට පොලිස් කොමිෂන් සභාවටත් හැකියාව ලැබේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි සියලු දෙනාගේ බලාපොරොත්තු එකයි. ඔබටත් ස්තුතියි අප සමග රැඳී සිටීම සම්බන්ධයෙන් මේ වැඩසටහනේ නැවත විකාශය හෙට අද දින 24/7 නාලිකාවෙන් පස්වරු 2ට බලාපොරොත්තු විය හැකි. රැඳෙන්න අපිත් එක්ක නිරන්තරයෙන්ම සතියකින් හමු වෙමු. සුබ රාත්‍රිය.